අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අදත් අපි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට. අපි ආරාධනා කරමු ප්‍රේම මහත්මයාට ලිඛිත පත්‍ර සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්ස, අද ප්‍රශ්න 14ක් තියෙනවා හඳුනේ. මීට අමතරව සමහර අය කිව්වා මේ වාචිකවත් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කැමතියි කියලා, මේ ලියන එක හරි අමාරුයි කියලා. කීප දෙනෙක් අපි පළවෙනි ප්‍රශ්නෙන් පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, මූල කර්මස්ථානයේ ආනාපාන සතිය මම පර්යංකේ හොඳට පට්ටල වී වාඩි වී මගේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දෙසට අවධානය යොමු කළෙමි. මෙය මුළු ශරීරයේ පුරාවටම විනාඩි 1-2ක් පමණ කළෙමි. පසුව හුස්ම රැල්ල දෙසට අවධානය යොමු කළෙමි. එය ඉතා සියුම් ලෙස දැනුණු අතර හුස්ම වැටෙන්නේ කුමන පැත්තෙන්ද දෙපැත්තමටද යන්න පවා අඳුනා ගැනීමට අපහසු විය. මම ටිකක් මේ දෙස බලා සිට හුස්ම තේරෙන තුරු අඳුර අරමුණු කරගෙන සිටියෙමි. මෙහි මම විනාඩි 45ක් පමණ මේ ලෙස සිටියෙමි. වරින් වර හිඳගෙන ඉන්නා ඉරියව්ව කෙරෙහි අවධානය යොමු කළෙමි. මම ඉහළ සමාධියක නොසිටි බවට මට හොඳටම විශ්වාසයි. සියලු ශබ්ද, ශාරීරික වේදනා අවශ්‍ය නම් ඕනෑම දෙයක් සිතීම කළ හැකිය. ප්‍රශ්නය, මෙසේ ආනාපානය නොපෙනෙන වේලාවට මෙම හිස් බව වරහන් ඇතුළේ අඳුර අරමුණ කිරීම නිවැරදිද? මම මෙහිදී ඉහළ සමාධියක් යැයි අදහස් කරන්නේ දැඩි ඒකාග්‍රතාවයයි. ඔයි ඒකෙදී ඇත්තටම යෝගාවචරගේ තියෙන සැක නුමුසු ගතිය, සැකමුසු ගතියක් තියෙනවනම් මේක භාවනා ලැබපු දෙයක්ද නැත්නම් මේ නිකම්ම නිකම් ජීවිතෙන් පැන යාමක්ද කියන වගේ ප්‍රශ්න එනවනම් එයාට ආනපන වෙනුවට ඉඳගෙන ඉන්න ඉරියව්ව බොහොම ආරක්ෂාකාරී විදියට අඳුරලා දෙන්න පුළුවන්. නමුත් මේ මොකක්වත්ම ඕනේ නැහැ. Tamanට තේරෙනවා නම් දැන් මේක ඕටෝ පයිලට්ින් දැම්මා වගේ මොනවාක්වත් තමන් කරන්නේ නැහැ. නැත්නම් චේතනා නැහැ, ප්‍රාර්ථනා නැහැ, අදිෂ්ඨාන නැහැ, ප්‍රණීති නැහැ. බලහන් ඉන්නකොට ඒක තියෙනවා මොකද්ද ගලණය. ඒ ගලණය කියලා කියන එකට තමයි ඔය සන්තතිය කියන වචනේ පාවිච්චි කරන්නේ. ෆ්ලක්ස්. එහෙම නැත්නම් ගොජයක් වගේ එකක් තියෙනවා. ඒක දිහා බලහන් ඉන්න බැරි බව හැබෑව. නමුත් බලහන් හිටියොත් අංග සම්පූර්ණ ජීවිතයක් තියෙනවා ඒකට. ඒකේ මේ රූප බලනවා වගේ අනික් ඉන්ද්‍රයන් අතර වෙලා රූප බලනවා. කණෙන් ශබ්ද අහනවා අනික් ඉන්ද්‍රයන් අතර නැහැ. සම්පූර්ණ ඉන්ද්‍රන් ඔක්කොම වැඩත් වගේ වැඩ නැහැ වගේ. හැබැයි gediya pitimma තමන් ඉන්න බව තේරෙනවා. ඉතින් එතෙන්දී ප්‍රධාන වශයෙන්ම ඔය කමඨහං සුද්ධ කරනකොට එන ප්‍රශ්න තමයි මේක නැතුව නෙවෙයි කාටත් උගදිනේ මේක දකින්නේ පාළුයි, කම්මැලි, නීරසයි, මුස්පෙන්තුයි කිය. ඉතින් මේකට කියන්න පුරුදු වුණොත් මේක තමයි හුදෙකලාව කියන්නේ. මේක තමයි ප්‍රීචිගත පිරිචිගතය කියන්නේ. මේක තමයි සන්තුෂ්තිය කියන්නේ. මේක තමයි විස්රාම වෙනවයි කියලා කියන එක ගත්තොත් ওই පද දෙකේ මාරුව තමයි ඉතින් භාවනා කරනවා කියන්නේ. ඉස්සර කම්මැලි නීරසයි නැදකින්න දෝමකින් කියපු මේ පාළු ගතිය දැන් මේක තමයි හුදෙකලාව කියන්නේ. මේක තමයි පිරිචි ගතිය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවට අර සුනිල් ආරියත් මතයි හින්දුවක් තියෙනවා. පාලුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ උලලේනෝ උල ආවුදුරන්ට මේ පිවිදෙන ගායක පරපුරට යන්න පුළුවන්. ඉවර නෑනේ මං කියල ඉවර නෑ, සින්දු ඉවර නෑ තමයි. උඹට පිහාතුයි මට බල්පතයි තියෙන්නේ, ඉරිකඩ අපිට මොකද්ද හරි පාළුයි, උඹටත් එක්කලයි මම් පැල් කවිය කියන්නේ උඹ නාදං උල. ඕක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. උඹලටත් එක්ක මම පාරමිතා පුරලා තියෙනවා. ඕක හරි පාළුයි, ඕක හරි. හැබැයි මේ පාළුව දෙවනත් කළා අඬන්න එපා, චරිචුරු ගන්න එපා. මම උඹලටත් එක්ක අඬහැරි කියන්නම්. උඹටත් එක්කලයි මම මේ පැල් කවිය කියන්නේ. ඉතින් ඒ නිසා මේ ඔක්කොටම ප්‍රශ්න තියෙන වයසට යනකොට, ළඩ වෙනකොට මරණයට කිට්ටුන හරි පාළුයි. ඉතින් මේ ජීවත් වෙද්දිත් ඒකනේ හම්බ කරන්නේ. මේ ඉන්ෂුරන්ස්. මේ අපිට මේ ඒ වෙලාවට උදව් කරන්න දරු මල්ලෝ. වැටකොටු බැමි. ගෙවල් දොරවල්. එකක්වත් නැහැ. ඔය එකක්වත් නැහැ. හොඳට හයිය තියෙදි ජීවිතේ ප්‍රථම යාමේ කලුකෙස් තිබෙනේ පාළුකම යාළු කරගන්න. ඉවරයි.
ඊට පස්සේ මොකාට බය වෙන්නේ? ඉතින් සමහරු කෙලින් මේකට කණෙක් වෙනවා. ඒගොල්ල පාරමිතා පෙරලා ඔය බ්‍රිස්බේන් වල ඉන්නකොට අටවෙනි දවසේ විතර වගේ අපි මේ වගේ සාකච්ඡාවක ඉන්නකොට උගන්නන ටීචර් කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මම ඉස්සල්ලාම් වතාවට මොන්ටිසෝරි පන්ති ළමයින්ට මේ මයින්ඩ්ෆුල්නස් එක උගන්වන්න ගියාලු. උගන්වන්න ගියාම ඒකට කිව්වලු ඉන්දට බාඩි වෙලා නිකන් හුස්ම දිහා බලන්නේ කියලා. මුකුත් කරන්න නැතුව. ඉතින් ඒ ළමයි හොඳ ලස්සනට උත්තර දුන්නා. ඒක පුංචි ළමයි කවාඩි වෙලා ඉඳලා කිව්වලු මන්ට මොනක්ද පේන්නේ කියලා. මන්ට ආනපන පේන්නේ කියලා. ඉතින් ටීචර් ගණන් ගත්තේ නැතුළු පොඩි ළමෙක් නේ කියලා. ඊට පස්සේ ඊළඟ පන්තියට ආවේ ඒකළු මං භාවනා කරා මොනක්ද පේන්නේ කියලා. මේ ටීචර් හිතනවානේ මේ මොනසේ ආවේ කො භාවනා කරන බැලනකොට හුදුම සාන්තෝ වාඩි වෙලා ඉන්නවා. ඉතින් ටීචර් කියනවා ඒ ළමයට ආනපාන පේන්නේ නැතුණට ඒ ළමයා උත්තර තමයි ඉඳලා තියෙන්නේ. මං හිතුවේ මෙතෙක් කල මේ ළමයා හිතුවක් කර ළමෙක් භාවනා කරුවේ නැහැ කියලා. උපවාසයේ ගමඨාන් සුද්ධ කරනකොට මටයි දැනුයි තේරෙන්නේ සමහරුන්ට ආනපාන යහුවෙන්නේ නැහැ. ওই පාළුවේ ඉන්නවා. ඔච්චරේ මනුස්සකම ගියන් මං කියන ඔකට නිවන කියලා. මම ටික කුලප් වේඩි ඇති. ඕක තමයි නිවන කියන්නේ. පුළුවන් නම් යාළු කරගන්න. මොනවා නම් ආනපාන බිල්ලට දීලා යාළු කරගන්න. පුළුවන් නම් ඉරියව් බිල්ලට දීලා යාළු කරගන්න. පුළුවන් නම් වම දකුණ බිල්ලට දීලා යාළු කරගන්න. ඕනේ විතක්කද ਵਿਚාරද ඕනේ මඩ කඩොත්තුවක් දාන්නේ දෙන්න. දීලෝය මතු වෙන දේ බලන්න ඉන්න එකයි තියෙන්නේ. හවුදුනේ අර අඳුරු අවස්ථාව මේ ඒ කියන්නේ කෙලස් සම්පූර්ණයෙන් පුරන් වෙච්ච අවස්ථාවක්. ඔය අඳුරම මේක උදකලාව කියපුවම ආලෝකයක් වෙනවා. මේකට තමයි හුදකලාව කියලා. මේ තමයි භාවනා කියලා බැලුමුකම ওই අඳුරටම තමයි ආලෝකය වෙන්නේ. අඳුර වෙන්නේ මේක නොදකින් කිව්වොත්. නොදකින් විතරක් පාළුව දෙවනත් කරලා උඹ නාඩං. ඉතින් කවුද අපේ අම්මලා තාත්තලා අපිට කියලා දෙයිද? අපේ ෆස්ට් ඒඩ් කරන කෙනෙක් හෝ අපිට මේ බාල දක්ෂ උගන්වන කෙනෙක් කියයිද ඕක තමයි ජීවිතය කියන්නේ. ඔය මොන බයිලා නැතුව තුඹලොත් එන්න එන්න වෙනවා. හොඳම දේ ඕක යාළු කරගනි. යාලු කරගන්න තියෙන එකම දේ තමයි ප්‍රාර්ථනා කරන්න එපා, චේතනා කරන්න එපා, අදිෂ්ඨාන කරන්න එපා. බලන්න හැමතැනම උතන් තියෙන්නේ ඕක තියෙන්නේ. මේක භාවනාවේ දියුණුවක්. එහෙම නැත්නම් මෙතෙන්ට අපි යන්න හදන කියන එක දන්නවනම් මොනම කෙනෙක්වත් කවම කවදාකවත් හොම්බෙන් යනකම් ඕක බාර ගන්නෑ. හොම්බෙම යන්න. එදාට බාර ගන්නවා කොහි ගියත් මෙච්චරයි තියෙන්නේ මේක වෙන්නේ නැති වදේ කියලා හිතපු දවසේ ඔය අඳුර නැහැ ආලෝකේ. හිරකතියක් නැහැ. අසීමිත වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලෝක. ඒකට කාටවත් දෙන්නත් බෑ. මේ මිනිසෙක හොරකම් කරන්නත් බෑ. ඉතින් කාටද කියන්න පුළුවන් මෙච්චර මේ තඩමලා දැනෙදීන ඇවිල්ලා දවස් 10ක් ඉඳලා ඕකට යන්න හදන කිව්වනම් එහෙම ලැබෙන සරේ 50ක් කීයද බලන්න මේකට. කවදාවත් දෙන්නේ නැහැ. ඕකට ඉතින් ගෙදර ඉඳලා ගන්න පුළුවන්. අම්මා මුත්ත කිව්වා. අපිට මේ ආගම උගන්වලා තියෙන මේ හරුබෙහිඳා එතන මේ ආධ්‍යාත්මය කියලා අපි ඔළුවට දාලා තියෙන කුණු හරපේ නිසා අපි මොකද්දෝ බලාපොරොත්තු වෙනවා. අර එලිච්චිගේ අර හෙල්ලෙන එක වගේක වැටෙනකම් බලාගෙන ඉන්නවා. වැටෙන්නේ ඕය එලි එමතුවෙන එක බලන්න කපට කවදාකවත් විස්තර කරන්නත් බෑ. කවදා හෝ නිකන් ඉඳගෙන ඉන්නකොට දැනෙන දේ මොනම භාෂාවකින්වත් විස්තර කරන්න බෑ. දෙන්නේ හිටියට එකමයි බුද්ධ විදින්නේ. නමුත් කොමියුනිකේට් කරන්න බෑ. ඒ තරම් ගැඹුරුයි. ඉතින් ඒක එලිකෙලිති දවසේ තේරෙනවා. අනේ බුදුහාමුදුරුව අපිට දෙන්න හදන පණිවිඩමේ නායයට තීදී අපි හැම තැනම හොයනවා. හැම තැනම හොයනවා. දඹදිව ගිහිල්ලා හොයනවා. බුදු කාමර වලට ගිහිල්ලා හොයනවා. යෝගා කරනවා. හෝල්සම් ෆුඩ්ස් හොයනවා. නානා ප්‍රදේවල් කරගෙන ඉතින් තමන්ගේ නායයට තියෙනවා. ඒකට මේකක් කියනවා මොකද්ද මේ උපමා කතාවක් එහෙම නැත්නම් නිදර්ශනයක්. හමුදාවේ ලොක්කෙකුට මේ පදක්කමක් හම්බෙලා තියෙනවා මේ නලල්පටියා. ඉතින් මේ රාජකාරියට හැම වෙලාවෙම ඒක දාගෙන යන්න ඕනේ එයාගේ නිලේ. ඉතින් එදා හදිසියෙම රාජකාර කැඳවිල්ලකට එයා කැඳවනකොට නලල්පටිය නැහැ. ඉතින් මිනිස්සු ඔක්කොම ඇඳුම් ඇඳලා ගෑනට කතා කරගෙන යෝධී මේ ගම එක ඔයලා තිබ්බම මේ ළමයි කොහෙරි දාලා නැහැ. වදී ළමයෝ අත ගන්නවා තිබ්බ තැනක බලන්න කියලා යම්මන්දී අහල් කරනවා. මේ මිනිහා වයින්නෝ මේ ගෑනිට මෙච්චර වටනකම තියදි තේරෙන්නේ නැහනේ මේ කියලා දැන් ඔන්න ටික ගෑනිත් එක තරහ යනවා. හැම තැනම හොයනවා නැහැ. බැරිම තැන ගෑණි අතගසා දාලා නැගිටලා එනකොට දැන් වෙච්ච සිද්ධිය ගෑණි කියා ගන්න විදියක් නැහැ. ගෑණි කරන්නේ මූණට අල්ලනවා කණ්ණාඩියක්.
ඒක නළලේ දාගෙන මේ හොයන්නේ. නල්ලේ දාගෙන හොයනකම් කවදාවත් ඉරි හම්බ වෙන්නේ නැහැ. පිට මිනිහෙකුට දැකලා කිව්වොත් ඇයි මොගේ වහයි නල්ලේ කියලා කියන ගහනවා ඒ වෙලාව ගෑනට. ඇයි හමුදා විලොක් කියන්නේ? ඒ ගෑණි කරන්නේ කණ්ණාඩියක් වුණ රල්ලනවා. බුදුරජාණන් සත්‍යසිකත් එච්චරයි. මුලට ලැබිච්ච manussකම කියන්නේ ඕකයි. බුද්ධෝත්පාද කාලය කියන්නේ ඕකයි. ක්ෂණ සම්පත්‍ය කියන්නේ ඕකයි. චින්තන කල්යාණ මිත්‍රත්වය කියන්නේ ඕකයි. ධර්මශ්‍රවණය කියන්නේ ඕකයි. පැවිද්ද කියන්නේ ඕකයි. ඉතින් කොහේ හෙව්වත් හම්බ වෙයිද? වෙන හැම වෙලාවෙම තමන් ඒක වහගෙන ඒක පාගගෙන ඒක සැක කරගෙන ඒ විනුවට මොනවද හොයන එකනේ කරන්නේ. ඉතින් ඒක නිසා මේක ආදුනික අය, මේක ප්‍රවීණ අය, මේක බෞද්ධ අය, මේක අබෞද්ධ අය, මේක ගුරුන්නාන්සේ, මේක ගෝලයයි කියලා ඔය ගතිය කිසිම කිසි විදිහටම අයින් කිරිලක් කරන්නේ නැහැ. කවදාකවත් නැහැ. ඒක නිසා උතෙන් ගියාම බුදුහාමුදුර උතන ඉන්නේ. ඉතින් අපි මේ බුදුහාමුදුර හොයන්නේ කොච්චර ඇවිදිනවා 18 රියන් 28 රියන් බුදු පිළිම හදාගෙන නටනවා මේකේ තියෙන ඉතින් කවුරක්වත් පිළිගන්නේ නැති අන්තිමට හොයලා ගෙවිලා ගෙවිලා හිටයි හැන්දයි කියපු දවසේ උන්න තේරෙන්න පටන් ගන්නවා ආයෙනම් මේක වෙන්න ඇති කියලා ඒ කොහොනේ බලපු ගමන් පිපි දෙනවා එදාට මේක නිකන් මල පිපුණා වාගේ වෙනවා. ඉතින් ඒ වෙනස තමයි අපි මේ নানা ආකාර දේවල් කර කර ගිනියන්න දන්නේ ඒක තමයි. ඉතින් ඒ නිසා ඒක කාටද පුළුවන් නේ එක්ස්ප්‍රස් කරන්න. කාටද පුළුවන් නේ මේක හෙලි කරන්න. කාටද පුළුවන් මේක දේශනා කරන්න. කවුරක්වත් ඒකට එහෙම අගයක් දෙන්නේ නැහැ. ඒ නිසා එහෙම දෙන වෙලාවක් ආපු වෙලාවක ඒක අගය කරන එක තමයි කරන්න තියෙන්නේ. ඒත් ඒකේනා ලියන්නේ හෝ මේ විස්තර කරන්නේ මේ අදහසින්ද දන්නේ නැහැ. උගදිනේ කේක විතර කරන්නේ පෙරදිච්ච වැරදිච්ච අදහසෙන්. ඉතින් ඒකට හරියට අනුග්‍රහ කළක නෑ. ඔය මොනවාක්වත් හොයන්න එපා. ඕකම බලන්න. ඕක ලොකු දෙයක්. ඕක නිවනම කියලා බලන්නකෝ කියලා බලපු දවසේ පේන්න පටන් අර ගන්නවා. Born to be free. ඉපදිලා තියෙන්නේ නිවන ලබන්න. අපි මේ හොයන්නේ නිවන කියලා. ඒක වටේ කරකිනවා. අවසර සයන්වස්. සයන්වස් එතකොට මේ දැන් එක හුස්ම රැල්ලක්වත් බලන්න නැතුව ඇස් දෙක පියාගත්ත ගමන් ඒ සත්‍යය යන්න පුළුවන් නම් ඒක එහෙම කරන එකද සුදුසු නෑ කෙලිම නඩුවක් දාන්න සුප්‍රීම කෝට් එකේ ඇයි මේ සිල් ගන්න නැතුව මේ කාවේ කොහොමද ආනපාන කරන්න නැතුව ආවේ කොහොමද ඉන් කෝට් කේස් එකක් දාන්න තමයි කරන්න තියෙන්නේ බෞද්ධයාගේ වැඩේ ඔච්චරයි ඌ මේකට මූණට කෙල ගන්න ඌ මේකට උණු අතුරුවක් කරනවා ඇයි හද්දීයනේ මෙච්චර මේ සිල්ල කළා භාවනා කරපු අදවලාට මේක තාම හම්බෙලා නැහැ මේ ගිය ගම මට හම්බ වෙච්චාම වෙන මොනව කරන්නද ඔය කරන හැම කමඨාන් සුද්ධ කරන චෝදනාවක කමඨාන් සුද්ධ කරන්න දින හැම එකකීම කරන්නේ ඔය தත්ත්වෙට නිග්‍රහ කිරීමක් විතරයි. මේක දියේදී වටෙන් අත දානවා. මේක එළියට එන්න හදන වටෙන් අත දානවා. හරිම කම්මැලි, හරි පාළුයි, හරි නිදිමත, හරි ඒකාකාරයි ආනාපානවත් නැහැ නේ අඩු ගන්න. පාළුවක් නෙවෙයි හැමදෙම නැත්නම් එතන පහසුවක් තියෙනවද ආනාපාන? මේ එහෙම කියන්න බෑ. ඒ උඟ දෙනකොට ඒක තමයි පාළුව. ඒකට තමයි මේ දරුව ඇති කරන්නේ. ඒකට තමයි මේ බූදල් ඇති කරන්නේ. ඒකට තමයි මේ වස්තු භෝග හොයන්නේ. මේ පාළුව නැති කරන්නේ අනිවාර්යයෙන්ම ඔක පහු වෙනකොට එනවා. එයා කොහෙන්දෝ කියවෙනවා. මේක කවදාවත් පිළිගන්නේ නැහැ. මට තේරුණා ආදරේ ආනාපානෙ බලනට වැඩිය ඒක ලේසි කියලා. මොකද ආනාපානෙ මම යමක් කරන්න ඕනේනේ. මේකෙදි කරන්න දෙයක් නැහැ. ඔහේ නිකන් ෂේප් එකේ ඉන්නනේ තියෙන්නේ. මේ පුළුවන් නම් ෂේප් එකේ ඊට පස්සේ හැබැයි කාටවත් කියන්න නම් එපා. කියපු ගම බුදු අම්මේ ඔකට යුද ප්‍රකාශ කරනවා. ඉතින් ඕක ඔච්චර ලේසි එකක් නම් ඇයි මෙච්චර ත්‍රිපිටකය? ඇයි මෙච්චර 84000ක් ධර්මස්කන්ධ? ඇයි මේ දසපාර්මිතා? ඇයි මේ 30ක ප්‍රතිසන්දි? ඇයි මේ තටමන? ඒ නිසා ලංකාවේම තියෙනවා මේ වෙනකොටවත් නිකාය 3-4ක් කොල්ල තුන් අතරේ භාවනා කරලා බෑ නිවන් දකින්න. භාවනා ඕනේ නෑ නිවන් දකින්න කියලා කෙලින්ම කියනවා. මං ඉතින් ඕව දැකලා කරබන ඉන්නවා. එක පැත්තකින් බලනකොට මේ නටන නැටිල්ල හැටියටයි මේ ඇඳලා තියෙන ඇඳිල්ල හැටියටයි එහෙම කම්බුල් පාරක් ගහන්න ඕනේ. ගහපු දවසේ තේරෙනවා. හැබැයි ඒක නෙමෙයි බුදුරජාණන්සේගේ ක්‍රමය. බුදුරජාණන්සේ මේ තියෙන පිස්සුවම තේරුම් ගන්නේ පිස්සුව හරහාම. එමේ උතෙන් ගෙනියනවා. එතකොට අපි මේ ලොකු කැළඹීමක් එක්ක නැහැ නේ අපේ හිතට. ටිකෙන් ටිකෙන් මේ අකිරියන යන්නේ ක්‍රියා කිරීම නෙමෙයි ක්‍රියා නොකර සිටීම එනදී බාර ගන්න එක.
ඒකට ටිකෙන් 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 අකිරියට ගෙනියනවා. සීල ශික්ෂාට වැඩි සමාන ශික්ෂා සියුම්. ඊට වඩා ප්‍රඥා ශික්ෂා සියුම් කරලා 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 අන්තිමට අර නැති තැන අවබෝධ කරලා ඒක වැඩි කර ගන්න ක්‍රමයක්. ඉතින් අන කෙලින්ම අල්ලන්න පුළුවන් එක්කනට කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒතර තියෙන ප්‍රශ්නේ ඒක හෙලි කරන්න දන්නේ නැහැ, හෙලි කරන්න දන්නෙත් නැහැ. නමුත් අදහන්නේ නැහැනේ කවදාකවත් මේකයි මේ මේක නැති කිරීම නිසායි මේ සංසාරයක් දුක් විඳින්නේ කියලා. සංසාරේ දුක් ලැබෙන්නේ ඔකට කරන නිග්‍රහය නිසානේ. අගාරව අපතිසා. ඔකට ගෞරව කරලා ඔකට ප්‍රතිෂ්ඨාව දුන්නා නම් කවුරු කෙරුවත් ඕක වෙනස් කරන්න මොනම දෙයකින්වත් බෑ. සෝනස් මීට දවස් දෙකකට ඉස්සෙල්ලා දැන් ඔබ වහන්සේ එක වෙලාවක අර නන්දියා ප්‍රශ්නෙට කිව්වා ආනාපානිය අඳුර ගන්න දැන් ගෙවිලා යන තැනදී ඒ දෙකම නැති කරුණු කරන්න කියලා. මම ඕක කරලා ඒක කරමට කර මම කොහොමද දැන් එකදී කළා. ඒ කරත් පස්සේ ඊට පස්සේ අර මර වමන ගතියක් නියන් ඔළුව පැත්තෙන් රිදෙන එක පණ නැහැ කියලා වාත ටිකක් ආවා. ඊට පස්සේ මම හිතන්නේ මේ දැන් ඊයේ අද එහෙම කරද්දි දැන් ඇස් දෙක පියා මම හිතුවේ ඉතින් මෙච්චර ලේසියෙන් එන්න බෑනේ කියලා ඔබ වහන්සේ කිව්ව එක හරියටම හරි. ඒකයි මේ ප්‍රශ්නේ තිබුණේ. නඩුවක් දාන්න ඕන කතා දෙකක් නැහැ. කෙලිම සුප්‍රීම කෝට් නඩුවක් දාන්න අපේ ඇපීල් කෝට් කෙලිම ගන්න. ඉස්සර සුප්‍රීම කෝට් දාලා පස්සේ ඇපීල් කෝට් දාන්න ඕන. අමාරුයි බෞද්ධයට මේක කියලා දෙනවා කියන එක විතර අමාරු නෑ. ඒ තරම් මැට්ටෝ જાතියක්. ලෝකෙම නෑ. ඉදිරිපත් කළ තියෙන ක්‍රමයේ වැරද්ද. ඒ වැරද්දක් නෙවෙයි. එදා ඉඳලම සර්වඥාන්සේ නැත්තම් ඔයගේ ක්‍රමයක් ඉදිරිපත් කරන්න ඕනේ නැනේ. කිලින්ම ගිහිල්ලා ප්ලග් කරන්න තිබුණානේ. එහෙම වෙන්නේ නැහැ. ඒක වෙච්ච ගමන් ක්ෂීසොෆෙනික කියලා ලෙඩක් තියෙනවා. ක්ෂීසොෆීනියා කියලා. බයිපෝලා කියලා. ওই ලෙඩ දෙකෙන් එකට යනවා අපි එකපාරම ගියොත් උකට. ඒක නිසා මේක ටික 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 යනවා අපහු වෙනවා. යනවා අපහු වෙනවා. ඒක නිසා ක්ෂීසොෆෙනික් බයිපෝලා ඩිසීස් පන්නගෙන එහාට යන්න ඕනේ. ඉතින් ක්ෂීසොෆෙනික් වෙලා තියෙන යාට පුදුම පාළුවතියක් දැනෙනවා. ඔය ටිටිනස් කියලා ටින මොකද කියන්නේ ලෙඩේ? ටිනිටස් කිලෝට බෙහෙත් බොනවා. මම නිකන් ඉන්නකොට මට සද්දයක් ඇහෙනවා, මට බය හිතෙනවා, මට පාළුයි. වෙනම බෙහෙත් බොනවා. ওই පාළු ගැටියට වෙනම 18 සන්නි ගම්මඩු ගොඩක් සෙල්ලම් තියෙනවා. සයිකියාට්‍රි වල පුදුමාකාර බෙහෙත් තියෙනවා. දීපු ගමන් වෙන්නේ ඕ මොකක් හරි අර කාර්ක සප්‍රෙස් කරලා සයිකඩෙලික් මෙඩිසින් එකක් දාගෙන ওই මොකක් හරි පිස්සුවක් කියලා කියලා ඉන්නවා. ඒ තා කුසණීපයි. ඒ කියන්නේ ඌ නැචරල් ඌ හෙල්දි. අතින්නේ ගර්භක පිසු හිතන්න බලන්න මේ දෙවිය අධහන සයිකියාට්‍රි එකට වෙස්ටර්න් සයිකොලොජි එකට ඕක අල්ලන්න පුළුවන් වේද කියලා. ඌ අල්ලන්නේම මෞංකාර දෙවියන් ආන්සර් ගිනියන්න හදනවා. ඒක නිසා කියනවා සයිකෝതെරපි විතවුට් ද සෙල්ෆ් කියලා. කොහොම හිටියේද කියලා වෙස්ට් එක දන ගාන වයසක නෑ තාම ওই පැත්තෙන් බලනකොට. උන්දලා කරන්න හදන්නේම මේක මොකක් හරි සූස්ටි එක ගැට ගහලා තියලා මොකක් හරි පිසුව ගැට ගහලා තියලා ඌ සදා සොත්ති කරන එකයි කරන්න හදන්නේ. කවදාකවත් කියන්න දෙන්නේ ඕක තමයි manussකම. ඔකට පුරුදු වෙන්න නම් පුරුදු වෙන්න පුළුවන්. හැබැයි ඒකට පුදුරු චැලෙන්ජ් කරන ටූල්ස් තුනක් තියාගන්න. ශ්‍රද්ධාව තියාගන්න, සීලය තියාගන්න, සතිය තියාගන්න. ශ්‍රද්ධාවෙන් සීලෙන් සතියෙන් යුක්ත ඔකට වෙලා යන්න අරින්ද සම්පූර්ණ ස්වභාවික චලනයක් ඔටාවෝ කියලා කියනවා. තතතාවේ කියලා දෙනවා. ඒකට අපි මේ දාන්න ඕන අන්නේ ඉන්නේ එලියනබල් අනලොයිඩ්. ඔකට දාන දේකුත් නැහැ. ඕකෙන් වින් වෙන්නත් බෑ. ඒ තරම පදමක් ඕකේ තියෙන්නේ. හැබැයි අම්මා මුත්ත කිව්වා බාර ගන්න නෑ. කියල්ලෙලල. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ මේ ඇත්තටම භාවනාවට කෙලින්ම සම්බන්ධ නෑ. ඔබ වහන්සේ මේ වචනය ප්‍රකාශ කරපු ඉඳ අර සිස්ස ෆිනික් කිව්ව එකේ එහෙම ලෙඩෙක් ඉන්නව නම් ඒ කියන්නේ එයා හොඳ කරගන්න විදියක් තියනවාද මොකද මම ශීසොෆෙනික් කටිරේ කියනවා මෙඩිකේෂන් මෙඩිටේෂන් දෙකේ බයිපෝලා වලින් පල්ලේ හිටියොත් කියනවා මෙඩිටේෂන් මෙඩිකේෂන් කොම්බිනේෂන් එක කොට ගන්න පුළුවන් බයිපෝලා හෝ එහාට ගිය ශීසොෆෙනික් වුණාට පස්සේ හෝප්ලස් කියලා කියනවා ඒක IMS එකේ ස්ටෑන්ඩඩ් එක ඉන්සයිඩ් මෙඩිටේන් සොසයිටි එකේ හැබැයි ඒක මම දන්නේ ශීසොෆෙනික් කියන්නේ මොකද්ද බයිපෝලා කියන එක මම දන්නේ පොතේ තියෙන එක අර පුළුවන් නම් කියවන්න ජිල්බෝ ටේලර් ටෝක්කියක් තියෙනවා ජිල්බෝ ටේලර් කියලා කියන්නේ මේ නියුරෝ සයන්ටිස්ට් කෙනෙක් මම හිතන්නේ මම කලින් කිව්වත් මන්ද අවුරුදු 34ක් විතර වයස බැඳලා නැහැ එයාගේ මල්ලි සිසොපෙනික් එයාට වල රූප සංඥා එනකොට ඒක යා රියලිස්ටික් කියලා බාර ගන්න ඊට පස්සේ ආයේ රියැලිටි ලෝකෙට ආපම දෙක පැටලෙනවා එයාට මේක මම හිතපොදයක්ද ඇත්තද දන්නේ
ආයතන මේ ලෝකෙට අපි මේ දෙක තමයි ශිසොපෙනි. ඉතින් ඒක බේරන්න බෑ. ඉඳපු ගම මෙයාට පේනවා මිනිස්සෙක් ඉන්නවා ඉස්සරහ. ඉතින් ඊට පස්සේ ඉතින් ඉච්චර තමයි යාට. ඒක ඉන්නවමයි. ඊට පස්සේ මෙයාට කල්පනා කරනවා මේ ලේඩිට මල්ලිට ශිසොපෙනික් මට නැත්තේයි කියලා. ඒ නිසා එයා ඉගෙන ගන්නවා න්‍යිරෝ සයන්ටිස්ට් කෙනෙක් වෙනවා. එයාගේ සබ්ජ ප්‍රොෆෙෂනල් වෘත්ති සතරයි ඉතින් හොඳ රෑන් කියන්නේ MD එක කරලා ඊට පස්සේ මෙයාගේ බ්‍රේන් ටියුමර් එකක් ඇවිල්ලා බ්‍රේන් මොකක් හරි බ්ලීඩින්ග් එකක් ඇවිල්ලා ලේ කැටයක් හැදෙනවා ගෝල්ෆ් බෝලයක් විතර එකක් මේ පැත්තේ සම්පූර්ණ බ්‍රේන් එක යනවා ඊට පස්සේ යාගම බැච්මේට් අඟල් 3 කට් එකක් කරලා බ්‍රේන් එක ඕපන් කරලා අරන් දානවා අරන් දැම්මට පස්සේ මෙමරි එක නැති වෙනවා ඊට පස්සේ යා කියනවා ස්ටාෆ් එක සලක නැහැටි මේ ඉස්පිරිතාලේ යම පල්ලෝ කියලා. ස්ටිල්ලාන්නේ එක්කෙනෙකුටවත් තේරෙන්නේ නැහැ. මෙයාට දැන් කන් ඇහෙන්නේ නැහැ මොකුත් නැහැ. ලෝකෙ දිහා බලන හැබැයි මෙයාට හොඳට ඇහෙනවා. තේරෙනවා කතා කරගන්න බෑ. එතකොට මේ ඇටෙන්ඩන්ට්ලායි ඩොක්ටර්ස්ලා ඇවිල්ලා ඩියුටි කරනකොට කෙලින්ම අපායට ගියා යා මේ නිරිසතෙකුට යම පල්ලෝ සලක නැහැටි සලකන්නේ ඩියුටි ඇවිල්ලා කරලා යනවලු ඒගොල්ලෝ. ළඟට එනකොට මෙයාට තේරෙනවලු කිසිම හැඟීමක් නැහැ කිය. ඒ අම්මා විතරක් ඇවිල්ලා හක් කරලා පොඩි ළමෙක් වගේ සලකලා පස්සේ අවුරුදු 8කට විතර පස්සේ ආයේ එක්සර්සයිස් කරලා මේ බ්‍රේන් එක හැදුවට පස්සේ තුන් තැනක පොතේ ලියලා තියෙනවා රයිට් බ්‍රේන් එක ඩැමේජ් වෙච්ච නිසා ලෙෆ්ට් බ්‍රේන් එක රයිට් බ්‍රේන් එක වැඩ කරනවා. එයා hina වෙනවලු. එයා දන්නවලු හොඳටම ජීවිතේට ඉවරයි කැරියර් එකක් ඉවරයි කියලා. ඒ වුණාට කියනවලු මේක ලෙෆ්ට් බ්‍රේන් එක තිබ්බනම් කරන්නේම රයිට් බ්‍රේන් එක සප්‍රෙස් කරන එකනේ. දැන් එයා කියලා වෙලා. ඒතර ලෙෆ්ට් බ්‍රේන් එක hina වෙලා කියනවලු එයා පොතේ ලියන පස්සේ මම බෞද්ධයෙක් නම් ඕන කෙනෙක් බෞද්ධයෙක් නම් ලෙෆ්ට් රයිට් බ්‍රේන් එක හිම නැගිට්ටට පස්සේ කියාවි නිවන් දැක්කයි කියලා. මුද මේ ලෙෆ්ට් බ්‍රේන් එක තියෙනකන් කවදාවත් රයිට් බ්‍රේන් එකට කතා කරන්න දෙන්නේ නැහැ. කතා කරුවොත් ඔය ඕකයි කියන්නේ. වෙන මොකුත් කියන්නේ ඔයි කියපේක විතරයි කියන්නේ. ඕකට එන්න දෙන්නේ නැහැ. ලෙබ්‍රේන් එක 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 දේවල් දාන ඔළුවට ඊට පස්සේ සනීපුණාට පස්සේ යා කියනවා එහෙම ලෙඩෙකුට කොහොමද සලකන්න ඕනේ සෙන්සර්ස් ඇතුළට ආවට එක්ස්ප්‍රෙස් කරගන්න බෑ ෂෝට් මෙමරි එක නෑ හැබැයි රයිට් බ්‍රේන් එක කිසිම වෙලාවක බාලුවක් දීලා නෑ එයා සම්පූර්ණ කියනවා ඔබ පිළිලා දැන් ඉන්නේ උඹේ මොනවාක්වත් දන්නේ නැති පොඩි බබෙක් ඔබ දන්න අවුරුදු 37ට ගිහිල්ලා මෙතෙන්ට ආවේ කියලා ඒ වගේ එක්ස්ප්‍රෙස් කරනවා ඊට පස්සේ ඔය TED Talk එකකට කතා කරනවා. ඒ පොතේ නම Inside Stroke of Insight කියලා. TED Talk එකේ කතා කරනවා බ්‍රේන් එකක් මේ මතේ තියාගෙන පුරා දඟලනවා ස්ටේජ් එකේ ගෑණි. දඟල දඟල කියනවා කවදද ඔයගොල්ලෝ මේ කඩප්පුලි කල්පනා කරන එකට තියෙද්දි මේ නිකන් චේතනා නොකර ප්‍රාර්ථනා නොකර රයිට් බ්‍රේන් එකට එන්න දෙන්නේ. ආපහු ගමන් පෙන්නන්නේ පාළු ගතිය. ඉතින් ලෙෆ්ට් බ්‍රේන් එක මොකක් හරි සජෙෂන් එකක් දෙනවා. ඒ යාර කියන කමන්න ඔබ සජෙෂන් ගෙනින් පැත්තකට හිටපන්. ඒක රයිට් බ්‍රේන් නැගිට්ටට පස්සේ ඊ ඉපදිලා තියෙන රයිට් බ්‍රේන් එකත් එක්කනේ කවදාකවත් යන්නේ. යා ෆ්‍රී ෆ්ලෝ එකට අපි ඉඩ දෙන්නේ නැහැ නේ. වෙන දෙයකට වෙන්න දෙන්නේ නැහැ නේ. හැම මගුලටම ඇඟිලි ගහනවා නේ. බුද්ධ ආගමත් දැන් ඇඟිලි ගහන්න පොයින්ටර් එකක් කරගෙන. බුද්ධ ආගමත් වෙන දේවල් මදිවට. එහෙනම් රයිට් බ්‍රේන් එකට දීපු ගමන් ඔතන ඉන්නේ. ඒක නිසා අපිට පුළුවන් නම් කරන්න තියෙන්නේ මේ ලෙෆ්ට් බ්‍රේන් එක ගෙනත් දාන මේ ප්‍රොලිෆරේෂන් මේ කරන සිස්ටමැටික් තින්කින් මේ කරන ලීනියර් සිස්ටම් එක තිබුණාට පාඩුවක් නැහැ. එයාට කියන්න උඹ අයියා වෙන්නේ නැතුව උඹට ඕන දැනෙ හිටපන්. උඹට ඕන 50% ගනි. මට 50% දීපන්. 50% තියා එක පැයක් දෙන්න පුළුවන් ද පැය 24 බලන්න අපිට නිකන් ඉන්න බෑ. ලෙප්‍රින් කයිලිකන කකුල රිදෙනවා සද්ද ඇහෙනවා ගන්ධ රස පහස දැන වෙන නිකන් ඉන්නේ නැතුව පිස්සු කෙල්ලෝට එකක්වත් නැහැ සද්ද ඇහෙන්නෙත් නැහැ කකුල් රිදෙන්නෙත් නැහැ හිත විලිත් නැහැ මොකුත් නැහැ වාඩි වෙන්න ගිය ගමන් මෙන්න බොලේ ලිස්ට් එක මේ චාර්ජ් ෂීට් එක මොම්මද බොල ඔක්කොම බුදුහාමරණ විරුද්ධව චාර්ජ් ෂීට් එක ගහන මේ භාවනා කරන්න ආවෙ නැත්නම් අපි කැරම් ගහනව නම් ටෙලිවිෂන් බලනවා පැය 7-8 වාඩි වෙලා ඉන්නවා ගාලල්ල. හිතවිලි තොංගණන් එනවා කවදාකවත් සුප්‍රීම කෝට්ටේ නඩු දාලා තියලා බලන හිතවිලි එනවා කියලා හැම කවුරක් හරි නැහැ. ශබ්ද එනවායි කියලා. භාවනා කරන්න ගිය ගම මෙන්න බොලේ මේ අහල බහල සද්දයක්වත් තියෙන්නේ නැහැ. ආවදනි මේ මැට්ටෝ කිව්වේ අපිටද? නෑ. අනේ මේ මැට්ටෝ කියන එක සෞතුයි. ඊට වැඩි බර එකක් කියන්න තිබ්බේ.
හිත කීරි ගහලා ගියාම මටත් එමය. ගරු ස්වාමීන් වහන්සේ දැන් ඔය හුදකලාව කියන තැන ස්වාමීන් වහන්සේ කියපු එතන එකමද sound of silence කියලා එක එක විදිහට කියනවා lightness කියලා කියනවා light perception කියලා කියනවා vibration කියලා කියනවා darkness කියලා කියනවා endless space කියලා කියනවා sound of silence කියලා කියනවා කොට ඕන තරම් ලයිස්ට් දෙන්න පුළුවන් ඒක එක නා අපිට නමක් දෙන්න නැතුව මේක බලන්න බැරිකම තමයි අපේ තියෙන කුප්ප ගතිය බුදුරජාණන්සේ කියනවා ලෝකේ තියෙන ඕනම දෙයකට නමක් දීලා කෙලසෙනවා ඒක නම දීපු ගමන් අපි ඒකට figure එකක් මවා ගන්නවා නම් දීපුවා මේක නෙවෙයි අපි කතා කරන්නේ නම ගැන කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේක තියෙනවා මේක විතරයි unpolluted situation එක. මේකට මොන නම දුන්නත් ගැලපෙනවා. නැත්නම් මොන්නම ගැලපෙන්නේත් නැහැ. ඉතින් ඒකේ ඉන්න බෑ අපිට නමක් නැදී. නම දෙනවයි කියන්නේ will volition චේතනා අදිෂ්ඨාන පණිදි. It is it. That's it. කඩාවත් බෑ. අත්‍යවම ඩිස්කස් කරන්න බෑනේ අපිට කොමියුනිකේට් කරන්න බෑ නිසා අපිට ගොඩක් නම් දීලා තියෙනවා ඒ කිසිම නමකට මේක විස්තර කරන්න බෑ ඒක විතරක් කියන්න හැබැයි මේක කාටවත් අත්දකින්න බෑ කියලා කිසිසේත්ම මේ නිසා මට අත්දකින්න බෑ කියලා කිසිම genuine excuse එකක් නෑ එකම දේ තියෙන්නේ phobia එකක් තියෙනවා අපි mind එක මේක reject කරනවා මොකද මේක ආත්ම ශක්තියක් නෑ මෙතන මම යට ඉන්න තැනක් නෑ මේකේ මාන්නයක් නෑ අපි ඔක්කොම එකයි නේ එකේ අපිත් නෑ නේ එකේ ඔක්කොම නිකන් සුන්නත් දූලි වෙලා ගිහිල්ලා හැඳි ගෑවිලා ගිහිල්ලා නැති වෙන්නේ. අන්තිම මේකේ ලයන් ෂෙයාර් එක ගන්නවා කියලා කඩා කුට්ටි කඩා ගන්න දෙයක්වත් නැහැ නේ. ඉතින් ඒක නිසා මේක කවුරක්වත් මේක achievement එකක් නැහැ කාටවත්. Achievement එක තියෙන්නේ මේ materiality එක මමයා ඉන්න තැන, මාන්නේ තියෙන තැන, තණ්හාව තියෙන තැන. ඉතින් මේක කාටවත් එහෙම මගේ කියා ගන්න බෑ. ස්වාමීන් වහන්සේ ඊයේ සක්මණින් පස්සේ හවස තිබුණ භාවනාවේදී මට යම් සිද්ධියක් ඇති වුණා. මම මේ පොඩ්ඩක් ලියන්න කියලා හිටියේ. ඇත්තටම දැන් මේ ප්‍රශ්නය ආපු නිසා මම එකට මමුණලා කියන්නම් කියලා හිතුවද? ඒක ඇති වුණේ අර සක්මණින් පස්සේ අර සහෝදරී කිව්ව සක්මණින් පස්සේ කෙලින්ම ඇවිල්ලා භාවනාවට එන්න කියලා. ඉතින් ඒක වැඩ කළා කියලා මට හිතෙනවා ඊයේ හවස. වෙනදට අපි සක්මන් කරලා ඉවර වෙලා තේකක් බීලා වාඩි වෙලා හිමිසිරු වෙනවට වඩා සක්ම තේක බීලා සක්මන් කරලා කෙලින්ම ඇවිල්ලා වාඩි වුණා. ඇවිල්ලා පළවෙනි පැය භාගය ඇතුළත මට දැනුණා ප්‍රස්වාස කරනවා ආස්වාසයේ දිනෙමි ප්‍රස්වාස කරනවා ප්‍රස්වාසයේ යනවත් එක්කම පිටිපස්සෙන් එළියට රිංගුවා වගේ හරියට ප්‍රස්වාසයේ පිටිපස්ස පස්සපැත්තේ සයිඩ් එකකින් එළියට ගියා වගේ නිකන් හරියට දැවුනේ හයියෙන් යන කෝච්චියක කෝච්චි පෙට්ටි දෙකක් අතර ගහ පැත්තට පැනනවා වගේ ස්පීඩ් එක යන්නේ ඒතර එතන එහා පැත්තේ තිබුණේ එහා පැත්තේ නිකන් හරිම හිස්ද වගේ අවකාශය කිස් බව වික්තියක් මොකුත් නැහැ ඉතින් ඒ වගේ අවස්ථා දෙකක් මට ඇති වුණා පළවෙනි පැය භාගය ඇතුළත ඊට පස්සේ මට හැරිලා බැලුවා මට පිට බලන ආයි හිටියා ඊට පස්සේ මට ඒ අවස්ථාව ගැතුන්නේ ඒකත් එවදන් සාමිනා ඉස්සලා පැහැදිලි කර අවස්ථාවක්ද ඒක තමයි අපිට කතා කිරීමෙන් විතරයි අපිට අල්ලන්න පුළුවන් වෙන්නේ මේ ඇතිවීම පිළිබඳ තමන්ට ඇති උනේ අකරතැබ්බයකට නොදන්න තැනකට රැහින් තල්ලු වුණා වගේ කියලා බයක්ද එහෙම නැත්නම් මේ භාවනා කරපු නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලයක් ආශිර්වාදයක් විදිහට වැටුණේ මට හිතුනේ සාමනස ඒක ආශිර්වාදයක් කියලා. ඒක මට කිසිම බයක් ඇතුළුනේ මට හිතුණා ආරයි මෙතන තමයි යන්න ඕන තැන වගේ. හරි. අපි දෙන්න එකගෙමයකට සබාව එකග වෙනව හෝ නොවිනව. ඊට පස්සේ අපිට ඕනේ නම් නැවත මේක ගන්න මමයා. මොන දෙයක් කළේද මොන වගේ අනුග්‍රහයක් කළේද කියලාද මමයා කියන්නේ. මේක නැවත අපි දන්න මේක හොඳයි. මේක ආශිර්වාදයක් භාවනා ප්‍රතිඵලයක්. නමුත් නැවත මේක ඇති කරගන්න නැවත මේක වැඩි කරගන්න නැකතික භාවිත බහුලීගත කරන්න කුමක් කළේටුයි කියලා දෙහිතේ. මම හිතුවේ ආයිමත් ආනාපානසතිය ආයිමත් අර පල්ස් ට්‍රේන් එක දිහා බලාගෙන ඉන්න එක තමයි එතකොට අවස්ථාවක් ලැබෙයි ඉලියට පහින් ඉන්න අතරේ ඉවත් වෙන්නේ. ඔව් මේකෙදි බුදුරජාණන් වහන්සේ දෙනවා බොහෝම බයපක්ෂ නැත්නම් බොහෝමත්ම අහිංසක ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සමාධිස්ත නිමිත්තක් ගහයෝති කියලා. එහෙම වෙච්ච දවසක් තියෙනවනේ දැන් තමන් ඉස්සර තිබුණ නැහැ. අතර විස්තර තියෙන්නේ නැති ඕක නෝට් කෙරුවේ නැහැ. natural selection එකට ආවෙ. දැන් selection ට ආවනේ. ආපු දවසේ තමන් භාවනාවට ආපු ක්‍රමයක් තියෙනවනේ. නිමිත්තක් ඒකම නැවත නැවත කරන්න කියනවා. ඒ කියන්නේ මේක අපිට වරෙන් කියන්න බෑ. ඒකට දෙන්න තියෙන අඩුම කැඩුම දෙන එක කරතයි. ඒකට කියනවා අනුග්‍රහ කරනවා කියලා. ඉතින් ඒකට හොඳට සක්මන් කරනවා අර වගේම. සක්මන් දි ඉස්සලා තේබුණා. සක්මණින් පස්සේ ඇවිල්ලා එහෙම වාඩි වෙනවා. වාඩි වෙලා තමන් පුරුදු තාලයට ආනාපානියත් එක්ක වැඩි යනවා. අර කරපු එකම කරගෙන කරගෙන ඉන්නකොට නැවත ඒ தත්ත්වයට යන්න තිනීද වැඩි. හැබැයි අපේක්ෂා කරන්න එපයි කියනවා.
අපේක්ෂා කිරීමම මේක නැවත නොලැබීමට හේතුවක් වෙනවා. ඒ නිසා මුලින් මේක ඉලෙක්ට්‍රික් ගතියක් තියෙන. මුලින් ස්පොන්ටේනියස් වගේ එන ගතියක්. පස්සේ වෙනකොට තේරෙන පටන් ගන්නවා මේකට අදාළ විචල්්‍ය සාධක වගේක් තියෙනවා. අපි මේ තිස්සල ඒවා පෙළ ගස්සලා නැහැ. ඒ නිසා මුලදී විචල්්‍ය සාධක අහුවෙන්නේ නැහැ. මුලදී පොට්ට chance එක වැඩ කරගන්න. ඒ නිසා නැවත නැවතත් ඒක දෙන්න කියනවා. දුන්නාට පස්සේ තමන්තුලින්ම ක්‍රමසහ විදි හැදෙනවා. මේ ත්‍රිපිටකයේ තියෙන සතිපට්ඨානේ තමයි. හැබැයි තමන් ගන්නේ තමන්ගේ පසුබිම. එදා එන්න හේතු වෙච්ච පරිසර සාධක නැවත සලසලා දෙන්න කියනවා. ඒක උපමාවක් දෙනවා සර්වචන්නාංශයේ පියා කුස්සෙක් සතෙක් ගහගන්න ඉස්සෙල්ලා ඌ ඒ සත්තු රැගෙන එන්න ඉස්සෙල්ලා තැනකට ගිහිල්ලා හැංගිලා බලන් ඉන්නවලු. රිලෙවුන්ට ගහනකොට එහෙමයි ඌ කරන්නේ. එහෙම නැත්නම් හාව සෙල්ලම් කරනවා නම් ඒ සෙල්ලම් කරන තැනටලා හැංගිලා බලන් ඉන්නවා. එතකොට සත්තු ඇවිල්ලා සෙල්ලම් කරනවා. රාහුමක් රංචුවක් කෝ තනියම. බලන්න මෙයා හොඳට බලන් ඉන්නවා මේකේ වීකස් මේකන කවුද කියලා. දැන් මම කාටද ගහන්නේ කියන එක කල්පනා කරනවා. කල්පනා කරලා එයා කොටු වෙච්ච වෙලාවක් බලනවා. වීක් එකන. කොටු වෙච්ච වෙලාව බල අතන ඉඳලා ඊ තලපෙකින් ගහනවා. ගහපු ගමන් එයා ළඟට එනකොට මුළු රෑනම කෑ ගහනවා. කෑ ගැහුවට බාලම එක දුර්ලම එක ගත්ත ගමන් එහෙම නගින අහසට. අහසට නගින රැළ දුර්රෙනවා. උකුසල් දිනනවා. එයා එහෙම යන ගමන් ආව ගත්ත උඩට යන ගමන් ආපහු හැරිලා බලනකොට මං කොයි අතේ දෙහිටියේ කොහොමද ගැහුවේ දැන් මම මෙතෙන්ට ආවේ කොහොමද කියලා ජයග්‍රාහී හැංගීමේ ඉන්න වෙලාවේ නැවත හැරිලා බලනවා. එයා ඒක තමයි අනිත් දවසෙත් පාවිච්චි කරන්නේ. ආන්නේ වගේ යෝගාවචරයට යම් වෙලාවක ඒ Taman අවශ්‍ය දේ හරි ගියා. ඒක ඉතින් හරි කියලා දැනගන්නකොට සමහරට මේක වැරද්දක් කියලා සමහරු හිතන්නේ. සමහරු හිතන්නේ සතිය කැඩුනා. ආහනපානේ නැති වුණා. මන් දන්නේ නැත් තැනකට ගියයි කිව්වොත් එයාකට බයක් ඇති වෙන්නේ. එහෙමනම් මේ කතාව හරියන්නේ නැහැ. දැන් මේක ඉස්සලා හදාගන්න. හදාගෙන එදා හරියන්න යම් පසුබිමක් හරි ගියාද ඒක නැවත සපයා දීම වරක් හරි ගිය කෙනාට හරි නොගිය කෙනාට වඩා chance එක වැඩි නේ. එහෙම කිව්වම තේරෙනවද? කවදාකවත් වෙච්ච නැති කරන්න මේ කියන්න බෑ. වරක් හරි ගිය කෙනාට නැවත එතෙන්ට යන්න තියෙන ඊට වැඩි. ඒ බුදුන්ගේ ක්‍රමය පා උඹේ මේ ගනි. බුදුරජාණන්සේ general instructions එනවා. විකර්ම ශක්තියට චිත්ත ශක්තියට ආහාර වල හැටියට මේ චිත්ත නියාමයේ හැටියට උඹ දැනගන්න ඕනේ අනිත් දවසේ කොහොමද යන්නේ කියලා. ඒක ඒ නිසා තමන්මයි තමන්ගේ ක්‍රමෙමයි හරියන ක්‍රමෙ. ඒක නැති වෙනකන් අපි බුදුහමර දීප ක්‍රමයට කරගෙන යනවා. සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ දේශනා කරනනේ ලෑස්ති වෙලා යන්න සමහර. එන්නේ මොනවද කියන්නේ කියලා. අයියෙන් කියන්නේ ඇස්ලා භාවනා කරනකොට සමහර අවස්ථාවට ලෑස්තිලා යන්නේ කියලා එකක් කියනවා සමහරකට. ඒ වගේම අරමුණු කරන් බලාපොරොත්තු තියාගන්න එපා කියලා කියනවා. ඒ දෙක අතර සෑහෙන ළඟ දෙයක් තියෙන බවක් හින්ද පැටලෙන ගතියක් තියෙනවා ගොඩක් වෙලාවට. ඒක නිසා නමුත් ඒක හිමින් සැරේ අවබෝධ කරගන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට ගමන ස්ලෝ වෙනවා ඒක නිසා. පූර්වක්‍ෘත්‍ය සහ අරමුණු කියන දේ කොයි විස්තර කරන්නේ? පූර්වක්‍ෘත්‍ය කියලා කියන්නේ භාවනාවේ පෙළඹෙන්න ඉස්සෙල්ලා කළ යුතු ටික. භාවනා පෙළඹෙන්න පස්සේ බලන දෙක අරමුණ. දැන් මේ කතා කරන්නේ පූර්වක්‍ෘත්‍ය. දැන් අපි තියෙන්නේ මෙත්තා බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුභසති සෝයිමා චතුරාඩක්කා භික්ඛු භාවයේ සීලවා කියලා අපිට පූර්වක්‍ෘත්‍ය කියලා දීලා තියෙනවා. කරන්නේ ඉස්සෙල්ලා බුද්ධ ඥානසික කරා ඊට පස්සේ මෛත්‍රී කරා ඊට පස්සේ අසුභ කරා ඊට පස්සේ මනරාසති කරපන් මේ තමයි කන්ඩිෂන් කරන හැටි මම කවදාවත් ඒකට කතා කරන්නේ නැහැ එහෙනම් මට හරියට චෝදනා කරනවා ඔබ හන්දේ කවදාකවත් පූර්වක්‍ෘති අපිට කියලා දෙන්නේ අපිට පූර්වක්‍ෘති අරපන්දලේ මෙහෙම කියලා දුන්නා අරුණාන්ත මෙහෙම කියලා දුන්නා ඉතින් අපි පූර්වක්‍ෘති කරලා යනවා ඔබ හන්දේ කවදාවත් කියන්නේ මම කොහොමයිට වැරදිලාව කියවෙන්නේ නැහැ පරියන්කේ පූර්වක්‍ෘති සක්මන එච්චරේ මං කියන්නේ ඒක කියන්නේත් නැහැ මන් දීලා තියෙන උපදේශ වල ඒකයි තියෙන්නේ. ඒ නිසා අපිට ඕන පූර්වක්‍ෘතිය කරන්න ඕන නම් මේ චීන කඩේට ඇවිල්ලා ජපන් කෑම ඉල්ලන්න එපා. ඔය ගෙදර ඉඳලා කරගන්න. ඉතින් ඕ පූර්වක්‍ෘතිය හරිනම් ඉතින් උපදෙස් දෙන්න ලැබෙන්නේ නැහැ හරිද? ඉතින් හරි නැති නිසානේ මෙයා එහෙනම් මං කියන දේ කරපන්. ඉතින් හරි විරුද්ධයි කට්ටිය. මේ ධක්මන පූර්වක්‍ෘතිය කියලා කියනකට. කරලා බලන්නකෝ. කරලා බලපු දවසේ ඔන්න තේරෙන්න පටන් ගන්නවා. හැබැයි ඒක පූර්වක්‍ෘතිය වෙන්නේ තක්මන් කරලා ගිහලා කයිවාරු ගහලා තේ විවි අනම්මනම් බයිලා කියන්නේ කිව්වොත් ඒ පූර්වක්‍ෘතිය හම් වෙන්නේ නැහැ මේකට. සක්වන පිටින් එහෙම බබා නිදාගත්තට පස්සේ එලිපත්තේ බබා නිදිකිරුවාට පස්සේ අම්මා කොහොමද උස්සගෙන ගිහලා නිින්ද කඩාගෙන තොටිල්ල තියන්නේ?
බබත් එක්ක ඇවිදගෙන යන්න බෑනේ ඊට පස්සේ තොටිල්ලට. අම්මා දැනගන්න බෑ නින්ද ගියේ බබා එහෙම හොරලන් නැතුව ගිහිල්ලා එහෙම තොටිල්ලේ තියන්නේ. ඒක නැතුව අපි කරන්නම් ඔයාලේ දක්මන් කරනවා. කෙරුවට ඒ ගත්ත එකලස. ඒ ගත්ත සමාජිය අර පරියන්කිර ගන්න දන්නේ. එතකොට පූර්ව කෘත්‍ය එක. ඒක වුණත් දවසේ එකයි හරියන්නේ කෙරුවට. ඔය හැම පරියන්කම හැම වෙලාවෙම හරියන්නේ නැහැ. හැබැයි ඒක කරන්න ඕනේ හරියන්නේ නැති එකට සාපේක්ෂව තමයි හරියන්නේ. එතකොට තමයි දන්නේ මේක. අපි කැපකිරීමක් කරලා දෙනවා. අපිට කෙලින්ම ගිහිල්ලා කොණ්ඩ කැමේ කොණ්ඩ විතරක් කාලා ඉන්න බෑ. කැවුමම කන්න ඕනේ. කොණ්ඩ විතර කඩන කන්න දෙන්නේ නැහැ නේ කවුරක්වත්. ඒ වගේ ඒක කරගෙන යනවා දෙනවා මෙන්න මේ වෙලාව තමයි මගේ වෙලාව. ඒ වෙලාවට පුළුවන් තරම් බලන්න ඕනේ. දෙන්න තියෙන දෑවැද්දක් ඕන කෙනෙකුට දීලා තමන්ගේ විවේකී හදාගත්තා. ඒ මූඩ් එක කියලා තියෙන්නේ වෝමින් අප් කියලා එකක් තියෙන්නේ ස්පෝර්ට්ස් කරනකොට. කර්මන්නේ කරගන්නවයි කියලා ඒ කර්මන්නේ කරන ගැන ලස්සන කතාවක් ඥානරම සාංශි කිව්වා. කවදාහරි භවනා පරියන්කේකදී තමන්ට මට දැන් සෝවාන් මාර්ග ඥානෙ ලැබුණා වගේ කියලා හොඳටම පීක් එක්ස්පීරියන්ස් එක වෙච්ච දවසේ එයාට ආපහු හැරිලා බැලුවොත් යන්න ඉස්සෙල්ලා මට මංගල ලකුණු පහළ වෙලා තිබුණා කියලා තේරෙයිලු. ඉතින් යන්න ඉස්සෙල්ලා මගේ සෞඛ්‍යම් ප්‍රශ්නයක් නැහැ, ලෙඩෙම් ප්‍රශ්නයක් නැහැ, ආහාර දිරීම ප්‍රශ්නයක් නැහැ, මොකුත් නැහැ, ඔක්කොම තිබුණා. පුරුදු විදියට ගියා. හැබැයි ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. උනාට පස්සේ, ඉවෙන්ට් එක උනාට පස්සේ තේරෙනවා මේක වෙන්නේ ධර්මතා රාශියක් පෙළගහිලා. මම විතරයි නිරීක්ෂකයා. මට පේරෙන්න පටන් ගන්නවා හරි වැඩක් වෙන්නේ ඉස්සෙල්ලා ලකුණු තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න බෑ. වැඩේ උනාට පස්සේ තමයි ලකුණු හරි කියලා තේරෙන්නේ. හරිම කැපිටලිස්ටි සිස්ටම් එකක් වගේ තියෙනවා. ඊට පස්සේ නම් කියයි මෙන්න මේ ලකුණු තියෙනවා නම් වැඩේ හරි. හැබැයි මගේ ලකුණු ටික ළඟ ඉන්න එකට හරියන්නේ නැහැ. ඒක හරිම ටයිම් ස්පෙસિෆික්, ඒරියා ස්පෙસિෆික් එකක්. ඒක නිසා මේ එක සැරයක් හරි ගිය එකනට කියනවා සමාධිසජ නිමිත්තක් ගහයෝ තුමිටා හරිගේ යම් ආකාරයකටද ඒටික බොහොම බයපක්ෂව බොහොම ගෞරවයෙන් ඒටික සලසලා දෙන්නේ. ඒක තමයි පෙරකල පින කියන්නේ. ඉතින්ද ඒ බව දැනගෙන ඒටික කරගන්න බෑ මේ අහවලා නිසා ඔක් කියලා වුණොත් මොන කැඹිරිල්ලක්ද කියලා අපි හම්බ කරලා තින්නේ නෑයෝ. මොන කැඹිරිල්ලක්ද කියලා අපේ යාළුවෝ, මොන කැඹිරිල්ලක්ද අපේ වස්තුව, මොන කැඹිරිල්ලක්ද අපේ තියෙන මේ යුතුයකම්. මේ හොඳටම දන්නවා මේක කළ යුත්තේ කියලා. කරගන්න නෑ. අර යට බඩ එකක මේ හරි ඉසේකක්මයි අතෙන් මේ අර යට පළයන් චාන්චු, මෙහාට පළයන් චාන්චු, අර කෙනින් මේක චාන්චු, මේක කෙනින් චාන්චු. මට හිතුණා මේක වගේ කැඹිරිල්ලක් ජීවිතේ නෑ. ඊට වැඩිය හොඳයි තනිකඩ ජීවිතේ ලුණු කැඳ බීලා ඉන්න එක. මට ඕනලාද මම භාවනා කරනවා මට ඕන නැතිව නිකන් ඉන්නවා. ඒක ඕගොල්ලන්ට තේරෙන්නේ නෑ. අනිත් මං ගැන කතා කරද්දී ඕගොල්ලෝමයිත් එක තරහ වෙනවා. Google මේ යුතුයකන් රහසක් මී හරක් වගේ කරවිත තියාගෙන මේ කරත්ත බැඳගත්ත මී හරකගේ තියෙන විය ගහට කියන්නේ ධූරය කියලා. ඔය අපිට හම්බෙන සමාජ නිලතර ඔක්කොම ධූර. ඇඳපම් වෛරෝ බරබාවි. ඉතින් ඇද කියනවා මම අරිට වැඩි ලොකු සේවයක් කරනවා අරකයි මේකයි. ඉතින් කවදාද භාවනා හරිය දවසෙ තේරෙයි අනේ කැඹිරිල්ලක රඟ. කැඹිරිල්ල කියන වචනේ අපේ අම්මා කියනකොට කැමති නැහැ. ආඋණියන් වචනය. මොන්නම් කියන්නේ මේ ධූරේ තියේදී තෝ කරන්න පුළුවන්. ඒකයි ඒකේ ලස්සන. කෙරුවට පස්සේවත් කරුණා කරලා. මේ තමන්ගේ හරියන පැත්තට මේ වැල යන පැත්තට මැස ගන්න වෙනුවට මේ භාවනා නොකරන බයිලවත් දැන නැති උන්ගේ කට කතා වලට අපි නටන්න හදනවා නම් ලොකු සංසි ලියලා තියෙන පොතේ සාසනය ගැන හෝ විපස්සනා ගැන කිසිත් නොදන්නා කිසිම කෙනෙකුට මේ පොතේ ඇලපිල්ලක් වෙනස් කරන්න දෙන්න එපයි කියලා. මුදී ඒ තරම්ම දන්නේ නැති වුන් මේකට ඇවිල්ලා අපිට මේ බලි බයිල කියන්න හදනවා. හන්දනේ දැන් මෙහෙම කරගෙන යනකොට දැන් තමන් සෝවාන් වුණා කියන ඉන්සයිට් එක ඉන්ස්ටන්ටේනියස්ලි එනවා. එනවද? ඔව් ඒකත් මේ වගේ තමයි. දැන් මේ මහත්යට වෙච්ච එක ඔයිට ඉස්සලා කොච්චරද වෙන්න ඇති. නමුත් මේක තමයි භාවනා මාර්ගය කියලා තේරෙන්නේ නැහැ. එතකොට ඒක අපි report කරන්නේ නැහැ. ඒක දන්නේ නැහැ. ඒ මේක අපි අරගත්ත මේ ඇතුවිච්ච atmosphere එක නිසා. ඒ වගේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා. මට මගේ ක්‍රමේ විශ්වාසයි කියලා. ඒ තමයි සෝවන් වෙනවා කියන්නේ. බුදුන් කෙරේ ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාවක තමයි සෝවාන් ඵලයට. ඒක කම්ම ඔය අහන ප්‍රශ්න වලින් හොඳටම පේනවා මේ හක්කේ පොල් කෑල්ල වගේ සැකේ තියෙනවා.
අක්කේ බෝල් කැලක් තිබ්බහම කවුද ඔය මේ මොන ඇතාගේද මේ කඳුල ඇතාගේ අක්කේ බෝල් කැලක් තියානදලා තියෙනවනේ මේ මේ යුද දශමාය යෝධයන්ගේ හයිය බලන්ඩ තරංගයක් තියලා තියෙන යුද්ධ ටීචර්ලා. එතකොට මේ සේනාපතිය ගිහිල්ලා ඇතාගේ හොඬ දල දෙකෙන් අල්ලලා මෙහෙම ඇන්නලු බිම ඇතා ඇතික් අරගෙන මෙහෙම දල දෙකෙන් අල්ලලා බිම ඇන්නලු පෙන්නඳ ඇතාට තද වුණා කියලා. උඩ කේන්ති ගිහිල්ලා ළඟ තියෙන පොල් කැලක් අටේ දැතුවොත් ඔය මරණ දවසක ඉඳලම තියෙන්නේ මරන්න. ඊට පස්සේ විජිතපුර සටනේදී මම වැඩක් නැහැ නිකන් මම මේ කියන්නේ මේ නිකන් අනවශ්‍ය කතා. විජිතපුර සටනේදී ගිහිල්ලා පිටියට ගහනකොට පිටිය උඩ නැගලා දෙමළ මිනිස්සු රත් කරපු ඊයන් වැතරාලේ අතාගේ පිට උඩට. එතන ආගිරි ගාගෙන බැසළු පිටිපසට. මේ පිට ඔක්කොම පිච්චිගෙන යනවා නේද ඒකට. ඒ ගාම ගිහලා බසක් වලින් බසලා සීතල කරලා ගිතෙල් වලින් දාපු ගෝණි වලින් වහලා එන ඇතාට ගැහවල යුද බෙර. ගහලකොල ගහබේ කියලා. එසේ මිනිස්සු කෙරුවේ අඩි 40-50 දිග කොට ගස් කපලා අරගෙන 100ක් විතර මිනිස්සු ඇවිල්ලා උස්සගෙන ඉල ගහනවලු දොරට. දැන් අරෙන් ඊතල විදිනවා ගිනිවක් කරනවා එහෙම ඉන්නකොට ඇතා යන තියෙන දොරේ දොරබාවට උඩින් පිටිය කඩාගෙන යනවලු දැන්. උඩ ඉන්න තෙබලා උඩ පැනලා අරේන කුට්ටිය ඇතාගෙන් එහාට යන්න තල්ලු කරා. නැත්තම් වැටෙන්නේ ඇතා උඩට. ඇතා දැක්කලු. ඒ වෙලාවේ පොල් කැලඹීම දැම්මලු. ඒ වෙලාවේ පොල් කැලඹීම තමයි උඹට දෙන්නම් කියලා හිතාන හිටියේ. නමුත් ඒ පිට උඩ නැගලා ඒ ගඩොල් කුට්ටිය විසිරෙන්නේ නැත්තම් ඇතාට අමාරු වෙන නිසා ඇතා පොල් කැලඹීම දැම්මලු. ඒ වගේ භාවනා කරන හැම කෙනෙකුටම පුදුමාකාර සැකයක් තියෙනවා. ඒ කියන්නේ සද්ධාව නැහැ. ඉතින් මූණට කියන්න හොඳ නැහැ නේ අපා. සෞතුයිනේ එක. දැන් මේගොල්ලෝ හිතන විදිහට මේගොල්ලෝ සාමාන්‍ය අයට වැඩි ශ්‍රද්ධාව තියෙන කට්ටියක් කියලා නේ කියන්නේ. නමුත් මේ වැඩේට ජාම බේර ගන්නවත් ශ්‍රද්ධාව නැහැ. ඒක යහා ගිහිලා කියනවා රයිට්. ඔය කවුරු මොන જાති කරුවත් මම ගන්න මේ පාරමයි මට මගේ වැඩේ ෂුවර්. ඒක තමයි ඔය අවික්කප්පසාදේ කියලා කියන්නේ තමන්ගේ සීලය පිළිබඳ හොඳ ශ්‍රද්ධාවක් කියනවා. එදාට ඉතින් ඒක තමයි සෝවන් වෙනකොට කියන්න තියෙන එක ධෛර්යය හිතෙන කතාවක්. නෑ නෑ මයික් එකෙන් අහන්න එතකොට අර රෙකෝඩ් වෙනවද නැත්නම් ඔයාට ඕන හැසුනට අපට ඕන. සාමීන වහන්සේ පූර්වක් කිය ගන්න ඔබ වහන්සේ කතා කරපු සයි කියන්නේ මම අකමැති. මං කවදාවත් පූර්වක් පුතියක් කියලා කරන්නේ නැහැ. හැමදාම බුදුන් වඳිනවා. එච්චරයි මගේ පූර්වක් පුතිය. ඉතින් සමහර ප්‍රෝග්‍රෑම් වලට ගියාම ඔය භාවනා වැඩසටහන් වල පැයේ භාවනාවට පැය භාගයක් විතරම කරන්නේ පූර්වක් පුතිය. ඒ වෙලාවට ස්වාමීන් වහන්සේ මගේ හිත තැන්පත් වෙනව නෙමෙයි මට හරි නොරිස්සුන් ගතියක් දැනෙනවා. ඉතින් මම ඒ හින්දා දැන් ඔබ වහන්සේ මූණට හින්දා නෙවෙයි කියන්නේ මම වෙන කවුරුත් ෆලෝ කරන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ඒ මොකද මට එපාම වෙලා තියෙන ස්වාමීන් වහන්ස අර පූර්වක්‍ෘතිය මං ඒකට මන් දන්නේ නැහැ මගේ හිත. මං ඒකට කැමති නැහැ ස්වාමීන් වහන්ස. මට හිත සංසුන් වෙන්නේ මං තුරුුවන් වැඳලා නිකම්ම මං ආස්වාස ප්‍රාස්වාස දිහා බලාගෙන හිටියාම අරමුණ ඉක්මනට අල්ල ගන්න පුළුවන් වෙනවා. හැබැයි අර වගේ වැඩසටහනකට ගිහිල්ලා පූර්වක්‍ෘතිය ඒ වාර කියවගෙන ඉරව්වගේ කියවගෙන ඒ අහගෙන ගියාම හිතට මට හරි නොසන්සුන් ගතියක් දැනෙනවා. උරුමේ පඬිස්සංශ කියෝම් මේ භාවනාව තාම හරි නැහැ. ඒක පුරුදු වෙච්ච දවස් තමයි අපිට සාසන සේවාවක් කරන්න පුළුවන් කියලා. ඒකත් පුරුදු කරන්න. ඒකට සතියෙන් හිටපම මොකද වෙන්නේ? ඒක පුරුදු කරන එක තමයි ඔය භාවනා කරන්න උඟාක් අමාරු දෙය. අපි නැවතත් අපි මේ 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 අමනියොත් එක්ක මේ මැට්ටොත් එක්ක මේ ලෝකෙත් එක්ක ඉන්න ඕනේ. ඉන්න නම් එකයි තියෙන්නේ. උන් ඒ පූර්වක්‍රත් එක්කනට බොහොම සතුටින් වරිම හොඳයි කියලාගෙන ඉන්න ඕනේ. හැබැයි යටින් දන්නව නැද්දක් ඉන්න පතන් හොදවමකින් කියලා හැබැයි වෙල්ලන්නේ නැල්ල. අන්න එදාට පුළුවන් සාසන සේවාව කරන්න. මොකද ඒ බුරුම සාරිකේ උඹ හිතනවද මේ මගේ පෞද්ගලික කැමැත්ත කියලා නෑ. මේක තමයි සාසනෙට ඕන හොඳම දේ. මිනිසු කරන්න පූර්වක්‍රත් එම්බ කරපන්. මේ ආපු ගාම මට ගාව මෛත්‍රී භාවනාව ඉවර වෙන දවසේ කරන්න කියලා. නේ මයි කවදාකවත් එහෙම කියන්නේ නිකන් වැරදිලාවත් කියවේද මගේ ඇති. නෑ. මුතු මෛත්‍රී භාවනා කියන්නේ වාඩි වෙලා වාඩිලා සෝසෙ ඉන්න දාලා මෛත්‍රී මගේ එක. ඒක තියෙනවා. ඒක ඒගොල්ලන්ට ඕනේ වෙන එකක්.
දැන් මම යන්න හදනකොට මම නැගිලා මයිටි 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 මංක බම්බු ගහපන් ඈ නෑ නෑ ඒ තමයි ඒ කියන්නේ අපන්නක ප්‍රතිපදාව ඒෙන්දම මේෙන්දම ගියා නෑ සයින් ටේබල් එක බෑ දැන් මම නම් තීන්දුව කරන්නේ මම තීන්දුව ගන්නවා මම ඔය කායින්වත් අහන්න යන්නේ මොකද මං කල්ලා තු කියලා තියෙන්නේ කවුරු මොන જાති මේකට දාන්නේ මං එන්ඩ් ඉස්සලා තිබුණ පොඩි ළමයිගේ ප්‍රෝග්‍රෑම් එක ඒකයි මයිටි බවනක් කරා ඒ ඕගනයිසර් කිව්වම හයමාට ගියාට පස්සේ සංසප්පි 8න් පස්සේ ළමයිට මයිටි බවන ප්‍රශ්නයක් නැහැ ඒ ළමයින්ට දෙන්න ඕනේ මේක ඒ තාලෙට දැන් මෙතෙන්ට එනකොට කියලානේ අපි දීලා තියෙන මෙන්න බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් මෙන්න ටයිම් ටේබල් එක මෙහෙවිල කියන 8000 රකින්න බෑ කියලා එනම් මං කියනවා කරුණාකරලා චීන කඩේකට යන්න මේක ජපාන්. මුද ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් කියන්නේ. ඊට සෙමෙ දෙන්නවිල කියනනම් සතුටක් බහුණා තේරවාද නෙවෙයි දෛසංශ කරන්නේ දැන් තේරවාද තමයි. මෙතන තියෙන සතිය කියලා අපි පළවෙනි වාක්‍යෙම කියනවා. ඒෂා කවදා හරි මම ගියොත් එහෙම වෙන එකක කවුරු හරි යamai කරනවා නම් චතුරාර්යක මම කවදාක රියැක්ෂන් එකක් එන්නේ. ආවත් ඒක මම පෙන්නන්නේ චපලකමට නෙවෙයි. ඒකට සබහ ගෞරවය කියන්නේ. ඒකට කියන්නේ සබහ ගෞරවය. මොකද මේක ජනමතේනේ. අපි ජනමතේ මම මෙහෙම කියනවා. විපස්සනාව කවදාකවත් එහෙම දෙයකට ෆිට වෙන්න බාධාවක් වෙන්නේ නැහැ. භාවනා කරන කිරුවට පස්සේ ඕනම දෙයකට ෆිට වෙන්න පුළුවන් වුණා මිසක් මේ බෞද්ධ නෙවෙයි අපි හිතන්නේ Hindu පන්සලකට ගියා නැත්තම් මුස්ලිම් කෝවිලකට ගියා කියලා මම මට මතකයි මම ගිය වෙලාවේ මිනසෝටා වල අම්මා නැති වෙලා අම්මා කතෝලික පුතා බුද්ධාගමී පුතා තමයි පන්සලේ ප්‍රධාන කටින පින්කම ඊට පස්සේ අම්මගේ සර්විස් එක කරන කැතලික් චර්ච් එකේ දහම්තුත් කෝ යන් කියලා. ඉතින් මං කෝ සිවුරු ඇඳගෙන ගියාට කමන්නේ නැද්ද කියලා. නෑ ඔබ වහන්සේලා තුන් දෙනා සුදු රිදී දාලා දෙනවා. දැන් ඇවිල්ලා කරන්නේ චර්ච් එකේ මෙවයක මැලේසියෙන් එක්කෙනෙක් හරි. ඇමරිකන් කාර්යයක් නෙවෙයි. ෆාදර් ඇවිල්ලා සර්විස් එක කරනකොට ඉතින් ඔක්කොම නැගිටිනවා. ඉතින් මං බැලුවා මට පුළුවන්ද නැගිටින්න කියලා. දැන් මේ නැගිටින්නේ දියන්න අතට සුදු කරන්නේ. මං කෝ කරදරයක් නැතුව මං නැගිට්ටා. ආයෙ වාඩි වෙනවා. දැන් ඉතින් සිටින් ඉඳින් දැන් බෞද්ධ භික්ෂුවර ගැලපෙන්නේ නැහැ නේ මේක. මට ඕනේ නෑනේ බුදුහාමුදුරනේ මම බැලු පුළුවන් ද කරන්න කියලා. ඉතින් මං කිව්වා යෝ ෆොටෝ ගන්න එපයි කියලා. මං ඔය ෆොටෝ ගන්න එපයි කියන්නේ වෙන කෙනෙක් නෙවෙයි. පිස්සුමයි කෙලින්නේ මං. ඒ පිස්සු කෙලිනේ ෆොටෝ දාපුවම ඕගොල්ලෝ නම්බුවට කියලා මට බෙල්ලෙන් යන්නේ. ඕගොල්ලෝ ෆොටෝ ගත්තට ෆොටෝ තියාගෙන දන්නේ නැහැ. ගන්නම එපා. ඒ නිසා මං කියන්නම් ඒ පූර්ව කෘත්‍ය කවුරු කොයි දේ කෙරුවත් අපි වවුලාගේ දෙට ගියොත් වැඩිලි ළඟට ගියාට පස්සේ පුතු ඉල්ලන්න බෑනේ පුතු පුතු කියන්නේ බා. නෑ උඹට බෑ උඹ කීන්දිය අහපන් උඹ ඔයි කියන්න හදන එකෙන් ලකුණු කපා ගන්නවා උඹ භාවනා කරලා තියෙනවා නම් අපි ගියා නම් වෙන භාවනා මාස්ටර් කෙනෙක් ඇරෙද යන්නවත් ඕන කියලා මං කියන සාම්පල් එකට ඊළ බලන්න නෑ මට කරන්න බැරි මොකද සත්තු මරණ වැඩක් නම් හොරගම් එහෙම නම් බෑ පුරකෘති තියෙන කරනවා කවුරු හරි මේ භාවනා කරන වෙලාව කිව්වද මම කිසිම විරුද්ධත්වයක් නෑ මේ මය ඇතින් ඒකට ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැති එන්නෙම නෑ හැබැයි කවදාකවත් ඊට විරුද්ධ වුණොත් අපිට මේ තාක්කත් ගෙනාවු 2600ක් ගෙනාවු තේරවාදයට අපි අඩයක් තිබ්බා වෙනවා. අපිට එහෙම අයිතියක් නැහැ. මේක ආවේ ඒ පරණ ඒ වටේ ජීනේ රැපර් එකත් ඒකේ රැප් එක තියෙන්න ඕන. හැබැයි අපි දන්නවා අපි ගිය පාර වෙනයි. ඒක තිබිච්චා. ඒ කැමති කෙනෙක් ඉන්නවා. ඒක කියලා දෙනවා. අනික කටට කියනවා ඕගොල්ලෝ යන්න කැමති. ඒ පාර දිගේ යන්න. හැබැයි ඇස් හොඳට තිබේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එකේ කොසේ ඒක කියනවා මිසක් බනින්න එපා කාටවත් නෑ සමහරවිට මට දැනගන්න ඕනේ මේ පූර්වක්‍ෘතිය කරන්නේ ඒක ඒකෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ අපිට අදාල අපිට මේ වෙලාවේ වෙලාව ගන්න ඕනේ නෑ ඒකේ ඒ පූර්වක්‍ෘතිය බුද්ධාම රකින්න මිසක් පැවැත්මට මිසක් නැවැත්මට නෙවෙයි බුද්ධාම පවතින්න එපායි. දැන් මෙතන ඉන්න උඟ දෙනකොට ඕනේ බුද්ධාම රකින්නේ. මයිලංගේ මේක නැහැ. මම මේ තරහට නෙමෙයි කියන්නේ මට කවදාකවත් ඒක රකින්න ඕනේ. මට ඕන කරලා තියෙන ගන්න තියෙන වැඩේ ගත්තා. ඒන රකින්න ඕන රකින්න වෙනවා නෙමෙයි මට කරන්න දෙයක් නැහැ. මම utterly utility value. Utterly utility value මගෙන් ડોක්ටර් ෆර්නැන්ඩෝ බයෙන් කියත්තා කියලා අහනවා බුද්ධාගම පියෝ සයන්ස් එකක්ද ඇප්ලයිඩ් සයන්ස් එකක්ද කියලා. කෝ පියෝලි ඇප්ලයිඩ් සයන්ස් එකක් කියලා. ඊට පස්සේ උඹ කට්ටි බෑන්නා උඹ කට්ටි වෙන්න ඔය උනේ 79 it's a purely applied science එක. It is දෙකේ එකක් මං කෝ දෙකේ එකක් කියන්න බෑ.
මට මේකේ රකින්න මොකක්වත් නැහැ. මං වෙන නාපු අයටට ස්තුති වේවා. මම කරන්නේ අට යුටිලිටි. එතකොට වැඩක් වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි මගේ එන්නේ. ඒ නිසා ලෝකෙ පැවතිච්චදී බාධා කරලා මම මැරෙන්නේ නැහැ. තියෙනකොට තිබුණ දේ තියෙනවා. මේ මං පෙන්නනවා නැත්තම් මගෙන් පෙනේවි. මේ ෂෝට් කට් එකක් තියෙනවා. ඒක ඇස්සත්තන්න පෙන්නේ. එහෙම නැත්නම් මේ කන්සර්වේටිව් මේ පද්ධතිය රකින්න හදන එකනට මම බ්ලැක් ෂීප් කෙනෙක්. ඒක නෙවෙයි ආගන් නායක ඔක්කොම මැරුණේ අසාධ්‍ය මරණනේ. බුදුහාමුදුරයලා අනික හුඟක් නායකව මැරුණේ කුරුසේ වහබීලා. මොකද ලෝකයා කැමති නැහැ ওই ලෝක වැඩේට ඇඟිලි ගන්නව දකින්න. ලෝක වැඩේට යස් කියාගෙන ඉන්නව දකුණට සිග්නල් දානවා අපට කැපුවා ගියා. නම් බල මොඩයි. ඒක නිසා මං විදියට මං කියන විදියට කරපල්ලා. මෙහෙමයි බුදුහාමුදුරෝ කියනවලු මේ මං කියන. මං කියන විදියට කරපන්. හැබැයි කවදාවත් මං කරන දේ නම් කාටවත් කියන්න එපයි කියලා. මං කියන විදියට කරපන්. මම කරන විදිය කාටවත් කියන්න එපයි කියලා. ඒක තමයි දෙගොල්ලෝගේ තියෙන ගනුදෙනු. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ එහෙනම්. ඊයේ උදේ පෙරද උදේ සක්මන් භාවනාවෙන් පස්සේ කිව්වේ 5:00 සක්මන් භාවනාවෙන් පස්සේ පරියන්කේට වඩනාට පස්සේ මේ මට කිසිම ප්‍රශ්නයක් නැතුව ආනාපාන සති දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් වුණා. ඊට පස්සේ විනාඩි 10ක් මට හිටෙම කාලෙ කියන්න මතකයක් නැහැ. ගියාම මේ මට අර සක්මන් ආනාපාන සති චූටි වෙලා ගිහිල්ලා ඒක පේනවා. නමුත් මේ මගේ ශරීරය ඉස්සරහට පිටිපස්සටයි දෙපැත්තට වරණ ගතියක් දෙනවා. ඒත් එක්කම මේ ගොක් පීස්ෆුල් වගේ විදිහට තේරුණා. ඒ කියුවේ කිසිම කරදරයක් නැහැ. ශරීරයේ තියෙන මේ කිසිම වේදනාවක් දැනෙන්නේ නැතුව ගියා. නමුත් මේ මට හරියටම ඒක කියන්න බෑ මොකක්ද උනේ කියලා. මොකද ෆිසිකලි මං අත්‍රව වැරෙනවද කියලා දන්නේ නැහැ. නමුත් මට තේරෙනවා එහෙම වෙනවා කියලා. මේ ඊට පස්සේ ඒ බෙල් එක ගැහුවට පස්සෙත් මම ස්වාමිනාන්සිට කලින් දේශනා කරා අර මේ සමාධියක් ආපුවාම නැගිටලා ඇද්දි බෙල් එක ගහලාදී ඒක කැඩුණයි කියලා යන්න එපා කියලා. ඒක හිතාගෙන මම එහෙමම දානශාලාවට ගියා. මේ ගන්න එතකොටත් මට හුඟක් අර වෙනද මම මෙතන ඉන්නවම දැන් මේ යනවා කියන හිතන්නේ නැතුව මට සතිය තිබ්බා. මේ ඉතින් ඊට පස්සේ මට අපහු එක බින්දුනා. මම ඒ බින්දින දිහත් බලන් හිටියා. පහුවෙන්ද මම try කළා කොහොමද එතෙන්ට යන්නේ කියලා. නමුත් මට මතක නැහැ. ඊට පස්සේ මට අපහු එම එතෙන්ට යන්න බැරි වුණා. මොකද ඇත්තටම මට මතක නැහැ. මේ සමිනාස භාස්ගේ උපදේශක් පතනවා. ඇතර මතක නැති නිමේ ප්‍රශ්න තියෙන්නේ එතෙන්ද යන්න ඕන කියන හැඟීම තියෙන තාක්කල් Taman natural නෑ. ඒකම තමයි බාධා. එදාට ඉස්සලා දැසි කරපු දේ මොකද්ද කියලා ඒ ටික කරනවා නම් අර ප්‍රතිඵල අපේක්ෂා කරන එක නිසාම අපේ හිත හරි කුතුහලයකටපත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඕනම කෙනෙකුට වෙනවා. හරි ගියාට පස්සේ දෙවෙනි සැරේ ඒකට යන්න බෑ. මොකද expectation එක නිසා. Experience එනවමයි. ඒක නිසා ආයෙත් ඊට පස්සේ හරියන්නේ නැහැ. ඊට පස්සේ ඕක කරව බලන ආයෙසටක ඕක හරියනවා. ඒ හරියන්නේ expectation එක නැත්තටම නැති වෙච්ච දවසේ. ආයෙ හරි ගියාට පස්සේ ඕම එන frequency එක වැඩි වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒක එකක් වෙලා ඊගාවක එන ලොකු distance එකක් එන. එහෙම එහෙම ගිහිල්ලා ඉතින් දිගටම කරන්න ඕනේ. කරනකොට මේ ළඟ ළඟ එනකොට තේරෙන පටන් ගන්නවා. ඇත්තටම මේකට proximate factor එකක් තියෙනවා. ආසන්න කාරණාවක් තියෙනවා. ඒකට තියෙන ප්‍රධානම බාධාව තමයි expectation එක. result oriented ගතිය. මට අතින් යන්න ඕන කිව්වොත් ඒක දෙන්නේම නැහැ. ඊට පස්සේ ආයෙ කරන්න ඕනේ එහෙම බලාපොරොත්තු වෙන ගතිය අමතක වෙන කම්ම කරනකොට ඕන ආයෙ දවසක හරියනවා. ඌමම යනකොට ඒ ළඟ ඕක වෙන්න පටන් අර ගන්නවා. නමුත් අර first day වෙන එක හරියම break even point එකක්. ඒක හරි වටිනවා. නමුත් අපි හරියම දුර්වලයි ඒ දේට අදාළ facilitating factors තේරුම් ගන්න proximate factors තේරුම් ගන්න දීමේදී අපි හරි pragmatic නේ අපි result එක තියා බලනවා මිසක් අපි සම්පාදනය කරපු පසුබිම කාරණා අපි දුර්වල අපි ඒක කරන priority දෙන්නේ අපි අර aim එක බලනවා ඒක නෙවෙයි ඒක නිසා බුදු පඬිස්සාංශික මෙහෙම ප්‍රකාශයක් තියෙනවා ඔබ හේතු සම්පාදනය තින් කරණ තින යුතුයකම් අතින් 100% කරපන් ඵලාපේක්ෂාව බිඳුවකට තියාගෙන ඉන්න එපා.
ඒක ස්පිරිචුවල්, ඒක රිලිජියස්. කලයුත්ත තමන් කලයුතු හේතු සම්පාදනය, එහෙම නැත්නම් මේ පසුබිම් සාධක හොයලා දෙන එක, නිමිත්‍ය ග්‍රහය සමාධියේ නිමිති අරගෙන ඒක සම්පාදනය කළ දෙන එක අට ඩියුටි විත් නෝ එක්ස්පෙක්ටේෂන්. ඒකමයි නිවන කියන්නේ. ඒක කරන්න ඕන දේ කරපන්. උඹෙන් රටට මිසක් පුතේ රටෙන් උඹට වෙන දේ හිතන්න එපයි කියලා කෙනඩි කිව්වා. ඔක්කොම ලම රටින් මට වෙන දේ හිතුවොත් මට ආණ්ඩු කරන්න බෑ. උඹලගේ යුතුයකමක් වශයෙන් රටවැසියන් වශයෙන් කරන්න තියෙන දේ කරපන්. එතකොට මම රට පාලනය කරන්නම්. එතකොට වෙන්න ඕන දේ වෙයි. ඒ නිසා උඹෙන් රට වෙන්න ඕන දේ හිතපන්. රටෙන් උඹට වෙන්න දේ හිතපු ගමන් ඒක ආණ්ඩුවට බරක් වෙනවා කියන එක. ඒක කැපිටලිස්ටික් ප්‍රකාශය. නැත්නම් ඒක තමයි මේ මේකෙත් බලාපොරොත්තු වෙන්නේ මොනම හේතුවක් නිසා හෝ ප්‍රතිඵල අපේක්ෂා කරන්න ගත්තොත් අපි කාම ගුණයට වැටෙනවා. අපි ඒ වෙනුවට කරන්න ඕනේ අපි හේතු සම්පාදනය කරනවා. බලාපොරොත්තුකින්තර ඒක හියුමන් නැහැ කියලා කියන එක මනුස්ස මනසට කරන්න බෑ. මනුස්ස මනසට මොටිවේෂන් එකක් ගන්න බෑ. බලාපොරොත්තු නොකර යමක් කරන්නේ වෙයි. ඒකට ගේන දින එක මාන්තරයක රිලිජියස් වැඩ අපි බලාපොරොත්තු කරලා කරන්නේ නැහැ. නමුත් අද බුද්ධ ආගම මේ පිං කියන එක දාගෙන මොනවදෝ හරුපයක් කියන. මේ කරන්නේ පිං ලබා ගන්න කියලා මොකක්ද එකක් දාලා තියෙන්නේ. ඉතින් මිනිස්සු පිං ලබා ගන්න අරයට වැඩිය මෙයා රණ්ඩු කරනවා. එතන පොඩ්ඩක් දීලා ගොඩක් පිං ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා අහනවා. ඒ පිං අතවක මොකක්ද නේද කලියුත් කරනවා කියන්නේ? ඒකට ඉගෙන ගන්න කරුණාව. ඒකට කියන්නේ මුදිතාව. කලින් වෙලාවට ආව ඒ දේ කරයි කරයි. ඒ නිසා මේ වෙච්චි එක හොඳයි. බලාපෙක්ෂාව තමයි මගේ තියෙන කසඩ්නස් එක, මගේ ඩිෆයිල්මන්ට් එක, මගේ තියෙන කන්ඩිෂන් එක. මම මේක නැවත කරනවා බලාපෙක්ෂාවකින් තොරව කිව්වහම අපි ඒකට අවශ්‍ය ප්‍රොක්සිමේට් ෆැක්ටර්ස් facilitating ගැන හිතනවා. ඒකට අපි common sense පාවිච්චි කරනවා. හැබැයි ඒකේ පලාපේක්ෂාව නැතුව කරන්න බෑනේ. ඒක තමයි theoretically දෙන්න පුළුවන් shortest උත්තරේ. ස්වාමීන් වහන්ස අර ඉස්සෙල්ලා කියපු නිහඬතාවය ගැන කතා කරන්නේ එතනේ නිහඬතාවයෙන් ඉන්නකොට ටිකක් වෙලා යනකොට ඉමි පොඩි ආනාපානයක් දැනෙනවා. ආයෙත් එතනට හිත තියාගෙන ඉන්නකොට vibration එකක් වගේ ආනාපානයක් දැනෙනවා. හැබැයි ඒක අර මම හිතලා කරන එකක් නෙවෙයි. ඒක මට පේනවා හොඳට මෙහෙම ඇවිල්ලා යනවා කියන එක. එතකොට ආනාපානයේ Nirodhe බලනවා කියන්නේ එතනද ස්වාමීන් වහන්සේ? ඒක මේ විදිහට බලද්දී අර විවේකයේ පැත්තෙන් බලනකොට ආනාපානයේ ගෙවීම කියන්නේ විවේකයේ හටගන්ම. නැවත ආනාපානයේ මුකුළු කරගෙන ඇතුළට එනවා කියන්නේ විවේකයේ સમાප්තිය. ඉතින් මේකට අර ඉස්සරහ අපි කරන ප්‍රශ්නෙට පහුවෙනකොට තේරෙනවා ආනාපානය හොඳට අල්ලගන්න අල්ලගෙන ආනාපානයේ ගෙවෙන තැන බලන්න. ඒක තමයි විවේකයේ ස්ටාර්ටින් පොයින්ට් එක. එතකොට විවේකයේ එන්ඩ් එක මොකද්ද? නැවත ආනාපානෙ එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට විවේකයේ මුල ගෙවෙන ආනාපානෙ, විවේකයේ අග එන පටන් ගන්න ආනාපානෙ. එතකොට ආනාපාන දෙක තමයි දෙපැත්තෙන් තියෙන්නේ. මේකේ ටේල් එන්ඩ් එකයි මේක ඕපනින් එන්ඩ් එකයි. මේ දෙක මැද ස්පේස් එක. ඉතින් ඕකනේ හැම ප්‍රශ්වාසයකටම පස්සේ ආශ්වාසයේ ඉන්නේසෝ ගැප් එක තියෙනවා. හැම ප්‍රශ්වාසයකට පස්සේ ආශ්වාසයේ ඉන්නේසලා ගැප් එක තියෙනවා. නමුත් අපේ හිත තින් ස්ලයිසිං ඔෆ් ටයිම් දන්නේ. එයා චන්ක් ඔෆ් ටයිම්ස් ගන්නේ. එනිසා මේක ඉවරනකොටම අර කෙනවයි කියලා කතන්දරේ ගොතනවා. නමුත් තින් ස්ලයිසිං ඔෆ් ටයිම් ගියා නම් ආනපනෙ ගෙවෙන එක පළවෙනි ආනපනෙම ගත්ත පළවෙනි ප්‍රස්වාසය ආස්වාසය ගත්ත ඒක වෙනවා. නමුත් අපේ හිත ෂාප් නැහෙනේ. අපේ හිත ફોකස් වෙලා නැහෙනේ. කැලිබරේට් වෙලා නැහෙනේ. එතකොට අපිට අර ගෙවීම භාවනා කැඩීම සතිය නැතිවීම අරමුණ නැතිවීම කියන චෝදනාවක් මිසක් මේ නේචර් එක දකින්න කියන එක එන්නේ නැහැ. නමුත් ආනාපානේ මීඩියම් වෙලා ඒක සම්පූර්ණයෙන් ගෙවෙන වෙලාවේදී අපිට ඒක හොඳට මැක්‍රෝ පික්චර් එක පේන්න පටන් ගන්නවා. මැක්‍රෝ පික්චර් එක එනකොට මේ පේන හිස්තන මේ පේන ස්පේස් එක කරදරයක්, පාළුවක්, නිදිමතක්, කම්මැලියක්, සැකක් කියලා තමයි අන්ඉන්ස්ට්‍රක්ටඩ් මයින්ඩ් එක ගන්නෙ. ඒකට කියනවා නියෝෆෝබියා කියලා. ෆියර් ඔෆ් අන්නෝන් කියලා. එහෙම නැත්නම් ෆියර් ඔෆ් ෆ්‍රීඩම් කියලා. අපි පුදුම බයයි ෆ්‍රීඩම් එකට. ඒ කියන්නේ අපි දරුවෝ හදන්නේ පුදුම විදියට අයන් ෆිස්ට් එක දාලා. දරුවෝ ඉන්නේ ෆ්‍රීඩම් එකේ. අම්මල තාත්තල කැමති නෑ. රට්ටු ෆ්‍රීඩම් එකේ ඉන්නවා දැඟිට රජ්ජුරුව කැමති නෑ. මොකක් හරි වලියක් අදිනවා. අඩු ගානේ ක්‍රිකට් මැච් එකක් හරි දෙනවා. ඉතින් ඊට පස්සේ දෙගොල්ල ගහගෙන මොකට ටෙන්ෂන් නේ. ඒකලිය වල දිනනේ කරාට ගොඩක් තෑගි දෙනවා. මේ කට්ටිය කවුද ක්‍රිකට් ගහන්නේ මෙහෙ ඉඳගෙන ගෙදර ගෑණි මිනිහා ගහගන්න. රාජ්‍ය කරනවා නම් පහදිලියොම මිරිකලා තියාගෙන ඉන්නවා. ඒ කෙනා කවදාකවත් කැමති නැහැ ෆ්‍රීඩම් එක. ෆ්‍රීඩම් කියලා කියන්නේ no law.
ඒ කියන්නේ lawlessness, no rules and conditions. ඉතින් රජුරන්ට හීන් දාඩි දාන ඉන්නම බෑ. ඉතින් ඒක නිසා භාවනාවේදී 50% අඩුවානේ කියනවනම් ඔය අපි ෆ්‍රීඩම් එකේ ඉන්නේ. ඒකට ෆෝබියා එකක් තියෙන්නේ. ඇත්තටම ෆ්‍රීඩම් එකනේ ෆෝන් දැන් 95% කියලා කියනවා. පටන් ගන්නකොට 50-50 වගේ තියෙනවා. නමුත් ඒකට බයයි කියන කියන්නේ නැහැ. ඒක මිස් හැප් එකක්, ඒක පහලුවක්, ඒක නිදිමතක්. ඉතින් ඒකට අපි හුදෙකලාව කියලා දාගත්තොත් නමක්. විවේකී කියලා දාගත්තොත්, පිරිච්චගති කියලා දාගත්තොත්, විශ්‍රාමයේ කියලා දාගත්තොත් ඒක හේම බුදුරජාන්සේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරනවා. මෙන්න මෙහෙම කියන්නම්. මම දන්නේ මේක දහස්සර කිව්වට පාඩු නැහැ. තේරුම් ගන්න නැති වෙන තරම් ඉඩ තියෙනවා. අපි අරණ්‍යට ආවා. දැන් මෙහි ආවනි. මේ ආවට පස්සේ අපි මේ අරණ්‍යයේ ඉන්නවා කියන ප්‍රශ්න වල ඉන්න තාක්කල් ගෙදර තුරල් ප්‍රශ්න එන්නේ නැහැනේ අපට. දැන් මෙතන මඳුරෝ කරනවා. මම මේ නෑ සෝරි. මඳුරෝ නෑනේ මේකේ. මේකේ සෑන් ෆ්ලයිස්ලා ඉන්නවනේ. ඒ වෙනදා වයින්වනේ. දැන් ගෙදර හිටියනම් අපිට ඕන දෙයක් කරන්න තියෙනවනේ. දැන් මේ ප්‍රශ්නේ අපිට ආවා නම් මේ ප්‍රශ්نين අපි පෙළෙනවයි කියන්නේ අයි ගෙදර තුර ප්‍රශ්නේ අමතක වෙලානේ. එහෙම නැත්නම් මෙතන ඉඳන් ගෙදරනේ හිටන් දැන් මේකේ ඉන්නේ. එතකොට බුදුන්ස කියනවා උඹ යම්තාක් මේ අරණ්‍ය සංඥාවේ ඉන්න තාක්කල් උඹට හරක බාන ප්‍රශ්නයක් නැහැ. අලියැත්තු ප්‍රශ්නයක් නැහැ. රත්තරම් මිනිමුසු ප්‍රශ්නයක් නැහැ. පෞල් සංවිධාන කටයුතු මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්න වලින් නැති උනේ මේ ප්‍රශ්නේ නිසානේ. ඒ නිසා මේ ප්‍රශ්නේ හොඳයිනේ. මේක පොඩි ප්‍රශ්නයක් නේ. හැබැයි මේක දරතයක්. මේක රෆ් අවුට් එකක්. මේක ස්කවුට් කැම්ප් එකක්. බංක බෙජ්ජලු බුදියන්න ඕනේ. නමුත් කවදා හරි මේක හුදෙකලාවේ ලකුණක් කරගත්තොත් මොකද වෙන්නේ? මේක ප්‍රීතියක ලකුණක් කරගත්තොත් මේක අපිට හම්බෙච්ච විස්රාමයක් කරගත්තොත් මොකද වෙන්නේ? එතකොට අපිට කැම්ප් ගිය ජම්බරි මූඩ් එකක් නෙවලුවට එන්නේ. පෞලි ප්‍රශ්න නැති කරන්න අපි ජම්බරි මූඩ් එකට ආවා. ඊට පස්සේ බුදුනාස කියනවා දැන් මේ මූණ අරන්නේ මේ ප්‍රශ්න තියෙදිම ඉඳගෙන ඉන්න කයට හිත දැම්මා. එතකොට ගමේ ප්‍රශ්නත් නෑ අරන්නේ ප්‍රශ්නත් නෑ මේ කකය. ඇඟේ මල හොන්තු වෙන්න පටන් ගන්න වෙන අතනකක් කියනවා මෙතන නලියනවා මෙන්න හිතුලිනවා අතන සද්දෙනවයි කියලා. එතකොට බුදුනාස කියනවා උඹට මේ ප්‍රශ්න තියෙනවයි කියන්නේ පැහැදිලිවම ගමේ ප්‍රශ්න හිතේ නෑනේ. පැහැදිලිවම අරන්නේ ප්‍රශ්න හිතේ නෑනේ. දැන් කකුලේ ප්‍රශ්නනේ තියෙන්නේ. ඉතින් බුදුනාස කකුලක් දැවිල්ලක් තමයි. තැවිල්ලක් තමයි. නමුත් මේක ප්‍රමෝදයක් ගන්න දෙයක් තියෙනවනේ මේ ගමක ප්‍රශ්න නැතිවටනේ මේ පෙන්නන්නේ. අරණ්‍යක ප්‍රශ්න නැතිවටනේ පෙන්න. ඉතින් මේකට ප්‍රමෝද වියංකෝ. අම්මා මුත්ත කිවත් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නේ අච්චර ප්‍රශ්න විසඳන්න මේ පුංචි කකුලේ ප්‍රශ්නෙන් මුළු ලෝකෙම අසහන දරත අයින් වෙලා. අනිවාර්යයෙන් මේක ප්‍රමෝදයක් කරා මේක හුදෙකලාවේ ලක්ෂණයක් කරගන්න. මේක ප්‍රීතියේ ලක්ෂණයක් කරගන්න. මේක පිරිච්ච බවේ ලක්ෂණයක් කරගන්න. මේක හුදෙබලාවල මොකද්ද මේ කකුලේ රිදෙන එක? ඒක නිසා හැම පරිච්ඡේදයක්ම කියනවා කකුලේ ගඳගෙන දරතයක් මහණෙනි. ඒක පරිලායක් මහණෙනි. ඒකකට හැබැයි මහණෙනි. ඒකට දරතයක් කියන්නේ ප්‍රමෝදයක් කියවා. ඒකට දරතයක් කියන්නේ පහ ඒකට ප්‍රීතිය කියවා. ඒකට දරතයක් කියන්නේ පහ මේක සත්‍ය සම්පජඤ්ඤය කියවා. දරතයක් කියන්නේ පහ මේක පස්සද්ධිය කියවා. දරතයක් කියන්නේ මේක සුඛය කියවා කියලා. බ්‍රේන් වොෂ් කරනවා වැඩක් නෙතන් තියෙන්නේ. මේ කකුලේ වේදනාව ගැන චෝදනා කරන වෙනුවට කකුලේ වේදනාවෙන් ඔබ්සෙස් උනායි කියලා කියන්නේ ගමේ චෝදනා නැහැ කියන එකනේ. මේ ප්‍රශ්නයක් ඔළුවේ නැහැ කියන එකනේ. අරණ්‍යයක් ප්‍රශ්න නැහැ කියන එකනේ. කයක් ප්‍රශ්නනේ. ඉතින් කයක් ප්‍රශ්න නිසානේ අර ඔක්කොම නැති කිරේ. එතකොට මේ කයක් කියන ප්‍රශ්නේ උත්තරයක් නෙවෙයි. ප්‍රශ්නයක් නෙවෙයි. කාටද පුළුවන් මේ විදියට වේදනාව ගැන පොසිටිව් විදියට කමටහන් වර්තාවට දාන්න? මට කයේ දකුණු කයේ වේදනාවක් ආයක කපනවා වගේ පුච්චනවා වගේ නිසා මට හොඳටම දන්නවා. ගෙදර මේලා මොනවද කියලා මට ප්‍රශ්න නැහැ. අරන්නේ මොනවද කියලා ප්‍රශ්නකුත් නැහැ. මේ කකුලේ ප්‍රශ්න නිසා මගේ හිත 100%ක්ම සති සම්පජාඤ්ඤේ තියෙයි. කකුලි ප්‍රශ්න නිසා මට ප්‍රමෝද වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් කියනවා මේ හතර මහ ධාතුන්ගේ ප්‍රශ්න වෙනුවට වායෝ ධාතු විතර හිත දාපන් ආනපානිකන්. දැන් ආනපානීන හැම ප්‍රශ්නයක්ම ගමේ ප්‍රශ්නයක් අයින් කරන්න, අරණ්‍ය ප්‍රශ්නයක් කරන්න, කයිය ප්‍රශ්න අයින් කරන්න හොඳම සාධකෙනේ. කවුද කොයි විදිහට වාර්තා කරන්න දන්නේ? ඊට පස්සේ කියන්නේ ආනපනත් ගෙවිලා ගියයි කියලා. දැන් මොකද්ද කියන්නේ? අපිට කන්න දෙනවනම් අපිට බොන්න දෙනවනම් අපිට ඉන්න දෙනවනම් තව වුණකින් gediyata deyak o randu karanne ඊට පස්සේ කිනෝ බලන්නකෝ ආනාපානෙත් නැතුණා අලි කචල් දැ
පත්‍රය දෙන දීම දාන්නද කියලා අහනවා. ආනපාන උසයි පිටත් 32ක් තිබුණා. කොණ්ඩෙ මෙහෙමයි. හම්බුනොත් හොයලා දෙන්න කියලා. මම දන්නේ මම මේ කෑ ගැහුවට තේරෙනවද කියලා. තේරෙනා? ආ තේරෙන එකෙක් කියපියම්. මයික් එක දෙන්න ඔය තේරෙනා කියපෙකොට. ආ එහෙනම් ඒ කියන්නේ තන්නි කර බොරුව. ඒ එව්වයි මයිලගේ no mercy. මයිලගේ කිසිම අනුකම්පාවක් නැහැ. මේ සභාව එනවා නම් මං කියන්නේ face to face එන්න වලියට. තේරෙනසම්. කියපන්. සතිය. සතිය හැම මොහොතෙම පුරුදු කරනවා නම් මේ මොහොතේනේ ඉන්නේ. ඉතින් ලෝකෙක තියෙන ප්‍රශ්න නැහැ. රටක තියෙන ප්‍රශ්න නැහැ. ගෙදර තියෙන ප්‍රශ්න නැහැ. දරුවන්ගේ තියෙන ප්‍රශ්න නැහැ. සතුටින් ඉන්නවා සන්නස. ඒක තමයි සිංහලයා කියන්නේ පැමිණි දුක් පැණි රහයි. මේ පැමිණිච්ච දුක සමාදන් වෙනවා නම් ඒකෙන් සියලු දේ පොරපවදිනවනේ. මේකත් එපයි කිව්වට පස්සේ ওই කරන චෝදනාවත් එක්ක අපි මේ උත්තරයක් නෙ ප්‍රශ්නයක් කරගෙන තියෙන්නේ. මම හරි සන්තෝෂෙන් කියන්නේ ස්වාමිනා සත්‍යතරම සමහරවිට මම කතා කරන වෙලෙදි මම දන්නේ මම බණ අහලා තියෙනවා හරියට එක එක ස්වාමින්වහන්සේලාගේ මම කවුරුත් විචන කරනවා මම දුහත් මුදුන් දෙලා වඳිනවා ඒ හැම ස්වාමින්වහන්සේ කෙනෙකුටම හැබැයි මට මගේ ජීවිතයේ තිබිච්ච මගේ කුණුකට දැක ගන්න ඇතුළ දැක ගන්න මට වෙන දෙයක් නෙමෙයි දැක ගන්න ශක්තියක් ලැබුණේ අපේ ස්වාමින්වහන්සේගේ මේ ප්‍රතිපදාව ප්‍රතිපදාව කියන්නේ ක්‍රමවේදය කියලා මම කැමති එකට කියන්නේ මම අද ලැජ්ජ නැතුව කියනවා ආඩම්බරෙන් කියනවා ඒක හරිම ශක්තියක් මොකද අපි හැමදාම පිටට දික් කරගෙන මම හිතුවේ මං හරිම සාන්ත දාන්ත කෙනෙක් කියලා ඉස්කෝලේ යන කාලේ ඉඳලා ගෙදර ඉඳලා කාලේ ඉඳලා බැන්දන් පස්සේ හැබැයි ස්වාමීන් මේ මයික් එක ඉල්ලගත්තේ ඒකනේ දැන් කරපණි හැබැයි ස්වාමීන් වහන්සේ මම මගේ කුණු දකින්න ඒ ලෝකෙන් හිත ඇතුළට ගන්න ශක්තියක් ලැබුණේ ඒ සතියමයි ආයි වෙන කිසිම දෙයක් නෙමෙයි ඒ සතිය කියන එකත් ස්වාමීන් වහන්සේ මේ ඒක හිතපු ගමන් කරන් දැන් හැමෝම කියනවා භාවනාවක් අවශ්‍ය නැහැ උන්පුත් කරන්නේ නැහැ එදිනෙදා ඔය කරන එක දිහා බලන්න කරන එක දිහා එහික කරන්න බෑ ස්වාමීන් වහන්සේ බැරියට හේතුව මං හිතන්නේ අපි ඇබ්බැහි වලට අපි අපේ තියෙනවා මේ ඇතුළේ කුණු කන්දල් ටික ඒ හැම දෙයක්ම තියාගෙන එකපාරටම දෙයක් දිහා බැලලා කනකොට ආ මේ කනවා විතරයි කියලා හිතන්න මට නම් බෑ සාමිනාස මං අනික අය ගැන කතා කරන්න කැමති නැහැ හැබැයි ඒක පුරුදු කරන්න සතිය පුරුදු කරන්න සක්මන මං හිතන්නේ මගේ ජීවිතේ ප්‍රධානම දෙයක් වුණා සක්මන මුලින් මට සක්මන හරිම එපා වුණා ඒ කියන්නේ මේකත් භාවනාවක්ද මේකෙන් කරන්න පුළුවන්ද කියලා. හැබැයි ඒක නිතර නිතර ඒක කරන්න පටන් ගත්තට පස්සේ ඒ වගේ ශක්තියක් මම හිතන්නේ මුළු ලෝකෙම නැහැ කියලා මට හිතෙනවා. ඒ සක්මනේ ශක්තියත් එක්කම පරියංක භාවනාවේ දවසකට පැය භාගයක් හරි එහෙම නැත්නම් විනාඩි 5ක් හරි අපි සතිය පුරුදු කරවතින් හැමදාම උනත් ඒක වෙනවද නැද්ද කියන එක මට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැමදාම ඒක ටිකක් කරනවා. ඒ කරන එකෙන් එන ශක්තියෙන් ස්වාමීන් වහන්සේ අර එදිනෙදා ජීවිතේටත් සතියෙන් ඉන්න ලොකු ගැම්මක් ආවා. ඉතින් ඒක නිසා අර ලෝකෙට විහිදිච්ච හිත නිතරම ඇතුළට ගන්න අර පිහියක් මොහ තියන මොහක් තියනවා වගේ හරීම ලස්සන දෙයක් වුණා සක්මන් කරලා පොඩ්ඩක් ඉඳගෙන භාවනා කරලා ඒ එන ශක්තියත් එක්කම දිනපතා අර පොඩි දෙයකින් පටන් අර ගන්නවා දැන් දත් මදින එක නම් දත් මදින එකෙන් පටන් ගන්නවා කුස්සිය වැඩක් කරනකොට කුස්සිය වැඩක් කපන එකකින් පටන් ගන්නවා ඒ විදිහ ඒක පටන් ගන්න අර කලින් කරන පුහුණුවේ ලොකු ශක්තියක් ආවා කියලා මගේ ජීවිතේ පැත්තෙන් මට කියන්න පුළුවන් ඒකෙන් මට කියන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ කපනකොට කපන එක දැක්ක එක නෙමෙයි ඒ පුහුණු කරපු සතිය හරහා මගේ හිත ගිය ඇතුළට ඒ ඇතුළට යනකොට හැම මොහොතකම මගේ හිත ඇරෙනකොට වචනයක් කියන්න මගේ හිත ඇරෙනකොට දෙයක් හිතන්න මම දැක්කේ මගේ ඇතුළ සම්පූර්ණ වචනිකයි කියලා මට හිතුණා මගේ වචන මගේ ක්‍රියාකාරිකම් මම කියන එක නෙමේ කරන්නේ කරන එක නෙමේ කියන්නේ ඒක ගැන මං කලින් හරියට පශ්චාත්තාප වුණා මුලින් ඒව හංගගත්තා පස්සේ
මම ඒව ගැන හරියට දුක් වුණා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. ඇයි මට මේක මෙහෙම කරන්න බැරි කියලා. මං කියන එක මට ඇයි කරන්න බැරි කියන. හැබැයි ඒක වෙන්නේ ඉබේ කියන එක මට පස්සේ තේරුණා. ඊට පස්සේ ඇත්තටම මගේ සතියට වඩා මං අසතිය දැක්කේ. හැම වෙලාවෙම ප්‍රේමින්දන් කියනවා අම්මියෝ ඔයා සතිය ගැන ලියනවා සතිය ගැන කියනවා හැමතිස්සෙම අමතකයි කියලා. ඒක ඇත්ත තමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හැම වෙලාවෙම මට වැරදෙනවා. හරියට වැරදෙනවා. හුඟක් වෙලාවට අසතියෙම හිටියා කියලා මට හිතන්න පුළුවන් මං හිතන්නේ. ඒ අසතිය හිටපු එක හැබැයි ලොකු ශක්තියක් වුණා මට මම කවුද කියලා මට දැනගන්න. ඉතින් මට හිතෙනවා ඒක විතරයි මට අවශ්‍ය. මට වෙන කිසි දෙයක් නම් අවශ්‍ය නැහැ. මම කවුද කියලා මම දැනගත්තු එකෙන් මුළු ලෝකයක් එක්ක කරන හරි ඇති ඔච්චරයි. සාන්ති අපි අයිගා ප්‍රශ්නයක්. ඔය ටෙටි කතා කරන දෙයක් නෑ. පෙරවන් සර්නේ සාමිනා. දැන් තේරෙනවා ඇතිනේ හැමදේම මම මොන දුෂ්කර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මයික් එක දුන්නේ ඒකදනේ. නමයි අතට අරන් දීලා දැන් ඒ චතුරුකන්. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ඔබ වහන්සේ දුන් උපදේශ පිළිපදමින් ප්‍රීතිය හා ශුන්්‍යතාවයට සමහිත පවත්වමින් භාවනාවේ යෙදුණෙමි. අද දින අවසාන පරියන්කය පිළිබඳව වාර්තා කිරීමට අදහස් කළේ හෙමින් ප්‍රෝග්‍රෑම් එක අවසන් වන නිසායි. හෙටින්. භාවනාව අරබා නොබෝ වේලාවකින් මම කය හෝ සිතුවිලි වලින් තොර වූවක් මෙන් දැනෙන අවස්ථාවකට පත්ුනේමි. මේදී සියල්ල සිහින් මීදුම් තලයකින් වැසී තිබුණාක් මෙන් දැනිනි. ඊතා කලාතුරකින් ශබ්ද හෝ වේදනා දැනි නොදැනි ගියද ඒවා මීදුම් තලය පළුදු කිරීමට තරම් සමත් වූයේ නැත. හොඳින් අවදියෙන් සිටි නමුත් within inward කමාස් මම කමා සතිය කමා අරමුණ මේ කිසිවකටත් නම් දිය නොහැකිසේ දැනුනි. මේ අවස්ථාව මුළු පරයන්කේ පුරාම මේ කිසිවකටත් නම් දිය නොහැකිසේ වැටුණි. මම සතිය අරමුණ මේ කිසිවකටත් නම් දිය නොහැකිසේ දැනුණු මේ අවස්ථාව මුළු පරයන්කේ පුරාම අඩු හෝ වැඩිව පැවතිනි. පරයන්කේ නැගී සිටි පසුවත් මා වටා සියුම් එයා බබල් එකක් ඇත්තාක් මෙන් දැනිනි. හෙට ගෙදර ගිය පසුවත් භාවනාව ඉදිරියට කරගෙන යාමට කරුණාවෙන් උපදෙස් පතමි. ඔබට දීර්ඝායුෂ වේවා. ඔය බබල් එක අරන් ගියා නම් හරි. ඒක තමයි අමාරු වැඩේ. මොකද මේ ඔක අත තිබ්බ මං කැදේ. ඒ නිසා ඒක සෑහෙන්න ගෙවන්න වෙනවා. මේ තියලා යන්න එපා. යනගෙන ඉබ්බා යනකොට කටු ගිනිනන වගේ යන්න ඕන කරදයක් කරන ටක් ගාලා ටක් ගේ. එච්චරයි. කොහොමකටවත් ඒ අර අන්ලෝයි කියන්න හදු වගේ මුලින් ඒක හොඳට තියෙන කරගන්න බෑ කියලා. නමුත් කීම අතාරින්න එපා. ආයෙ කරා. කරනකොට තේින්න පටන් ගන්නවා. උඹට පුළුවන් නේ කඩන්න මම ආදරෙනවා. කඩපන්. ඕන තරම කඩපන් කියලා. අන්තිර ඌට හොම්බෙන් යන්න වෙන්නේ. මුල්ලාදී 100%ක්ම කැල්ල ගියා වගේ හිතෙනවා. නමුත් කවදාවත් ඔය දැන් මේක කීප දෙනෙක් කියවනේ පළවෙනි වතාවට සිද්ධ වුණයි කියලා මේ ඒක නිවන් දකින්න කම්ම කවදාවත් අපේ මතකෙන් යන්නේ නැහැ. මතකෙන් ගියා වගේ පේනවා කාලයක්. කවදාවත් යන්නේ නැහැ. ඒක නිසා ගලක් දෙදා බින්න පුතු ශිලා කියලා බුදුරජාණන් සඳහන් කරනවා. ගලක් දෙකට පැලුවට පස්සේ මොනම જાතියක්වත් හා කරන්න බෑ කියලා. ඔය දැන් තියෙන ඕනම කිමිකල් එකක් දාලා කරන්න බෑ කියන්නේ. හා කරන්න බෑ. ඒ නිසා බුදුරජාණන් කියන්නේ ගහපේ ගහලා දෙකට බලාගෙන ඉන්නකෝ දෙකට කලකට පස්සේ දෙකට කැඩිච්ච එක දෙකට බලන ගේට වැඩි ලීසි හැබැයි ඉතින් ගල පැලන බව පේන්න නැහැ ගානකොට තමයි තියෙන්නේ පැලිර හැම වෙලාවෙම පුපුරන්නේ දෙක වෙන වෙනම ඒකට වැඩි වෙලා හරි වැලි කැටයක් ගිය ගමන් කට යන නිසා පළවෙනි පැලිර ඉතාමත් වැදගත් නමුත් ඒක වෙච්ච නැති ගන්න ආයෙත් උග අකම කයනවා ආයි කරනවා ආය අකමකය ආය කෙරන අන්න උතනදී ගේම පාවා දෙන්න තෝ කරන මනුස්සයට යෝගාවචරය කියනවා බ්‍රහ්මචර්ය කියනවා තපස කියනවා කවුරු හරි මේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගිහලා අනේ කෙරුවා ගන්නම දෙයක් නැණ එක මතකයක්වත් නැහැ කියලා අතර තැරියාට පස්සේ මේ මනුස්සයා නොකර සිටීම තමයි මේ මනුස්සයාගේ තියෙන අකුසලේ වෙන්නේ නැත්නම් අර පැලිරනම් පැලිරම තමයි සාසනයක් නැති කාලේ හිතන්න මොකද වෙන්නේ කියලා අපට
නොතිබුණා නම් මෙහෙම අපිට කරපංජකෝ කරපංජකෝ කියලා කවුරු කියන කවුරු නැත්තම් මොකද අපිම අපි ගැන අව탁සීරුවක් කරන අච්චර විශාල පැලීරක් තියාගෙන අව탁සීරුව තියාන අපි අඬනවා ස්වාමීන් වහන්ස මට දැනුත් ඒක එහෙම දැනෙනවා වගේ තියෙනවා හැබැයි වැඩේ තියෙන්නේ හැම වෙලේම රිට්‍රීට් එකට ගිහිල්ලා රිට්‍රීට් එකේ අගට වෙනකොට ඔය වගේ මේකක් තියෙනවා ඊට පස්සේ වලට ගෙදර ගියාම කොච්චර භාවනා කළා එහෙම එකක් හම්බු වෙන්නේ නැහැ කියලා ඒක නිසා තමයි මේක හම්බු වෙච්ච එක තේරෙන්නේ මේ දෙක සාපේක්ෂයි කියන එකට. මේක කැඩෙන්නේ නැතුව මේකෙම තිබ්බනම් ඒක වටිනකමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ වත් දැන් ආයි රිට්‍රීට් එකට යන අවුරුද්ද බලන්න. හරි. ඒත් සංසාරෙත් එක්ක බලනකොට අපි ගිහිල්ලා තියෙන කාලා තියෙන පරිප්පුල හැටියට බලනකොට ඒක බලාපොරොත්තු තිබිය හැකි දෙයක් ඉම්පොසිබල් නෙවෙයිනේ. අමාරුයි. නමුත් හොඳට මතක තියාගන්න ඔය gedara gihila gana parupuye rangata තමයි මේකේ තියෙන විවේකයේ වටිනකම තේරෙන්නේ. විවේකෙම ඉඳ ගියා නම් හරිම පාළුයි. අයියෝ දැන් මම අවුරුදු පුරාම රිට්‍රීට් ගන්න මිනිහෙක්ට මන් දන්නව නේ ගෙරඟ. අල්ලිම පාළුයි මට බණින් සේම ගියේ නැත්තම් අය වැඩන්නේ නැහැ. ඒ ඔක්කොමලා කියනවා මේ උත්තර මේ තණ්හාව නැති කරන්න හදන මනුස්සය මොකටද? අර නිකන් ඌරන්ඩ හරියන්නේ නැහැ මේ පිරිසුදු පුළුවෙන්ද ඌට ගිහලා පස් ටිකක් ගන්න ඕන කක්ක ටිකක් ගන්න ඕන නැත්තම් ඌරට හැදෙන රත්ත හිණතාවය කියලා ලෙඩක්. දැන් මම අවුරුදු පුරාම රිට්‍රීට් ඉන්නේ. අල්ලි පාළුයි. ත්‍රිව කම්මැලි. ඉන්දපු ගාමට කවුරු හරි ගහ ගන්නවා මරා ගන්න වැහෙනකොට ඉන්න ජොලියක් මට බඩු තියනවා දැන් ඒතර හොඳට ඒ නිසා මේ දෙක තියෙන හැම වෙලාවෙම සාපේක්ෂව බුදුරජාණන් හැමදාම කියනවා විවේකේ හරියන්න නම් උදේ ගමට පින්ඳ පාරිපලයන් කියලා මොකටද ඒ පාරේ මිස්කක් කරලා තියෙනවා මිනිස්සු හොඳට ඇඳගන්නේ නැතුව ඉඳලා තියෙනවා බල්ලෝ පයින්ව පිස්සු හැදිච්ච අලියෝ හම්බ වෙනවා බට්ටිකක් දෙන්න කෙනෙකුට නැහැ කිනේ කුයාගත්ත දේ Taman නොකර තරම් දෙනවා මේක නැත්තම් හැන්දවරුවේ ගමීනිගේ නගරේ මේ කැලීනිගේ වටනකමක් තියෙනවා කික හම්දු කෙනෙක් එක දවසක කෑම අරගෙන ඇවිල්ලා ගලක්කුඩ දාලා වේලගෙන තියාගෙන ඉඳලා පහුවෙන්දා වේලිච්ච බත්තියක් වතුරේ දාගෙන වළඳනවා දැන් සුමානියක් යන්නේ පින්නපාතේ මොකද මේ පින්නපාතේ ගියහම දකින්න තියෙන අසුභ දර්ශන නිසා වේශ නිසා ඉතින් සංඝයාවිල්ලා පුත්‍ර ජානසිර චෝදනා කරනවා මේ යහවතු පින්න පාත යන්නේ. ඊටස ගින්නලා අහන්නේ සාංශ මෙහෙමයි මම වළඳනවා. ගලක් උඩ දාලා වෙයිලා වළඳන බෑ. ඔබ ගමට යන්න ඕනේ. එයාට මේ ඩෝස් එක දෙන්න ඕනේ. ඒ ඩෝස් එකත් එක තමයි විවේකී හම්බ වෙන්නේ. ඒ නිසා මේ කක්කාවට ප්‍රේම කරන්නේ නැති තාක්කල් මම එකයි මේ අම්මන්ටත් කිව්වේ. ඒ කක්කාවට ප්‍රේම කරපන්. ඒ කක්කාවත් එක තමයි අර විවේකී වටනකම තියෙන්නේ. අපි හිතනනේ සුද්ධ විවේකී. කවදාකවත් මේ ලෝකේ කේවල විවිකේ කියලා එකක් නැහැ කක්කාව තියෙනවා. ඒ කවදා හරි දැනගත්තොත් ඒ ගෙදර ගිහිල්ලා හම්බ වෙනේ ෂොක් එක මේ ලැබෙන විවිකේ තරම්ම වැදගත් කියලා අන්නේ දාට නිවන් දැක්කයි කියනවා. කොහොම හිටියේ? ගෙදර නිවන් දැකින. ඒ ලැබෙන දේ නිසා තමයි මේක හම්බ වෙන්නේ. මේක නිසා තමයි ඒක හම්බ වෙන්නේ. අපේ තියෙන අමන හිත මේක සත් පහේ කාදී තතේ කාදී එක පැත්තක් විතරක් ඉල්ලන. රජිනිගේ ඔළුව විතරක් ඉල්ලන. පොල් ගහ නැතු. මුන්න තරම් භාවනාවේ මොනව කරත් අපේ තියෙන මේ ඩුවැලිටි එකයි ඒකෙන් එකක් අල්ලන බැතිය ගත්තාම කොයි භාවනා කරත් මේ අමනකම තියෙනවනේ. උග දිහා පොඩ්ඩක් බලමුකෝ. ඒ සංසාරේ දුක ඒ සංසාරේ දුක නැත්තම් කවදාවත් මේ නිවනක වටන ගමන් නැහැ මේක රිලටිව් ඒක නිසා තමයි ගිය අවුරුද්දේ පහල වෙච්ච හොඳම විද්‍යාඥයා අයින්ස්ටයින් මේ සාපේක්ෂතාවාදී කියලා කියනවා බුදුරජාණන්සේගේ ධර්මයේ ඕක අබමල් රීණෝග තරම් වටන දෙයක් නෑ ලක්ෂකින් එකක් මේක කියපු අයින්ස්ටයින් දුන්න මුළු සත වර්ෂයේම හොඳම විද්‍යාඥයා ඒ නිසා මේ දුක නිසයි සැප තේරෙන්නේ සැප නිසයි දුක තේරෙන්නේ දුක සැප දෙක ලෝකේ රියසක ලෙස පෙරලේ ඉතින් අපි හිතනවා මේ රිට්‍රීට් එකේම ඉඳලා මේ කියන්නේ ගෙදර දොරට තියෙන ද්වේෂයනේ නෑ මම ඉතින් මට එනවා ඉතින් බබා උකුම් පෙන්නන්න කින්දේ ආවල්ලා ඒ දෙකේ තියෙන සන්තෝෂයේ දෙකටම සමහිතකේ නැතම බුදුරජාණන් කියන්නේ මේක අන්තරතයක් තමයි මානෙනි පරිලහයක් තමයි ඒක ප්‍රමෝදයක් කරගනි ඒක සතියක් කරගනි ඒක ප්‍රීතියක් කරගනි ඒක සම්පසත්ත
පස්සද්ධියක් කරගන්නේ සුඛයක් කර ඒකම තීදී අපි ආයතනයක් අරගම ආයෙත් කට උල් කර කර කියන්න හදනවා මේ කියන්නේ ධම්ම ජීව හඳුරන්න වාන්නේ අරියයි කියලා හිතන ඇතිනේ මේ හඳුනේ ඊළඟ ප්‍රශ්නෙට යන්න අවශ්‍යයි දරුවා ටිකක් අසාධ්‍යයි ලේඩට ඒක නිසා ඉක්මන් කරන්න වෙනවා දේරුවන් සර්ණයි ගරු ස්වාමින් වහන්සේ අද දහවල් පරයන්කේදී සිහිය බොහෝ වේලාවක් නාසිකාග්‍රේ පැවතිනි නලියන වෙවුලන චලන වෙනුවට පළමුව දකුණු මූණේ තා සෙමින් ස්කෑන් යන්ත්‍රයකින් පරීක්ෂණ කරන විදිහට වටේට ඉතා හෙමින් පරීක්ෂා කරන විදිහට වැටහුණි ටික වේලාවකින් එලෙසම වම් පැත්තේ ස්කෑන් කරන විදිහට රවුමට දැනුනි ඊට පසුව වම්පස වම්පය මුහුණ විවෘත වී කිසිවක් නැති බවක් ඒ සමග දක්ුණත් එලෙසම සිදුවිය පොතක් ඇරෙන ලෙසට එසේ ඇරී ගිය විට කිසි දෙයක් නැති ලෙසත් හුලං රැල්ල තිබූ තැන හඳුනාගත නොහැකි ලෙසත් මාහට වැටහුණි මම හිමින් ඇස්සැරියෙමි කරුණාකර ස්වාමින් වහන්සේ මට අනුකම්පාවෙන් මේ භාවනාවේ උදය පැහැදිලි කර දෙන්න ලෙස ඉල්ලමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝාෂ වේවා. ඒ වචන වලින් කියන මේ විවෘත වීමට තියෙන අකමැත්ත බය අපේ අනපේක්ෂිත බව නිසා විවෘත වෙනකොට ඒක එහෙම යන්න වෙනකොට අපි ඇත්ති කරලා ඒක අර පෑජිජියට බොරදී දාගන්න. ඊගෙන අපි හිතපු ලයිස්ට්ුවේ විවෘත වීමක් නැහැ. මොකද හදිසි ඇවිල්ලා ඉතින් අපිට වෙන්නේ භාවනා කැඩිලා මොකද අනතුරුක සියාවක් එහෙම නැත්තම් ඒ නිසා අපි හැම වෙලාවෙම විවෘතයට බයයි. නිදහසට බයයි. අලුත් දෙයකට බයයි. ඉතින් මෙහෙම තමයි කරන්නේ. ඉතින් අනිත් දවස් ඉතන නේද මම ඊට පස්සේ මේ වගේ අලුත් දේවල් දැක්කට අවිවෘති වුණාට බය නැතුව ඊයේ තනම් බය නැතුව 100%ක් නැති වෙන්නේ. ටික ටික යනකොට පේනවා මේ බය කියන්නේ සැකේ. බය කියන්නේ කෙලෙස්. කෙලීම උදෘණස කියලා දෙන බය කියන්නේ කෙලෙස්. මම අනිත් දවසේ බුදුන් සද්ධාවෙන් සීලෙමයි කැඩුන්නේ නැහනේ. සතිය කැඩුන්නේ නැහැ කියලා මම ඉඳ හදනවා කිව්වම පොඩිත්තක් අපේ ප්‍රතිශක්තිය වැඩෙනවා. පොඩිත්තක් තව ඊවිසීමේ ශක්තිය වැඩෙනවා. ආන්නේම කරගෙන නිකන් යනවා එනවා. දිගට දාගෙන යනවා. ඒ කියන්නේ භාවනාව කොච්චර අපිට අනුග්‍රහ කරත් අපි භාවනාවට අනුග්‍රහ කරන්න දන්නේ නැහැ. භාවනාවේ මොනවාරි පෙන්නපු ගමන් අපි කෙලීම සෙන්ස කරනවා. identity card එකේ ඉන්නවා gate එක දානවා barrier දානවා නැත කරන තමයි කවුද එන්නේ කොහෙද එන්නේ යන්න බෑ එහෙම දෙන්න බෑ පොඩ්ඩක් අර කියලා ඒක ඔක්කොම කඩා ඊට පස්සේ ආය මුලක ඉඳලා එන්න ඕනේ ඒ ගැම්ම ගන්න ඉතින් මේ විදිහට අපි මේ තර්ක මනස ඉදිරිපත් වෙලා තර්ක මනසම නෙවෙයි නවමුතාවෙට තියෙන බය එහෙම නැත්නම් මේ සෙල්ලක්කාර දේවල් වලට තියෙන බය මේකට මේ ගුණයක් කතා කරනවා ඒක තියෙන්නේ මේකට තියෙන්නේ සාහසික වෙන්න කියන සාහසික වෙනවයි කියලා කියන්නේ ඔය මොකක් ආවත් මට තව චිත්තක්ෂණයක් ඉන්න බැරි. දැන් අම්මා මැරුණා කියලා ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා කමන්නේ නැහැ. දැන් ගිට ගිනියන කමන්නේ නැහැ. තව චිත්තක්ෂණයක් කියලා. ආන්නේ මකරන මේක පොඩ්ඩක් ඉන්න ගියාම ඔක ඉවරයක් නැහැ එක්ස්පෑන්ඩ් කරන්න ඕන. ඒකට සාහසික වෙන්න ඕනේ. මිනිස්සු නම් කියන්නේ මොනේ අම්මා මැරලා කියන ටෙලිග්‍රෑම් එක එනකොටම මේ heart attack වෙන්න ඕන කියලා මිනිස්සු හිතන්නේ. heart attack වුණොත් තමයි අම්මට ආදරේ ගියා. ආන්නේ වගේ එන දේවල් වලට සාහසික වෙනවයි කියලා කියන්නේ කැවුත්තක් නැහැ. මොනම දෙයකටවත් හැංගීමක් නැහැ. එක චිත්තක්ෂණයකට ගොඩකට නෙවෙයි. එක චිත්තක්ෂණයකට දාලා බලනකොට ඒක එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන් ලෝකෙම වැහිණකම්. ඒ නිසා භාවනාවෙන් අනුග්‍රහ කරනකොට කරුණා කරලා ඒකට ඒ යන වැල යන පැත්තට මැස්ස ගහලා අනුග්‍රහ කරන එක කරන්න කියන එක තමයි කියන්න තියෙන උත්තරේ. මිලගේ ප්‍රශ්නයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ දිගටම පවත්වා ගැනීමට හැකියිය. හිස ඊමේ අතට පැද්දෙමින් තිබේදී අනතුරු සෙමින් පාත් වෙන්නටත් නැවත පරයන්කයේ ලෙසටම පත් වීමට විය. මූල කර්මස්ථානයේද සියුම්ව දැනෙන්නට විය. ඒ දෙස බලා සිටියේදී නාසය අග යමක් හිරවීමින් පවතින බවද නාසය සහ කම්මුල් කසන්නටද විය. ඉවසීමෙන් ප්‍රස්වාස රැල්ල දිස බලාගෙන සිටීමේ ඒකාග්‍රතාවයේ ගිලිහිමින් පැවතුනි. එනම් වෙනත් අරමුණු වලින් බාධක නොපමිණියත් ඒ දෙස බලාගෙන සිටීම පහසු නොවිය. නැගිට යන්නට සිතුනත් පරයන්කේම සිටීමේ
වෙනත් අරමුණු ඔස්සේ යාමට නොදී සිටින සිත පැක ගැනීමට පුළුවන් විය. මුලදී පසුබිමින් එන යම් යම් ශබ්ද ඇසුණත් පසුව ඒ ගැන මතකයක් නැත. මේ නිසා මූල කර්මස්ථානය දිගටම පවත්වාගෙන යාමට හැකි වුණත් ඉහත විස්තර කළ පරිදි ඇති වූ අපහසුතාවේ නැති කර ගැනීමට එලෙසම බලාගෙන සිටීම හැරුණකොට වෙනත් දෙයක් තිබේද? කාරුණිකව උපදෙස් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේටත් සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය පතමි. තෙරුවන් සරණයි. කොච්චර මේ විස්තරෙන් පේනවා ඉස්සල්ලා ලියපු ප්‍රශ්න ලිපි එකනත් එක බලනකොට තව මොහොතක් ඉන්න ඕන කියන එක මතක් වෙලා තියෙනවා, ක්‍රියාත්මක වෙලා තියෙනවා, ඒක සාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා ඊට වැඩි අද භාවනා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. නමුත් එතකොට මොකද්ද අපහසුතාවයක් මතුවෙනවා. එක්කෝ මේ හිතේ වේදනාවක්, එන්ට ඉරියව අපහසුයි, එහෙම නැත්නම් මොකක් හරි කියමුකෝ. ඉතින් ඒක කඩන්න බයයි, මේ වේදනාව මේ අපහසුකම නැතිවීම සඳහා ඉරියව මාරු කරන්න බයයි සතිය කැඩෙයි කියලා. ඉරියව මාරු කරන එක සම්ප්‍රදායට විරුද්ධයි කියලා. ඉරියව මාරු කරන එක සදාචාරයට විරුද්ධයි කියලා. ඉතින් ඒක නිසා එයා අරක බුදුම හිර කිරිල්ලක අල්ලගෙන ඉන්නවා. මේ එකලසේ මේ හිර කිරිල්ලේ තමයි අර තියෙන විවේකේ තියෙන්නේ කියලා. එහෙම වෙනකොට මං කියනවා විකල්පයක් අහපු නිසා බොඩි නොලෙජ් එක පාවිච්චි කරන්න. අහන්න දැන් කොතරද වී අමාරුව තියෙන්නේ? අමාරුවට ඇඟ අහන්නේ මොකද්ද? ඇඟ ඉල්ලන්නේ මොකද්ද කියලා. අදපයි දිගහැරපන් කියනවා. එහෙම ඊට දිගහැරලා බලන්න සත්‍ය කියනවාද කියලා. කැඩෙන්නේ කැඩෙනව නෙවෙයි, හැලහැප්පීමක් නම් වෙනවා. ඔතී දහට දිගට තේරෙන්නේ මේ වේදනාවේ ඉන්න එකත් හොඳ පෞරුෂත්වයක්. මම පිළිගන්නවා වේදනාවේ ඉන්න එකත් අපහසු ඉන්න එක පෞරුෂත්වයක්. නමුත් ඒකම 7 කිලෝමතරණ යෝගයක් වෙන්න ඕනේ නැහැ. හිමීට අහන්න කකුල දිගාරින්න ඕනේ. එහෙම නැත්නම් කකුල අත ගන්න ඕනේ. හිමීට අත ගාලා බලන්න. ඒ අත ගෑම නිසා තමන්ට වේදන මේ සතිය කැඩෙනවා කියලා හැල හැප්පීමක් වෙනවා. නමුත් ඔතෙන්ද ගිය කෙනාට සහතිකයක් දෙන්නවා, සතිය කැඩෙන්නේ නැහැ. එතකොට මට කත ගෑම නිසා රිලීස් එකක් එනවා නะ. රිලීස් එකෙන් පස්සේ සතියට බූස්ට් එකක් එනවා නะ. මේක කළ යුත්තක් කියලා මම රෙකමන්ඩ් කරනවා. අර හිර කරගෙනම තද කරගෙනම ඉන්නවට වඩා මේ වගේ විකල්පයක් දාලා බලන්න බෑ. එතකොට සීලිය, සද්ධාව සහ සතිය කියන තුන ගැන විශ්වාසයෙන් මේ වැඩේ කරන්නේ මම. ඊට පස්සේ බලනවා මගේ සීල කැඩෙනවද, සද්ධාව කැඩෙනවද. සද්ධාව නෙමෙයි උතන බයි තියන්නේ සදාචාරය. මං හිතනවා මේ මරණය හෙල්ලුවොත් ඒක මහා විශාල අපරාධයක් කියලා. එහෙම නැත්නම් මේ සතියට සතිය නිකන් කිරිබිම්මල් නැට්ටක් වගේ ඔක හෙල්ලුනොත් සම්පූර්ණ කැඩලයි කියලා. පිස්සු. ඕක අර එලිච්චි ගැර මේක වගේ. වැටෙන්නේ නැහැ. අපි හිතන්නේ ඉන්නවා දැන් වැටේ දැන් වැටේ කියලා. ඔය අර නරකටත් ඒකමයි හොඳටත් ඒකමයි එලිච්චිගේ තනබුරුල්ල වගේ. පුඩි නිකන් නූලක වගේ එල්ලිලා තියෙන්නේ. එහාට යනකොට හිත වදිනවා. මෙහාට යනකොට මෙහෙම වදිනවා. වැටේයි කියලා. වැටෙන්නේ නැහැ. මොකද කියන්නේ? හරි මයික් එකට කතා කරන්නේ. දැනගත්තා මේ බලාගෙන සිටීම තමයි මේ වෙලාව කරන්න පුළුවන් කියලා. මට සිතිවිලි එහෙම මොනවත් අත්වෙත් නැහැ. ඉතින් මම කර වැඩේ S2 පියාගෙන හිටියේ අන්තිමට වගේ කියන්නේ. S2 අරගෙන එහෙම හිටියා. ඉතින් මම නිකන් ඒක වර්තා කළේ මේ මට ඒ වෙලාවේ ඇත්තටම හිතුණා මේක වෙන දෙයක් නැද්ද කියලා වගේ කියන්නේ. නෑ නෑ, ඒ වෙලාවේ හිතුණා. ඒ වෙලාවේ හිතුණා දැන් ස්වාමීන් වහන්සේ අපට දෙස් දෙන්නේ ඒක දිහා බලාගෙන ඉන්නේ කියලානේ. ඒක දිහාම බලාගෙන ඉන්නේ එතකොට මේ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා ඒ වගේ. මේ ස්වාමීන් වහන්සේට ඒක තමයි මම කළේ. මට ඉතින් නෑ, ඉතින් මම හරස් ප්‍රශ්නයක් අහුවද දැන් S2 ඇරලා තියෙනවනේ මේ වෙලාවේ. S2 ඇරිය පස්සේ. හරි, S2 ඇරීම නිසා සතිය කැඩීම ගැන මොකද කියන්නේ? නෑ නෑ. සතිය කැඩුනේ නැහැ මම හිතියයි. මම කියන්නේ මට කියන්න ඕනේ ඉච්චරයි. හැබැයි සතිය කැඩෙන්නේ නැහැ කියන තිබුණම සතිය එන්නේ ඊට වඩා පොඩ්ඩක් අඩු මට්ටමකට කොම්ප්‍රොමයිස් කරනවා. ඒක S2 ඇරපු නිසා මේ විකෘති වෙන්න බෑනේ දැන් ප්‍රകൃතිය විතරනේ පේන්නේ. මේ කකුල් දිහා බලන්න වෙන මොකුත් වෙලා නැහැ. හැබැයි මේක කැඩෙන්න හදනවා වගේ බරව වැහලා වගේ රිදෙනවා. S2 වහන ඉන්නකොට මේක විශාල වෙනවා. S2 ඇරලා පොඩ්ඩක් බලනකොට පේනවා නෑ මේක දිහා බලනකොට ඔය මොකක්වත් වෙලා නැහැ. ඒ ඉල්ලනවා මේ අයිති ගන්නේ S2 ඇරිය වගේ මාර්කට් කරලා බලන්න. මේක SMS කරන්න ඕනේ. ලොකු තමයි කියන්නේ යෝගාවචරයක් වගේ. නැවතිල්ලේ නිස්සද්දව මයින්ඩ්ෆුලි. කරලා බලන්න. ඒකට මයින්ඩ්ෆුල්නස් එකේ ඇත්තටම ඩයිවර්සිෆිකේෂන් එකක්. විවිධාංගීකරණයක් වෙනවා. අනේ බම්බරා වැල්ලේ කැරකෙන්න පටන් ගන්නවා දැන්. සමහර
මම මේකට මේ දැන් මමට මතක් වුණා ස්වාමීන් වහන්සේ දේශනා මේ උපදේශ දෙනවා මේ මූණට මූණලා බලාගෙන ඉන්නේ කියලා ඒක පොඩ්ඩක් ඔයිද අරමුණට මූණට මූණ දාගෙන ඉන්නවා සතියට මූණට මූණ දාගෙන ඉන්නවා ශ්‍රද්ධාවට මූණට මූණ දාගෙන ඉන්නවා සීලයට මූණට මූණ දාගෙන ඉන්නවා ඒ අතරමැද අපි අර තියෙන රාමුව පොඩ්ඩක් කඩලා බලනවා නැත්තම් ඉරියාවත මාරුවක් කරනවා මාරුවක්ම නේ සම්දිස්ථානකට දාලා බලනවා ශ්‍රද්ධාවේ හෝ සීලයේ හෝ සතිය කැඩීමක් වෙනවද කියලා හොල්ලන් නැතුව ඉන්න එක තමයි හොඳම නමුත් මං කියලා නෙවෙයි වේදනාව ඇවිල්ලා තියෙන්නේ එතන ඩිමාන්ඩ් එකක් එනවනේ එතන මේ අර්ජ් එකක් එනවනේ අර්ජ් එක නිසා ලීස් ඩැමේජ් එක කරනවා නැගිටලා යනවා වෙනුවට සතිය කැඩේ කියලා අතක සාදාන යනවා වෙනුවට ඊගාට කළ හැකි ලීස් ඩැමේජ් එක කරලා බලනවා කි ඒ තරම් ඩැමේජ් එක සතියට වෙනවාද කියලා. හුඟක් වෙලාවට සතියට ඒක ඩැමේජ් එක වෙනවා අඩුයි අපි හිතනට වැඩිය. එතකොට යෝගාචරය කියනවා දැන් මම ඉරියව්වට බැඳිලා නැහැ. ඉරියව්ව වෙනස් කෙරුවත් සතිය හිතපු තරම් කැඩෙන්නේ නැහැ. එදාට තමයි යෝගාචරය මේ දිනදා වැඩසටහනට සතිය ගෙනියෑමේ මේ පාඩම් පන්තිය ආයන්න කියවන්න පටන් ගන්න. අවසරයි ස්වාමින් වහන්ස මම හිතන්නේ මටත් ඔය වගේ උතන තිබ්බා මේ ප්‍රශ්නයක් ඊයේ ස්වාමින් වහන්සේ කිව්වා එතන ආනාපානෙත් එක්ක එතන යන්න කියලා එතන ආනාපානෙට හැක් ගහලා අපහු වෙන්නේ එහෙම කියලා සයිඩ් එකෙන් බලලා මම එහෙම බලාගෙන පරියංක 4-5ක් කරා ඇත්තටම මට දැන් අන්තිම පරියංකේ මට මම දැන් ඒකෙන් ඒ කරලා මට දැනුණා යම මම ඇත්තටම මට වෙනවා පැද්දෙනවා නැමෙනවා ඒ ඔක්කොම වුණත් මම හොඳට බැලුවා දැන් මෙතන මොකද්ද වෙන්නේ කියන එක. එතකොට මට තේරුණා මම ඇත්තටම එතන නිරීක්ෂකයෙක් විතරයි. මට වෙන ඒ කියන්නේ මම කරන දෙයක් නැහැ එතන. මට එතෙන්ට යන කෙනෙකුත් නැහැ. එතනින් එතන පල්ලෙහාට යනවා ඊට පස්සේ උඩට එනවා. මම කිසිම දෙයක් කරන්නේ නැහැ. එතන මම බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ කියලා. මේ මට අන්තිමට ඇත්තටම තේරුනේ මට මොනවත් කරන්න බෑ කියන එක එතන. මොනක් කරන්න බැරි වුණාට කිසිම හානියක් වෙන්නේ නැහැ. කිසිම හානියක් සයිඩ් එකෙන් ඇහක් ගහන්න පුළුවන් ආනපානෙට. එයිසන්. ඒ රොඩු දානවා කියලා කියන්නේ. නිකන් ඉඳපු ගමන් ටක් ගාලා ඇහක් ගහලා ගන්නවා. එච්චර ඒ ගන්නෙත් සැකේට. සැකේ නැත්තම් දැන් බැඳපු ගෑනට රොඩු ඇස් ගන්න යන්නේ. දැන් ඔක්කොම දෙල්ලන් තියෙන බන්දි ඩීසල්ලා ඒ වගේ අන්තිමට තේරෙන පටන් ගන්නවා කොහොම කෙරුවක්වත් කොච්චර හරි කියන්න පුළුවන් ඔය වේදනාවක් වගේ ආපු වෙලාවට ඵලයන් කිව්ව සතියන්නේ වේදනාව කියලා කියන්නේ හොඳම ෂුවර් ඇන් ෂෝට් දැන්මයි මෙතරමයි මමමයි පුළුවන් නම් කියන්නේ මම බෝඩ් එකට ගිහලා සිගරට් එකක් බිල්ල වරෙන් සත පහක් දීලා කියන කඩේට ගිහලා සිගරට් එකක් බිල්ල වරෙන් කියලා යන්නේ සල්ලි දුන්නත් යන්නේ නැහැ ඉතින් අපි මේ වේදනාවත් එක්ක මෙතර නටන්නේ ඒකේ ඉඳලියල බැරි වෙනකොට වේදනාවට ඕන දේ කරලා දීලා ඒක හතපයි නමලා දීලා ආයෙසරයක් බලන්න ආයෙත් අලුත් පරිච්ඡේදය පටන් ගන්න සතිය කියලා ලස්සනට බැට්න එක මාරු කරන දිගට යනවා වගේ දිගට යන රිලීස් එකක් නෙවෙයි තමයි රිලේ රේස් එකක් දුවන්නේ හරියට ගෙනලා මෙයාට බැට්න එක දෙනවා වැටෙන්නේ නැහැ බැට්න එක ආගත්ත ගියා ස්වාමීන් වහන්සේ මට ඒ කලින් තිබ්බ වේදනාවල් දැන් අවසාන පරියන්කේ ගොඩාක් අඩුයි තිබ්බෙම නැති තරම් වගේ තමයි කලින් තිබ්බා අර අඹරනවා කරකන එහෙම වගේ ඒවා දැන් ඒ කිසි දෙයක් තිබ්බේ නැහැ මට මම බලාගෙන හිටියා වැටෙනවා මම කරන දෙයක් ඇත්තටම නැහැ මම නිරීක්ෂකයා නම යම් දවසක භාවනා ඊගාව විවසනා ඥානෙට යනකොට අර වේදන ටික ආයෙනවා ඒකෙන් තමයි දන්නේ බරපතල ඥානෙකට යන්න ලෑසි කරනවායි කියලා ඒ වෙනකොට අපි වේදනාවට පොඩි මේ හැඩගැහිමක් කරලා පුළුවන් තරම් ඒක හරහා යන්න ඕනේ එතකොට නම් හිතනවා දැන් නම් මම වේදනාව අතුරු ආයෙන්නේ නැහැ නේද එනවා ඒ ඉනේක ඊගාව පාඩම් පන්තියට පෙරහුරුවක්. එහෙම නැත්නම් සුබ නිමිත්තක්. ඒ නිසා මේ වේදනාවත් එක්කමයි මේ ගමනේදී තියෙන කායනුපස්සන ඉවරචිකම වේදනානුපස්සනාව. ඒ වේදනානුපස්සනාවේදී අද යට කරපු එක හිත ප්‍රශ්නයක් නෑ නෝ ඊට වැඩි ලොකු වේදනාවක් ඇවිල්ලා අපිට අභියෝගයක් දෙනවා. ඒක යට කරාට පස්සේ නෝ හරියන්නේ නෑ. ඊටත් වැඩි ලොකු වේදනාවක් එනවා. එන්න අපේ අර ඉමුනිටි ලෙවල් එක එහෙම නැත්නම් රෙසිස්ටන්ස් වැඩි කරන ස්කයි ඉස් ද ලිමිට්. අන්තිමට වෙන කෙනෙකුගේ වේදනාවට සැලෙන එකත් තියෙන කලබල වෙන්න හොඳ නෑ. අපි කලබල වුණොත් වේදනාව කරන්නේ කරන තණ්හන්න පටන් ගන්නවා. කන්ද දෙයක් අහගෙන කැලක් කරගෙන හිටපන්. ඔද නැති වේදනාව බොරුව කරන්න කියලා. ඉතින් අරමනසයි එතකොට එහෙම නැත්තම් කිදිරි ගන්න. අඬන්න පටන් ගන්නවා. බොරු. ඔය තනි කර ඔය වේදනාවට කිදිරි ගන්නවා කියලා කියන්නේ මම ඉතින් ආයෙත් මම ඒ කට කහනවා ගෑනු.
එච්චරයි මං කියන්නේ. දැන් ඔය ලලිත බොරුවනේ කෙරුවේ තන්නේ කර මං ඊයේ ඉඳලා මං දැනගත්තා තන්නේ කර බොරුව කෙරුවේ. උන්ද වහන්සි ඉති මහචිචාම ඔය හොර ලෙඩක් කරගන්නවා. දැන් ඒ දෙන්න අසනීපයන් අද කප්පාරේ ඔය බැදපුවා එහෙම තමයි කියන්නේ. Right, we'll go to the next. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්ස මා හුස්ම ඉහළ පහළ ගන්නා විට හුස්ම රැල්ල ගෙවි යන තුරුම සතිය හොඳින් පැවැත්විය හැක. මූණේ මස්පිඩු රත් වෙයි. හත කොටස නැවේ. දිගහැරේ. ශරීරයේ වේදනාව නොදැනේ. ප්‍රීතිය වැඩේ. විනාඩි 20ක් 30ක් සිටිය හැක. නමුත් ස්වාමීන් වහන්ස මම මට තියෙන ප්‍රශ්නේ නම් විදර්ශනාවට යන්නේ කෙසේද? මාගේ අනුකම්පාවෙන් මාර්ගය පහදා දෙන්න. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය පතමි. ඉතින් මේකට අර එකමනුස්සෙක් කියනවා මාළුවේ කයිඩ්‍රොලොජිස් කෙනෙක්ට ගිහිල්ලා කියනවලු මට වතුර ගැන කියලා දෙන්න. ඌ වතුරෙමයි ඉන්නේ. ඌ ඉතින් හයිඩ්‍රොලොජි සම්බෙන්ජ කියන ගම හුස්ම ගන්න බැරුව මැරලා වැටෙනවා. හයිඩ්‍රොලොජිස්ට් බෑනේ වතුරට බහලා කියලා දෙන්න. ඌ කොහොමඩක්වත් වතුර දැකලම නැහැ. හයිඩ්‍රොලොජිස් කියන එක වතුර දන්නේම නැහැ. ඌ දන්නේ බ්ලැක් බෝඩ් එකයි චෝක් විතරයි. ඉතින් මාළුවට කියලා දෙන්න පුළුවන් ද යකෝ ඉන්නේ ওই වතුරේ කියලා. ඌට කවදාකවත් මාළුවට වතුර අඳුර ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ සුද්ධ විපස්සනාවක ඉන්න ගමන් ඒකට වසුරු හෙලන එක නෙමෙයි කරන්නේ. ඒ කියන්නේ තියෙන අශ්‍රද්ධාවනේ මේ කතා කරන්නේ. අගෞරවේනේ අප්‍රතිෂ්ඨාවනේ. ඒ නිසා මේ වැල යන හැටියට මැස්ස ගහන්නේ අනේක නෙමෙයි කරන්න තියෙන්නේ. ඉතින් කොහෙදෝ මේ දාපු එකක් ඔළුවේ දාගෙන ඇත්තට මේකේ අර්ථයක් තියෙනවා නම් කමන්නේ. ඒ නිසා මම කියනවා පැහැදිලි වීම සඳහා ඔය ওই දෙකට කොයි එකකටත් උරන් කරන සතිය වඩනවනම් සතිය අනිවාර්යයෙන්ම කළ යුතු හොඳම දේ කරනවා. ඔකට මම හිතලා දැම්මත් දාන්නේ કૃතිම එකක්. දැන් මම හිතන්නේ හතරවෙනි පස්වෙනි ප්‍රශ්නේ මේ රිට්‍රීට් එකේ අහපු කොහොඳ විපස්සනාට හරවන්නේ නානා ප්‍රකාර ප්‍රශ්න ඔය ඇහුවේ නැත්තම් ඒ කියන්නේ මේ ධර්ම සාකච්ඡාවට සෞතුයි වගේ ප්‍රශ්න ඇහුවේ නැත්තම් අනිවාර්යයෙන්ම ඇහෙන්න ඕනේ ප්‍රශ්නයක් ඒක. එහෙ නැත්නම් අඩු ගන්න ප්‍රශ්න කියවන එක්කන හරි මේක කියන්න ඕන. ආම්දනේ මෙතන දැන් මූණේ මස්පිඩු රත් වෙයි. කඳ කොටස නැවේ. දිගහැරේ. ශරීරයේ වේදනාව නොදැනේ. ප්‍රීතිය වැඩි. දැන් මේ වගේ වෙලාවකදී මේ හැමෝම ප්‍රශ්නේ ඒ හතර පහ දෙනෙක් අහලා තිබුණා. දැන් මේක කොහොමද අපි බලන්නේ කියන එක තමයි. ඔය පේන එක තමයි. ඉතින් ඔයිට වෙලේ මොනවද බලන්නේ? බුදුරජාණන්සේ දිත්තේ දට්ඨාරං මඤ්ඤති අදිත්තං මඤ්ඤති දට්ඨබ්බං මඤ්ඤති දිත්තං මඤ්ඤති. මේ දකින්න දේ ඔයිට වැඩිය මොකක්වත්ම නැහැ ඔකේ. දැකිය යුත්තකුත් නැහැ ඔකේ. නොදකිය යුත්තකුත් නැහැ ඔකේ. ඔච්චරයි. ඇති දේ ඇති හැටි කියන කියන්නේ ඔකේ. අපි හිතන ඔයිට වැඩිය මොකක් හරි මේක ඇති මේ පෙන්නපො නැති කැලක් කිය. ඉතින් අපි ඔතන තමයි කුතුහලය ඇති කරන්නේ. ඔතන තමයි කුකුස ඇති කරන්නේ. ඔතන තමයි ආතතිය ඇති කරන්නේ. ඕක තමයි මේ අසහනිය කියන්නේ. බුදුන් කියනවා ඒ කාලකාරාම සූත්‍රයේ කියවන්න දිත්තේ දට්ටබ්බං නමච්චි මේ දැකපදී දැකිය යුත්තක් නැහැ. දට්ටාරං මචි දකින්න තරම් වටින දෙයක්වත් නැහැ. අදිත්තං මචි අනේ නොදකින් කියන්නත් එපා. ඔච්චරම තමයි. ඉතින් බුදුහාමුදුරුවෝ දකින්නක මේ දැක්කට පස්සේ අපි කියනවා මේකේ දිලිසෙන කෑලි නැහැ නිය අරක නැහැ නිය මේක නැහැ නිය කියලා. ඉතින් ඒකට අපි දාගන්න වචන තමයි විපස්සනා කරනවා කියලා. විපස්සනා කරන කෙනා ඇති හැටි දකිනවා. ඉතින් බලන්න විපස්සනා නෙමෙයි භාවනා නොකරනලට ඕවා සිද්ධ වෙන්නේ නැද්ද? පේන්නේ නැහැ. මොකද පේන්නේ නැති. බලන්නේ නැහැ. දැන් බලන්නේ නැහැ. බලුවනම් පේනවා. ඔජේකයි බලනවා කියන තමයි විපස්සනා කරනවා කියන්නේ. විශේෂ විපස්සනා බලන්නේ මොකද ඒක පේනවා. ලක්ෂයක් දේවල් තියෙනවා ඔබ බලන්න තිය තමයි පේන්නේ. ඉතින් මෙතන දැන් මම දැන් මෙතන කියන එක හිතලුවක් නෙවෙයි විකාරයක් නෙවෙයි ඇත්තනම් ඕක තමයි විපස්සනා කියන්නේ. ඒකට පොර දාන්න නැතුව ඇති සැපින් බලන එක. ඇති සැටි පෙනිලා තියෙන. ඒකට තියෙන සැකේ. එතන මේ වදේ තියෙන්නේ. ඒ කියන්නේ පේන දේට සගාරව සප්පතිස්සා නැහැ. මේ ගැන ගෞරවයක් නැහැ. ඒ ගැන පිහිටන්නේ හිතනවා මින්ගේ එහා පැත්තේ මොකක් හරි ඇති කියලා. දැන් ඔය රිලවුන්ට සයිඩ් කණ්ණාඩි හම්බෙච්චාම මොකද්ද වෙන්නේ කියලා දන්නව නේද? ඒ ගිහලා බයිසිකල් එකක් හරි කාර් එකක් හරි නැත කරපුවා ඔය ගිහලා සයිඩ් කණ්ණාඩි ගාව හිට ගන්නවා. හිටගෙන මේක අල්ලගෙන අල්ලනවා එහා පැත්තේ ඉන්න රිලව. විරිත්තරෝ ඉතින් එහා පැත්තේ ඉන්නකත් මූට රිත්තරනවා. ඉවරයක් නැහැ. කවුරටි ගලක් ගැහුවත් එහෙම ඌටත් රිත්තරලා ආය අල්ලගන්නවා. ඒ උන්ට ඒක හරීම ඉතින් මිනිස්සුත් එච්චරමයි. මිනිස්සයා කියන සතත් එච්චරමයි. මේ තියෙන කයික කණ්ණාඩි අල්ලගෙන මේ පේන්නේ මම කියලා දන්නේ නැහැ.
මේ ගැටෙන්නේම Taman එකනේ. අපි මවාගත්ත ලෝකයක් එළිය තියෙන. ඉතින් ඒ ලෝකෙත් එක ගැටෙනවා කියලා කියන්නේ කන්නාඩිය දිහා බැලලා මොනකටයි කියනවා වගේ නේද? ඉතින් තරහ ගිහලා කන්නාඩිය පොළවේ ගහනවා. ඉතින් ඔය අත්තදේ ඉතින් බලපිකක් ඇතනම් ඉතින් කන්නාඩිය හදලා පෙන්නන්නයි. හදනලි පෙන්නන්නේ කැත තමයි. ඒකට කන්නාඩිය හොඳ නැමේ පට්ටම් අල්ලපු කන්නාඩිය තිබුණා නම් හොඳයි. මේ කන්නාඩිය දෝෂයක් තියෙන කියා. රිලිවගේ කතාව ඊට වැඩි වෙනස් වෙනස්. ගේ කුරුල්ලත් එහෙමයි. ඌ ඒ කන්නාඩිය ළඟට ගියාට පස්සේ ඌට ඔය ලොකු වාහනවල ඒ සයිකනේ එහෙන ගණන්ලු. ඌ කවුරු හරි කලබල කෙරුවොත් කඩලා ගන්නවා කන්නාඩිය. අරගෙන ගහට නගිනවා. ගහට නැගලා මෙහෙම තියාගෙන ඊට පස්සේ ඔක ඇතෑරියට පස්සේ අර කාර් එක අයිති කාර් හැටි තියෙන හට් ඇටැක්. අපි හැමදාම ගැටෙන්නේ තමන්ගේ පිළිඹුවත් එක්ක. තමන් ඔය ලෝකේ හරහා පේන්නේ තමන්ගේ පිළිඹුව. ඒ පිළිඹුවට තියෙන ද්වේෂය තමයි ඇත්තට තියෙන බය. අපි හිතනවා මේකට පට්ටන් සහිත කණ්ණාඩියක් ඇල්ලුවා නම් හරියයි. ඒ නැත්නම් මේක මූණ බලන කණ්ණාඩියක්, ඒ නැත්නම් රවුල කපන කණ්ණාඩියක්, සයිඩ් කණ්ණාඩියක් කරන හොඳ මේ පැතලි කණ්ණාඩිය තමයි සෞතු. මොකද ඇති හැටි පෙන්නනවා ඒක. අපිට ඕනේ මූණ රවුල බලන කණ්ණාඩියක් හෝ සයිඩ් කණ්ණාඩියක් කරගන්න. මීළඟ ප්‍රශ්නේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ ටික කලකට පෙර පරියංක භාවනාවේදී ලැබූ අත්දැකීමක් ඇසුරින් පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් යටහත්ව ඉල්ලා සිටිමි. එදින ආනාපාන නිමිත්ත ගිවි ගියාට පසු හිත තැන්පත් වී අනිමිත්ත දෙස බලා සිටිමි. එවිට සිතුවිලි සංවේදනා ආදී ඇති වී නැති වී අයුරු පෙනුනි යන අයුරු වෙන්න ඕන. ඉන්පසු ඒ වාද ක්‍රමයෙන් අඩුවී සිතුවිලි හෝ කිසිත් නැති තැනකට පත් වුනි. මීට පෙරද මේ සිදුවී ඇති බැවින් බයක් හෝ පාළුවක් නැතුව මේ දෙස බලා සිටිමි. මෙසේ ටික වේලා බලන විට දන හිස්සක වේදනාවක් ඇති විය. වේදනා වේදනා යනුවෙන් මෙය මෙනෙහි කළෙමි. ඒ ක්‍රමයෙන් වැඩි වී ඉතා තියුණු වේදනාවක් බවට හැරි එක්වරම ඒ අතුරුදහන් විය. ඒ සමගම මගේ සිතද ඉතා සියුම් තිරයක මෙහා පැත්තේ සිට එහා පැත්තට යනවා වගේ හැඟීමක් ඇති විය. මේ සමගම මම යන සංකල්පය මුළුමනින්ම අනිත් අවකාශයට දිවි යනවාසේ දැනුනි. ඒ මම යන්නේ සම්පූර්ණයෙන් තොර වූ අවස්ථාවකි. මේ ඉතාම පිරිසිදු පැහැදිලි ශාන්ත ප්‍රණීත අවස්ථාවකි. වචනවලින් විස්තර කළ නොහැක. නිතර අධ්‍යක් ඇති සිතුවිලි වලින් තොර අවස්ථාවට වඩා බොහෝ වෙනස්ය. මෙම තත්ත්වය මද වේලාවක් පැවතුනි. මා ඉන්පසු ඉතා දීප්තිමත් ආලෝකයක් මා දෙසට එන්නාසේ දිස්විය. ඉතා බලවත් ප්‍රීතියක් ඉබේටම අවුත් මුළු සිරුරේ රෝම කූපයක් පාසාම පැතුරුනි. මෙම තත්ත්වය විනාඩි ගණනාවක් පැවතුනි. ගරු ස්වාමීන් වහන්ස, පළවෙනි එක, මෙම අවස්ථාව වේදනා සංඥා චේතනා ආදීන් තොර පිරිසිදු සිතක් ආ සතිය පමණක් පැවතුණු අවස්ථාවක් ලෙස පසුව කල්පනා කරන විට වැටහුණි. එය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. තව ප්‍රශ්න දෙකක් තියෙනවා හඳුනේ, මේකට උත්තර දීලා ඊළඟ දෙකකට. ඉතින් මේ වගේ දේවල් මේ හරියට මේ කොට්ටුරයක් අරගෙන කන පිට හරවනවා කියලා හිතන්න. කොට්ටුරයක් අරගෙන කන පිට හරවනවා. එහෙම නැත්නම් ඔය තේකොළ කරන්නේ කොක්කනේ තියෙන්නේ. මොකක්ද මන් දන්නේ ඔයගොල්ලෝ කියන්නේ. ඒක මේ පැත්තලා මේ පැත්තට ගන්න පුළුවන්නේ. එයා පැත්තට මේ යෝගේ කපාට මේක කන පිට ගහිලක් ගන්නවා. ඉතින් ඒ වගේ වෙලා වුණාට පස්සේ අරකම තමයි. හැබැයි දැන් හොඳ පිට නෙවෙයි, දැන් කන පිට ඇවිල්ලා. ආයේ මේ පැත්තට ගියා හොඳ පිට එනවා. ඒ වගේ වෙනස් වීම වෙනවා. මේක පාෂල්ද කම්ප්ලීට්ද කියන එක යෝගාවචරයට බලා ගන්න බෑ. මොකද මම යන්නේ එතන. මේක වෙච්චි ආංශික වශයෙන් වෙච්ච එකක්ද අංග සම්පූර්ණ එකක්ද කියලා කියන්න බෑ. අංග සම්පූර්ණ භාවයක් තමයි ওই මාර්ග ඥානකදී සිද්ධ වෙන්නේ. තියෙන එකමයි නටක් ගල කන පිට ගන්න. ඉතින් මේ සඳහා හොඳම දේ තමයි මේක ආංශික දෙයක්ද නැත්නම් මේක නැත්නම් මනෝවිකාරයක් සහිත එකක්ද නැත්නම් ඇත්ත ප්‍රත්‍යක්ෂද කියලා දැනගන්න මේක නැවත නැවත වීම සඳහා කුමක් කළ යුතුද ඒ දේ කරන්න ඕනේ. දෙවැනි ප්‍රශ්නේ, මේ පිළිබඳව පැහැදිලි මතකයක් තිබේ. මගේ සිත යටින් මේ පිළිබඳව වඩාපයක් ඇති නිසා පසුව භාවනාවේ යෙදෙන විටද මෙම தත්ත්වය ගැන සියුම් බලාපොරොත්තුවක් තිබේ. මෙම බලාපොරොත්තු භාවනා ප්‍රගතියට බාධාවත් අනිවාර්යෙම නැහැ. නමුත් Taman ඒ බාධාව බලාපොරොත්තු තියේදී හේතු සම්පාදනය කෙරුවේ නැත්නම් බාධයි. ඒක ලබා ගන්න නොලැබිච්ච කෙනෙක් වගේ ආධුනිකෙක් වගේ බිගිනර්ස් මයින්ඩ් එක යන්න ඕනේ. මම අර ඉතල එකනට කිව්වේ ඒකයි. හේතු සම්පාදනය කරන්න බලාපොරොත්තු තියෙන එක වළක්වන්න බෑ. ඒක මට අයිති එකක් නෙවෙයි. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා දෙකක් වසංගන්න බෑ කියලා.
ගමික චිත්තේ. කොහරි යන්න හිතුනොත් ඒ වලක් කරන්න බෑ. දෙක විශේෂ ඥානයක් පහළ වුණොත් කාට හරි කියන එක වලක් කරන්න බෑ කියලා කියනවා. ඒක තමයි සාතන තියෙන අඩංග ආලම්බරේ වහගෙන හිටියත් ඉන්න බෑ යාට. එයාගේ කියන කරන දේක එක පේන්න පටන් ගන්නවා. ඉතින් මේ වගේ වෙනසක් වෙච්ච එක මම අපි සාකච්ඡාව තුලින් හෙලිකිරීම තුලින් අපිට අවස්ථාවක් හම්බ වෙනවා කාට හරි කියන්න. හැබැයි ඉතින් අපිට යාට කියන්නෙත් නැහැ Taman දන්නෙත් නැහැ මේක හැබෑ වෙනසක්ද පුංචි වෙනසක්ද කියලා. ඒක නැවත නැවත කරනවා කියන එකේ අදහස් කරන්නේ ඒකට අවශ්‍ය ආසන්න කාරණා පසුබිම් සාධක අනුග්‍රහ කරන්න. හැබැයි අර බලාපොරොත්තු බහුලකම වුණොත් බාධායි. හැබැයි බලාපොරොත්තු නැති කරන්න නම් බෑ. ඒක මොකද හිතලා ගන්න එකක් නෙමෙයි. ඒක වළක්වන්න බැරි කාරණාවක්. තුන්වෙනි ප්‍රශ්නය මෙම සිද්ධිය මුළුමනින් අමතක කර සෑම පරියන්කයක්ම අලුත් එකක්සේ සලකා භාවනා කිරීමට උත්සාහ කරමි. මගේ භාවනාව සාමාන්‍ය සතුටුදායක අන්දමින් සිදුවේ. භාවනාව මේ ලෙස කරන්නද නෑ ඒක අමතක කරන්න යන්න එපා. එතකොට ඒකට හේට් කරා වෙනවා. ඒක අමතක කරන්න ඕනේ නෑ. ඒක තිබිච්චා. ඒක Tamanට බීකන් ලයිට් එකක් වගේ තිබිච්චා. හැතම කණුවක් වගේ තිබිච්චා. Tamanට කරන්න තියෙන්නේ එදා පසුබිම් වෙච්ච කාරණා ටික නැවත නැවත හොයලා දිලා යනකොට කිට්ටු කරන බව තේරෙන්න පටන් ගන්නවා. එන්න පටන් ගන්නවා. හැබැයි ඒත් මේ මම කරන දෙයට අමතරව එහෙන් සිද්ධ වෙන දේ කියලා එකක් තියෙනවා. මල පිපිලාවට ඉර පෑවෙ නැත්තම් මල පිපෙන්නේ නෑනේ. ඉර පායන එක මලටයි දෙයක් නෙවෙයිනේ. අනේ වගේ තමන් කළ යුත කරගෙන කරගෙන ඉන්නකොට තමන්ට තේරෙනවා ඊට ඉස්සර කෙරුවට වැඩිය හන්දියකන්දියක් ගන්නේ අහහ යන ගමනක් නෙවෙයි දැන් තියෙන්නේ. තමන් ගත්ත වාහනේ ගියා. අහන්න නතර කරන්න ඕනකමක් ඇත්තේ නෑ. මොකද වරක් වෙච්ච එකේ තියෙන විශ්වාසය නිසා ඇදහෙන ගතිය නිසා මොන ප්‍රශ්නයක් ආවත් එයා දන්නවා මේ ඩොච් කරගෙන යන හැටි. ඒ නිසා භවනාදී තියෙන වික්ත ගතිය ප්‍රතිබල ශක්ති ගතියක් එනවා. නමුත් තාම දන්නේ නැහැ මේක පර්මනන්ට් චේන්ජ් එකක්ද නැද්ද කියලා. ඒක සඳහා නැවත නැවතත් ඒක වෙන්න දීමෙන් තමයි එහෙම නැත්නම් ඒකම ගැල්වනයිස් වෙන්න දෙන්න ඕනේ. රේන්ෆෝස් වෙන්න දෙන්න ඕනේ. ඒක සඳහා කරන දේ තමයි අපි කියන්නේ අනුපස්සනා කරනවා. දහස්වර ඒකම කර කර බලනවා. වලක්කන්න බෑ ඒ කෙනාට වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ ඕකම ඊට පස්සේ හරියට නිකන් කුඩු ගහපෙකනවා වගේ ඇද්දලා යනවා ඒකේ. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ලද අත්දැකීමක් විස්තර කිරීමට කැමැත් දෙමි. මා සක්මන ඔසවනවා ගෙන යනවා තබනවා යන අයුරින් මෙනෙහි කරමින් කරන අයෙක්මි. පාදයේ වරහන් ඇතුලේ පාවාන් නොපලඳිමි. පාදයේ පොළවේ වදින තැන් මෙනෙහි කරන අතර මහපටැඟිල්ලෙන් තෙරපුම අවසාන වී නැවත එසවෙන විට ඇතිවන සැහැල්ලු ස්වභාවයත් ඉදිරියට ගෙන යාමේදී ඇතිවන පාවෙන ස්වභාවයත් මෙනෙහි කරමි. මේ අවරින් පාද දෙක ගැනම මෙනෙහි කරමි. ඒහා සමගාමීවම දෙකක් කුල්වල කලවා සහ බත්කෙන්ද ප්‍රදේශවල මාංශ පේශී ලෙල දෙමින් ගමනට අවශ්‍ය ශක්තිය ලබා ගන්නා අයුරුත් ධනහිස් ලොක්වී ශරීරයේ ඉදිරියට ගෙන යාමට රුකුල් දෙන අයුරුත් නිරීක්ෂණය විනි. පෙරදින සක්මනේදී විදින් බ්‍රැකට් උදේවරුවේ විනාඩි 15කට පමණ පසු පාහට හැඟී ගියේ පුෂ් බයිසිකලයක් පැද යමින් සිටින ආකාරයේනි. කකුල බිම තබා සිටින අවස්ථාව පැඩලය පාගා වෙර ගැනීමක් ලෙසිනුත් නිරායාසයෙන් පසුපස ඇති පැඩලය ඉස්සී ඉදිරියට යන ලෙස අනෙක් කකුල ඉදිරියට එන අයුරුයි. මේ ක්‍රියාවලිය වක්‍රාකාරව සිදුවන අයුරුත් නිරීක්ෂණය කළෙමි. වක්‍රාකාර සිදුවන අයුරුත් නිරීක්ෂණය කළෙමි. මා සක්මන් භාවනාවේදී දෙයත් නොබැඳ සාමාන්‍ය අයුරින් සොලවමින් ගමන් කරන කෙනෙක්. මේ අවස්ථාවේදී මාහට දිස්සූයේ මගේ දෙයත් රොබෝ කෙනෙකුගේ මෙන් ගමන් ගන්නා ආකාරයක්ය. තවත් නිරීක්ෂණය වූ දෙයක් නම් මා දකින සෑම දෙයක්ම ඉතා පැහැදිලි නමුත් සාමාන්‍ය දුරට වඩා ඈතින් පිහිටා ඇති ලෙස පෙනෙන බවයි. මේ අවුරින් විනාඩි 15ක් 20ක් පමණ ඉතාමත් ප්‍රීතිමත් ස්වභාවයෙන් සක්මන් කළෙමි. විටින් විට මූල කර්මස්ථානයේ සතිය ඉවත් වී ගියද බොහෝ විට පසුබිමින් ඔසවනවා ගෙන යනවා තබනවා යන්න මෙනෙහි වුණි. විටින් විට ආශ්වාස ප්‍රශ්වාස වාතය වෙතද හිත ඇදුනි. නමුත් මූල කර්මස්ථානයටම හිත යෙදීමට උත්සුක වුනි. නිරායාස සක්මනේ යෙදුන බවද වැටහිනි. කරුණාකර ඉහත කරුණු විමසා බලා මහට
අවැසි උපදේශක් ලබා දෙන්නේ නම් මැනව. ඔබ වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලාටත් මෙම වැඩමුළුවට සම්බන්ධ සියලුම දෙනාටත් දීර්ඝායුෂ සහ තෙරුවන් සරණ පතමි. ඉතින් රචනයේ මුල අහනකොට පේනවා නිකන් පිස්ටන් එකක් කියලා පහළ යනවා වගේ පටන්ගත් ගමන ඊට පස්සේ ක්‍රැන්ක් එකෙන් පස්සේ කැරකෙන රෝදයකට සම්බන්ධ වෙලා ඒක වෙන ආකාරයකටපත් වෙනවා. එකම දේ ආකාර වෙනස් වීමක් වෙනවා. ආකාර වෙනස් වෙනකොට ඔය ඉහළ පහළ යන ගමන ඉඳලා චක්‍රයට යනකොට ස්වයංක්‍රීය ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ ආකාරවල නානා ප්‍රකාර වෙනස්කම් වෙනවා. ආනාපානෙත් ඉස්සලා මේ ආස්වාස් ප්‍රසවාස වගේ ගියාට පස්සේ අන්තිමන එක නිකන් කැරකෙන චක්‍රයක් බවට පත් වෙනවා. සන්තතිය බවට පත් වෙන්න ඉස්සලා. ඉතින් ඊවදියා බලහන් ඉඳලා ඒක එන්නේ අවශ්‍ය සතිය ආවට පස්සේ තමයි. අදාළ සතිය ආවට පස්සේ ආකාරය වෙනස් කරනවා. ඒක මම කරන එකක් නෙවෙයි. ඒක දැන් තියෙන ඔය මේ ඔටෝ ගියර් එක තියෙන්නේ. ඒ ස්පීඩ් එකට එනකොට ඒ ගියර් එකට එන්ටර් වෙන්නේ. ඒ වගේ සිස්ටම් එකක් මේ තියෙන්නේ. නිකන් ඔටෝ මොකක්ද ඒකට කියන්නේ? ඔටෝ ක්ලච් සිස්ටම් එක වගේ. හරි ඊළ පහල යන එක වෙනස් වෙනවා. ඉතින් අපි ඒකට අභියෝග කරොත් ඇයි එහෙම වෙන්නේ කිව්වොත් ආපහු අපි වැටෙනවා. ඒක වෙන්නේ එතන සතිය ආවට පස්සේ ඒ ස්පීඩ් එකට ආවට පස්සේ ඒ ගියර් එකට එන්ටර් වෙනවා. ඉතින් එතකොට පේනවා මේක හේතු බල ධර්මයක් කියන්නේ. ඒ සඳහා සටහන් වෙනස් වෙනවා, ආකාර වෙනස් වෙනවා. සටහන් ආකාර වෙනස් වෙලා ආකාරවල ඔය චක්‍රාකාරයට ආවට පස්සේ ඒක සන්තතියක් වෙන්න පටන් ගන්නවා. දිගට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි සන්තතිය කිසිම තැනක නතර වීමක් නැහැ. ඒක පෙරලන. ඒක පෙරල. ඒ කියන්නේ අනිත්‍ය ගතිය. ඇතිව නැති වෙන ගතිය. වෙන දෙයක් බාටපත් වෙන ගතිය. ඉතින් ඒකට සාදර වෙලා ගියොත් හරි ලේසි යෝගාවචර ගමන. ඒකට බය ඩ්‍රයිවර්ලා ඇයි මේ ඉස්සර මෙහෙම මෙහෙම වෙච්ච එක ඇයි මේ කරකෙන්න පටන් ගත්තේ කියලා ප්‍රශ්න කරන්න ගත්තොත් ජීෙන් ගමන මේ කාපු දේ වැමෑරුවා වගේ පරවත මේ අමරයක් හිටිනවා ගමනේ. ඒ නිසා මේ වෙන දේ හරි මේකට පුළුවන් තරම් සමීපව සාදරව වෙන්න දෙන්න ගත්තාම ඔක වෙනදා විනාඩි 30ක් විතර ගිය එක දැන් ඉඳගෙන විනාඩි 10න් 15න් එන්න පටන් ගන්න. ඒක හොඳ ලකුණක්. මීළඟ ප්‍රශ්නේ අවසරයි ගරු ස්වාමීන් වහන්ස. ඊයේ හා අද දින පරියංක භාවනාවේ විස්තර පිළිබඳව ඉදිරිපත් කරමි. ආස්වාසේ ඉතා තුනීවට සිදුණු බව මෙනෙහි කළෙමි. ඒ දකුණු නාස් කුහරයෙන් ඇතුළු බවත් පසුව ඒ නොදැනී ගිය බව දැනගතිමි. ප්‍රශ්වාස වායු රැල්ල ඉතා තුනීව තුනීවට දකුණු නාස් කුහරයෙන් තුනීවට පිටවුණු බව හා පසුව නොදැනී ගිය බව දැනගතිමි. මූල කර්මස්ථානයේ බොහෝ වේලාවක අඛණ්ඩව නිරීක්ෂණය කළ හැකි අතර සමහර අවස්ථාවල වෙනත් අරමුණු කරාද යයි. නමුත් ඉතා ඉක්මනින් මූල කර්මස්ථානයට පැමිණි. ඒ පිළිබඳ අවබෝධය බොහෝ දුරට පවතී. ශරීරයේ චලන හා උරහිස් දෙපස තදවීම් පැමිණියමුත් හදිසියේ මුළු ශරීරයම ගල් වූවක් මෙන් දැනුනි. එසේත් බොහෝ වේලාවක් සිටි අතර වරින් වර ආශ්වාසයට හා ප්‍රශ්වාසයට හිත යොමු කළෙමි. ශරීරයේ ගල් වී තිබූ අතරතුරදී කිසිම හැඟීමක් නොදැනෙනසේ සේවි ශරීරයේ කඩා වැටි නැවත සකස් විය. පසුව ගල් වූ ස්වභාවයෙන් මිදීමේදී ඇස් දෙක ඇර ගැනීමට නොහැකි අපහසුතාවකින් විනාඩි 1ක් පමණ සිටියෙමි. පරියංක කිහිපයක විවිධ අත්දැකීම් ලැබුවත් ඒවා මතක තබා ගැනීමට අපහසුය. මාගේ කමඨහන් සුද්ධ කර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. දැන් භාවනාව තියෙන්නේ හොඳ ගැම්මක. අර අහන හින්දා කියන වශයෙන් කියන්න පුළුවන්. අර්මුණින් පිට ගිය හිත නැවත එන එක පිළිබඳව දැම්මට කලියුත් වැටෙනවා කියලා. නමුත් වැටෙනවා විතරක් නෙවෙයි කොහොමද එන ගමන කියලා. මොකක්ද අරමුණ? ඉතින්ල නැවත තමන්ගේ මූල කර්මස්ථානට එන ගමන පිළිබඳ පුළුවන් තරම් තොරතුරු එකතු කරන්න. ඒක ලෝකේ තියෙන හොඳම රචනය බවට පත් වෙනවා. ඒක තමයි අපිට අපේ තින් ගිලින තැන. අපි පිට යන එක ගැන පශ්චාත්තාප වෙනවා. පිට යන්නේ අරකට මේකට කියලා චෝදනා කරාට මොකේට පිට ගියත් ඒකෙන්ද නැවත gedera එන ගමනක් තියෙනවනේ. ඒකෙන්ද නැවත මූල කර්මස්ථානට. ඒක පිළිබඳ පුළුවන් තරම් තොරතුරු හොයන්න.
ඒක මේ නිරෝධයක් පෙන්වන්නේ. ඒක තමයි මේ පව සමාකරණ ක්‍රමය. තමන් මෙතෙක් කරපු ඕනම පව ඕනම වැරද්දක් නතර කරන්න ඕන නම් වැරදි තැන ඉඳලා හරි තැනට එන හැටි පොඩ්ඩක් thin slicing of time කියනවා. අන්නේ recovery process එක. ඒකට කියන්නේ resilience කියලා. අදිශය අනතුරකට පත් වුණාට පස්සේ නැවත ප්‍රകൃතියට පත් වෙන්න කොච්චර වෙලා යනවද කියන එක. කොච්චර ඉක්මනට එන්න පුළුවන්ද කියන එක තමයි immunity කියලා කියන්නේ. ඒක තමයි පෞරුෂත්වය කියන්නේ. ඒ තමයි දැරීමේ ශක්තිය කියලා කියන්නේ. ඒක අපි ක්‍රියාවට නගන දැන තමයි පිට ගිය තැන ඉඳලා ආවහු එන පාරේ. ඒ නිසා ඒකට පොඩ්ඩක් උනන්දු වුණොත් මේට තෙඩි විචිත්‍ර වෙනවා භාවනාව. මීළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම ආනාපාන සතිය භාවනාවක්සේ ආරමුණු කරන්නේ මි හුස්ම රැල්ල සිහින් විට වැඩිපුර අත්දකින්න මා විටින් විට රළු හුස්ම රැල්ලක් අත්දැකි. මේ අවස්ථාවේ ගැටෙන ස්ථානය සොයාගත නොහැක. මෙම අවස්ථා දෙකේ ගත යුතු පියවර පිළිබඳ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. අහුනේ අන්තිම වාක්‍ය තුන අපහු කියවන්න. හුස්ම රැල්ල සිහින් විට වැඩිපුර අත්දකින්න මා විටින් විට රළු හුස්ම රැල්ලක් අත්දකි. මේ අවස්ථාවේ ගැටෙන ස්ථානයේ සොයාගත නොහැක. මෙම අවස්ථා දෙකේ ගත යුතු පියවර පිළිබඳ උපදෙස් පතමි. කොහේ පේන්නේ නැති මොනවාරි හොයන්න හදනවා නම් ඉතින් ඒ කියන්නේ කවදාකවත් භාවනා තීරුම් ගන්න නැත්නම් මේ සත්‍ය පිළිබඳ නිර්වචනය දන්නේ. එතකොට මොකද්ද පේන්නේ? මොකද්ද වැටෙන්නේ කියන එක තමයි තමන්ට කමට ආන්නේ. නැත්නම් ඉදිරි පෙරමඟ සලකුණ වෙන්නේ. නොපෙනෙන දෙයක් ගැන අල්ලන්න පටන් ගත්තාම අනිවාර්යයෙන්ම යන්න මේ පාරේ තියෙන ලන්දේ තියෙන කුළු පාරට ඇදලා දානවා කියලා කතාවක් තියෙනවා. මේ පාර තියේදී කොහෙද ඕ තියෙන ලන්දක තියෙනවා ඇදලා දානවා. පේන්නේ නැතිව ලියන්න යන්න එපා. මොකද්ද පේන්නේ? ඒක තමයි තමන්ට බීකන් ලයිට් එක වෙන්නේ. මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම සතක අභ්‍යාසී ප්‍රධාන ඇතුලේ භාවනාවේ යෙදෙන අයෙක්මි. සතත භාවනාවේ යෙදෙන අයෙක්මි. මේ භාවනා මධ්‍යස්ථානයේ පැමිණි දින දෙක තුනකදී පසුව ඉතා හොඳින් භාවනාව වැඩි දියුණු වුණ නිසා ඉතා සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් සිටිමි. සක්මන් භාවනාවට මම ඉතා ආදරය හා ගෞරවය කරමි. සක්මන් භාවනාවෙන් තොරව පරයන්කයක් වෙත නොයමි. ඊයේ පැයක පමණ සක්මනකදී අවසාන විනාඩි 15 දී හොඳින් වම දකුණ වශයෙන් තිබූ සක්මන ඇට්වර්ක් එකක් බවට පත් විය. ශාලාවට පැමිණි විට සමබරභාවයේ පිදී ගොස් තයි සිටුවද සතිය හොඳින් පැවතුණි. ඊළඟට පරියන්කයට වාඩි වී පැයක් දෙකක් අතරතුර මෙසේ සිදුවිය. ආශ්වාස ප්‍රශ්වාසයේ ඉතා හොඳින් නාස්පුඩු පුරවාගෙන කෝච්චියක දුමක්සේ ආශ්වාස ප්‍රශ්වාසයේ සිදුවන අතර ඒ කෙමෙන් අඩු වැඩි වී ඉතා සංසුන් බවට පත් වී. නමුත් අරමුණ හොඳින් වැටහි. ඊට පසුව සිතිවිලි ඒමට පටන් ගන්නා ඊට පසුව සිතුවිලි ඒමට පටන් ගත්තා. මට නිතරම සිතුවිලි ඒමේදී අතීත සිතුවිලි පමණක් එන බව මට වැටහි. අනාගත සිතුවිලි ගලාගෙන ඒම ඉතා අඩුය. නමුත් සෑම අවස්ථාවකම සිතුවිලි යටපත් කොට අරමුණට ඒමට උත්සාහ ගතිමි. හැම අවස්ථාවකම සතිය ළඟින්ම සිටී. මෙසේ සිතුවිලි හා අරමුණු වලට මාරු වෙමින් පරියන්කේ සිටින විට සමත සමාධියෙන් සිටින බව වැටහි. නමුත් ඒ ගැඹුරු සමාධියක් දැයි නොදනිමි. නමුත් ශබ්ද ආවත් එය නොදැනේ. මෙසේ සමාධියේ සිටින විට අන්තිම විනාඩි කිහිපෙදී එකවරම රූපකයක් වරාණ ඇතුළේ මිනිහෙක් බිම වැටි තිබුණි. එය මමද නොදනිමි. මම අරමුණේ සතියෙන් සිටිමි. පසුව එහි වරාණ ඇතුළේ රූපකයේ ඇස් දෙකින් පණුවන් ගැලීමක් සිදු විය. ඉතා බය විය. වමනේ ඒමට මෙන් විය. මම ඉතා තදින් ඇස් වසා ගතිමි. පසුව ඇස් සැරන විට කීප දෙනෙක් අවට ඉන්නවා දැක සැනසීමක් ඇති විය. මෙසේ සිදු වූයේ බමයා නැතිවීමට ඇති අකමැත්ත හා බයද උපදෙස් කරුණාවෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. මේක නාකිය ක්ලියව් බව පේනවා ලකුණු දෙකකින්.
එකක් තමයි අතීත දේවල් විතරයි නාකියෙකුට තියෙන අනාගතයක් නැහැ. මේක වැඩිලා ඉන්නේ පිරිමි රූපයක්. ඒත් නාකිය. අනිත් එක මේ කොහෙදෝ යන එක කේන්දරේ බලන් හදනවා. මේ දැකපු රූපේ මේ Taman එතකොට අසතියින් ඉන්න බව තේරුම් ගන්න නැහැ. මේ ආකයන් දරන එක ඒ වගේ මේක මේ අත මේ මම නැති වෙන්න හදනවාද අනම්මනම් කියන මේ ඉන්නේ දැකපු මනෝ රූපකනේ ඒකේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපයි කියලා තියෙදි ඒකට කේන්දර හදන්න හදනවා. ඒසහා කරුණා කළා බලන්න ඕනේ මේක මේ මේ මම මේ ඉඳගෙන ඉන්න ඉරියව් වෙන එකක්ද නැත්නම් මගේ මූල කර්මස්ථානේ ඉන්නකොට එන එකක්ද කියලා ඒ වෙනුවට මේක හොයන්න ගත්තොත් ඒකලියල ඒක මේ මම නැති වීමද කියලා තව ඒකට උටුනු බලන් දන්නත් ගියොත් මේ මනෝ විකාරයකට ඒ නිසා ඒ තුන විතරයි මට විවේචනය කරන්න තියෙන අනික් කාරිය හොඳට යනවා. ඒක නිසා මේ නාගි වුණාට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් අචින් වෙච්ච දෙයට එන්න සීරුද කිය එක ඇච හරි ෂවුතු කියන ඉන්නවා. ඔය මුස්ලිම්ස් අවුරුදු 60 බැන්නට පස්සේ හරි ෂවුතු. හරිම ෂවුතු. ඉන්න ගන්න හතර දිනක් තියාගෙන වැඩි කරගෙන ඉන්නවා. ඒ තමයි කාටත් නාගිත් අරගිර තේයි මටත් දැන් ඒටත් දැනුවට 64ක් දුකද වෙන්න හදනවා. ඉතින් ඔච්චර තමයි ඉතුරු වෙන්නේ. නමුත් මේ පේන දේ ව්‍යංජන අනුව්‍යංජන ගන්න එපයි කියලා අපි දවස් 3ක් බණ කියලා තියෙද්දී මේ පේන දේ නව්‍යංජන අරගෙන ඒකට බයක් ඇති වෙලා තියෙනවා. ඒකට ගත්ත මේ මොකද ටිකැස්මක් මිසක්කා. ඒ වෙලාවට කරන්න තියෙන්නේ තමන්ගේ පෙනුනත් ඒකට බය ඇති වුණත් තමන්ට ඉන්නේ ඉඳගෙනද එහෙම නැත්නම් ඉන්නේ මූල කර්මස්ථානේ මොකද්ද කියන එකට ගන්න පුළුවන් වුණා නම් තේරෙයි අපි මේ ඉපදිච්ච නැති ළමයෙකුට නැත්නම් හීනෙකට කේන්දර හදන්න හදන්න. ඒ නිසා මේ මම විවේචනය කරන්නේ හොඳට තිබැත්ත විතර අනික හරිය හොඳයි මේ වයිද කියලා දෙන්න ඕනේ. ඒ නිසා මේ වගේ දේවල් භාවනාදී පේනකොට ඒ පේන දේ දිග පළල ව්‍යංජන අනි ව්‍යංජන අංග ප්‍රත්‍යංග මනින්න ගියොත් නූපන්න කුසල් රාශියක් උපදින්න එනවා කියන තමයි බුදුරජාණන්සේ ඉන්දියා සංගර සූත්‍රයේ දේශනා කරන්නේ. නැත්නම් ඉන්දියා සංගර කියලා කියන්නේ අමාරු දෙයක්. ඒ නිසා අනිත් දවසේ බලන්න මේක මේ ඇත්තද මනෝ විකාරයක්ද? මනෝ විකාරයක් නම් ඒක දිගේ කේන්දර හදන්න යන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස, සතිය හෝ සමාධිය හොඳින් නොපිහිටීම නිසා පසුගිය දින කීපය තුළම මා සිටියේ මදක් මන්දෝස්සායි බවකිනි. ඊයේ ධර්මදේශනාව ශ්‍රවණය කිරීමෙන් බුදුන් වහන්සේ ජීවමානව දුටුවා වැනි ප්‍රීතියක් සහ ප්‍රමෝදයක් ඇතිවිය. ඉන්පසු කළ සක්මන් භාවනාවේදී සහ පරයන්ක භාවනාවේදී සතිය හොඳින් පිහිටි අතර එය දොරටුවේ රැක සිටින දොරටු පාලයෙකු මෙන් විමසුමින් බලා සිටින බව හැඟුණි. භාවනාව හොරා පොලිස් සෙල්ලමක්සේ ආනන්දජනක වී ඇත. ඇතැම් විට දොරටු පාලයා ඕෆ් ඩියුටි ගියද ඔහු නැවත පැමිණෙන බව දනිමි. අවුරුදු 2600ක පමණ කාලයක් මේ නිර්මල බුද්ධ ධර්මයේ අපෝදේශා රැකගෙන සියලු සංඝයා වහන්සේලා පිළිබඳ අචල ශ්‍රද්ධාවක් මා තුළ ඇති වී තිබේ. එය අප වෙත ඉදිරිපත් කිරීමට පූර්ණ අනුග්‍රහය සහ අනුශාසකත්වයේ දරන ගෞරවනීය පූජ්‍ය සෝමරත්න ස්වාමින් වහන්සේටත් මගේ නම කියන්න හදන් කියලා මම මේ කට ඇරගෙන හිටියේ බබත් දැලුවේ හාමුදුරනේ පොඩි ඒක කාකපාතයක් දාලා මම හිතන්නේ මේ සිම දෙයක් නෑ ඒකට ඉස්සලා ලියන්න ඕනේ හැබැයි නා පස්සේ තියන පස්සේ තියන හරි කලබල වෙන්නේ නෑ මගේ හිත කීරි ගැහිලා කියලා දැන් මොනවලි වත්තද කලබල වෙන්න එපා අන්තනේ අර අරමුණේම ඉන්න තව පොඩ්ඩක් සමාවෙන් නාවුනේ වගේ එයා අපවෙත් ආයි නැවත මං කියනවා එයා අපවෙත ඉදිරිපත් කිරීමට පූර්ණ අනුග්‍රහය සහ අනුශාසකත්වය දරන ගෞරවනීය පූජ්‍ය සෝමරත්න ස්වාමින් වහන්සේටත් අර්ථ රසයේ ධර්ම රසයේ ඔන්නේනවා අන්න බඩු පරිපූර්ණව හාස්‍ය රසයේද මුසුකොට අපවද දේශනා කරන ගෞරවනීය ධම්මජීව ස්වාමින් වහන්සේටත් අන්ඩර්ලයින් කරලා දෙනවා මම. ඒ එහෙනම් වටිනවා. අපගේ ශ්‍රද්ධාව ධෛර්ය වැඩි දියුණු වෙනසේ අප ඉදිරියේ බවුන් වඩන අනිත් ස්වාමින් වහන්සේලා දෙනමටත් දීර්ඝායුෂ පතමි.
ඒව වැඩ නැහැ. අර සෝමරතන ආමතුරු කියන එක වේගේ බාලය අඩු කරලා කියන්නේ. විතරචාර ඊට පස්සේ තියෙන අර ධම්ම ජීවාදී කියන ඔත්තට බර කරලා අර කියවන එක ඒක ආත මෙතන අන්ඩර්ලයින් කරලා බෝල්ඩ් කරලා දෙනවා නෑ මං කියන්නේ කියවන එක නගේ ටෝන් එකක් නෑ කියවන එක නෑ සෝමරත්න කියන එක බොහොම හිමීට නෑ හෙන්න වගේ කියන්නේ නෑ වුණා වගේ ඈ නෑ වුණා වගේ ඒක කියලා ඊට පස්සේ අර දැන් ධම්ම ජීව කියනකොට මයික් එකේ හොඳට ලං වෙලා සොබරතනාව දොර ඇරගෙන ඉන්නේ මට ප්‍රශ්නයක් නැහැ මං හිත යනවනේ ඔයගොල්ලත් එක්කයි නඩුව තියෙන්නේ කොහමාරි මේ මෙතන වැරද්දක් වෙලා තියෙනවා මුලදී මොකක් කරි මාතේ මේක බේරන්න තිබ්බා කියවන එකන ආරියට කියවනම් මේ උදාන ගිය සමදෙනගේ පහන් සංවේදී වේගයේ උදෙසා ඉදිරිපත් කරමි නෞකාවකට මග පෙන්වන තැම් පහන මග හරිමින් සයුරේ ගල් පර ගහන අරමුණු කෙලෙස් සිත තුල වැදගත් නොගත් ගත අරමුණු කෙලෙස් සිත තුල වැදගත් නොහින රැකවරණයකි බලකොටුවකි කමටහන ඒක හරි කවි කියන්න පුළුවන් කෙනෙක් කියවනම් හරි කියනද ඈ අපි ඔය හෙටට තියාගමු අපි හෙට හෙට මේ වෙලාවට වගේ හරිනේ ආම්දුන්නේ දැන් ඔන්න එකත් හරි උට ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි පළවෙනි ප්‍රශ්නේ පරියංක භාවනාවේදී ආනාපානය ඉතා පහසුවෙන් ලබා ගත හැකිය ආනාපානයේ සුමටවන අවස්ථාවේ සිට ටික වේලාවක් සිතට උණු දේ විස්තර කළ හැක යලි සතිය ලැබෙන විට වෙනත් අරමුණක් කල්පනා කරමින් සිටින බව පැහැදිලි වේ. මෙම தත්ත්වය අද උදේ භාවනාව දිගටම පැවතුණි. මින් එතර වීමට ඔබ වහන්සේගේ අවවාද පතමි. පළවෙනි ප්‍රශ්නේ. ඔය එතකොට අර වෙන අරමුණක ඉන්න බව දැනගෙන දැන් අවදි වෙන එක පාට ගැස්සිනවා ගැස්සෙනටින වෙනවා. එතන ඉඳලා නැවත සතියට නැත්තම් අරමුණට නැත්තම් මානපහඬ නැත්තම් ඉරියවට යන්න කොච්චර පහසුවක්ද අපහසුවක්ද තියෙන කියන වචනේ සභාගත කරනවනම් ඒ ලියුපෙ එක්කන ඒකෙන් පුළුවන් මේ යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා කියන්න. කැමැතිද මේ කම්මැලිද දන්නේ. වෙන අරමුණට ගියාට කමන්නේ ඊට පස්සේ ඉඳලා නැවත මූල කර්මස්ථානට එන ගමන ඔච්චර දුර බැහැර ගම නැද්ද දුෂ්කර ගම නැද්ද දුර්ග මාර්ග ගම නැද්ද නැත්නම් ඉක්මනට එන්න පුළුවන්ද කියන එකෙන් තමයි අල්ලන්න පුළුවන්. එහෙනම් අපි යන් ඊව කොටසට. දෙවැනි ප්‍රශ්නේ ආනාපාන සතිය මුල මැද අග බලනවාට වඩා ප්‍රස්වාසයේ කෙළවර සහ ආස්වාසයේ ආරම්භය අතර හිඩැස ගැන සිත යොමු කළ විට ඉතා ඉක්මනින් සමාධිය කරා සිත ගෙද යයි. ඔබ වහන්සේ විස්තර කළ ප්‍රස්වාසයේ ත්‍රිරෝධය මේද? එසේ නැතිනම් ආනාපාන සතිය සුමට වී සතියට එළඹෙන අවස්ථාවද ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒක ඇත්තටම එහෙම නෙමෙයි අපිට කියන්න තියෙන අපි කාර් එකක් තැන්නේ කියලා ස්ටාර්ට් කරනවා නම් අපි ස්ටාර්ට් කළා ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දාලා තියෙන පල්ලමක තියෙන කාර් එක නම් ස්ටාර්ට් කළා සෙකන්ඩ් එකට දැම්මට ප්‍රශ්න නැහැ. මොකද අපිට අනතතලේ වාසියෙත් හිටලා තියෙන්නේ. අනතලේ වාසියෙන් තමයි ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් තමයි යන්නේ. කන්දෙත් එහෙමයි තැන්නෙත් එහෙමයි. ඒ වගේ හොඳට මූඩ් එකේ ඉන්න වෙලාවෙදී නම් අපිට ආශ්වාස ප්‍රශ්වාසයේ මුලමැද අගෙන වෙයි අග බලන එකම යන්න පුළුවන්. දානපනේ අහුවෙන්නේ නැත්තරම් අංජබජන්න ආනපනේ සාමාන්‍යයෙන් බලලා තමයි උතෙන්ට යන්නේ. ඒක නිසා තමන් ඔයි කියන්නේ ආදුනිකෙක් නෙවෙයි ටිකක් ගියේ කෙනෙක් නේ. යා දැනගන්න ඕනේ තමන්ගේ වාහනේ තියෙන අනතතලයේ හැටියට ඉංජිනේර කෙනෙක් නම් කියන්නේ පල්ලමක තිබ්බත් යාගෙන ෆස්ට් එකට දාලා සෙකන්ඩ් එකට දාලා යන්න කියලා. ඒත් සෙකන්ඩ් එකේ පික් කරන්න පුළුවන් පල්ලමේ තියෙන. ඒ වගේ වෙලාවට පුළුවන් අර දිග ගමන කෙටි කරන්න හුස්මක් දෙකක් ගිය ගම ප්‍රසවාසයේ අග බලනකොට රත් වෙච්ච පිහකින් බටර් කැලක් කපුවා වගේ හේම හිත එක තප්පර ගානකින් හිතේනවා. ওই කියන එක ලෙසට. එහෙම ආවේ නැත්නම් කලබල වෙන්න එපා. ආයෙසරයක් කර සාමාන්‍ය ක්‍රමයට අනේකයි තියෙන්නේ. මීළඟ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම ආනාපාන භාවනාව වඩන අයෙක්මි. පසුගිය දෙදින තුල මා ලැබුව අත්දැකීම් මෙසේ වී යම් පමණකට මාහට මූලික අරමුණෙහි සහ හයෙහි සිත පවත්වාගෙන යා හැකිය. අරමුණ බොහෝ සෙයින් ගෙවි ගොස් තිබුණි. ඊයේ උදේ පර්යංකයේදී කයෙහි සතිය පැවැත්වීම
හෝ අරමුණේ හිත පැවැත්වීම අපහසු විය. හිත අරමුණට ගෙනෙන විටම නාසාග්‍රයේ යම් තදවීමක් පෙනුනි. අවකාශයේ හිත පැවැත්වීම වඩා හොඳයි සිතා දිගටම කරගෙන ගියමි. ඊයේ රාත්‍රී හා පරයන්කේදී යම් වෙනසක් සිදුවිය. මුලදී අරමුණ නොපෙනී පැවතුනි. ශරීරයේ යම් ප්‍රශ්න වරහන් ඇතුළු උණුසුම් ගතියක්ද විය. සිත අඩනින්ද වැනි තත්ත්වයකට පත් වී අවදි වූ සැනින් නැවත වරක් ආශ්වාස ප්‍රශ්වාස කය මතුවිය. මම එක දිගට ආශ්වාස ප්‍රශ්වාසයන්හි සිත පැවැත්වීම කරගෙන ගිය අතර වෙනදා නොදුටු විශාල සතුටක් සිතෙහි විය. සක්මනේදී එම සතුට පැවතුණු අතර සිතුවිලි වල නිරෝධ ස්වභාවයක්ද විය. බාහිරත් එන සිතුවිලි පැමිණ ක්ෂණයකින් නතර වේ. මට පහසුවෙන් සිතුවිලි හසුරා ගැනීමටද හැකි වී තිබුණි. අද අලුයම පරයන්ක හිතෙහි පැවති සතුට යම් බාධාවක් විය. දිගටම ආනපාන අරමුණෙහි සිත පැවැත්වීමට උත්සාහ කළෙමි. ආශ්වාස ප්‍රශ්වාස මතුවන සැටි බලමින් සිටියෙමි. එක්වර ආශ්වාස ප්‍රශ්වාස වෙනුවට ප්‍රශ්වාස ආශ්වාස මතුවන්නට විය. ඒ වඩාත් හොඳයයි සිතා දිගටම කරගෙන ගියෙමි. සිතුවිලි පැමිණ බාධාවන් දෙකක් කළත් එය වැඩිදුර නොයයි. අද 10-11 පරයන්කය පහසු එකක් වූ අතර අරමුණ එකෙල්ලේ සිත පැවැත්වීමට හැකි විය. ආරම්භයේ සිටම ආශ්වාස ප්‍රාශ්වාස නාසයේ ඉදිරියෙන් හරහාට ගමන් කළේ හොරිසොන්ටලි. ඒ දිගටම බලා සිටීමේදී ආශ්වාස ප්‍රාශ්වාස ප්‍රශ්වාසයයි කීමට වරහන් ඇතුළේ නම් කිරීමට නොහැකි තත්ත්වයේ වායු ධාරාව බව දිස්විය. ඒ හුස්ම යනුවෙන් නම් කර within bracket ආශ්වාස ප්‍රශ්වාස වෙන් කිරීමට නොහැකි නිසා දිගටම සතිය පවත්වාගෙන ගියමි. ඉන්පසු එම වායු ධාරාව ඉදිරියෙන් මතුවී ඇතුළට පිටම වේගෙන් ඉදිරියෙන් මතුවී ඇතුළට පිටට වේගෙන් ඇතුල්වීම පිටවීම සිදුවේ. නැවත වරක් ආශ්වාස ප්‍රශ්වාස සාමාන්‍ය තත්ත්වයට පත් වූ විට එය ප්‍රශ්වාස ආශ්වාසයන්ෙන් බැලීමට උත්සාහ කළෙමි. මහට වැඩිතුර භාවනා කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් සහ මා කළ උත්සාහය යම් අඩුපාඩුවක් ඇතනම් ක්‍රමවේදයේ ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය පතමි. මේකෙත් ඇත්තටම උපදෙස් දෙන්න ඕනේ. මේක දිගට කරගෙන යන්න මේ වගේ ඔය හැලහැප්පිලි සක්මන් කරනකොට බුදුම කියලා කිව්වොත් එහෙම මම වම දකුණ කියලා සක්මන් කරයි කියලා නැත කරන දකුණම කියලා කරනවා කියලා කෙලින්ම කියනවා වම දකුණ කිව්වොත් අසුබයි දකුණම කියලා කරන්නයි කියලා. ඊට පස්සේ කමට අහන මොනවා කෙරුවත් කමට අහන ලියනකොට ලියනවා දකුණම කියලා. ඉතින් ඔ කොයි එක කෙරුවත් බැඳලා ගැව්වත් ගැඳලා ගහලා බැඳද්දත් කියන එක නැත්තම් කොබේ තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා මේ නම් කිරණේ එක වාසි වෙන විදිය කරන්න. අපිට මේ යාදෙන ක්‍රමේ කරන්න ඕක පොඩි වෙලාවයි යල්ලන්නේ ඊට පස්සේ ඔය දෙකම නැහැ. ඒ නිසා නම් කිරීම ගැන එච්චර යන්න බෑ. නමුත් විස්තර කළ තියෙන විදිහට පටලවිල්ලක් එච්චර නැහැ. දිගට කරන එකයි කරන්න තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ. ගරු ස්වාමින් වහන්සේ මා පරියංක භාවනාවේදී අරමුණ කරගත්තේ ඉරියව්වය. දැන් දින කිහිපයක සිට කයේ සිදුවන විපර්යාස අද්දුටු වෙමි. පළමුවෙන්ම වම්පසින් පටන්ගෙන ඇතුළත යන්ත්‍රයක් මෙන් ක්‍රියා කරනවා අත්දැක්කෙමි. විටක කරකැවීමින්ද විටක ඉහළට යමින්ද විටක පහළට යමින්ද වම් පැත්තේ යන්ත්‍රයක් ක්‍රියා කරන අයුරුද ඉන්පසු එම ක්‍රියාවලියම දකුණු පසින්ද සිදුවෙනවා දුටුවෙමි. ඒ අවස්ථාවේ කයට වෙහෙසක් දැනුනි. වෙහෙස දැනෙන හැම අවස්ථාවෙම ඉරියව්වට සිත යොමු කළෙමි. එය අවසාන වන විට ශාන්ත සැහැල්ලු බවක් දැනුනි. තව දිනක කය මට පාලනය කරගත නොහැකි ලෙස එක් අතට හැරි බෙල්ල කඩා වැටි නැවත කෙලින් වන දෙසද බලා සිටියෙමි. මේ කීප විටක්ම සිදුවිය. ඒ හැම විටම අරමුණටද සිත යොමු විය. ඊයේ රාත්‍රියේ සිතට සහ කයට කිසිම ප්‍රබෝධයක් නැති බව වැටහුණි. තවමත් එම தත්ත්වය පවතී. නිතරම පැත්තකට
වී හුදකලා වීමට ප්‍රිය ගතියක්ද ඇතිවේ. ගරු ස්වාමීන් වහන්සේ මෙම தත්ත්වය පහදා දෙනමින් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව. මේ යෝගාවචරය කිව්වා මේ පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් කරන්න පුළුවන් කියලා වාචිකව. මේකදී අර පස්සේ තියෙන මේ කම්මැලි ගතියක් එනවා විවේක වෙන්න ගතියක් එනවා. ඒ කොයි එක තිබ්බත් තමන කාලසටහන කරන්න පුළුවන් නම් ඒක තමයි මේ වෙලාවේදී බලන්න තියෙන්නේ මූඩ් එක බලපානවා බැලපෑවට මේ කාලසටහන කරගන්න බැරි තරම් කම්මැලි වුණොත් තමයි අපිට බලපෑමක් වෙන්නේ නැත්නම් ඇත්තටම භාවනාව හරියට වෙන්නේ මේ ඉපාකම තියෙද්දිත් කාලසටහන කරන එකේ ඒ තමයි සතත අභ්‍යාසය කියන එක ප්‍රධාන ලක්ෂණය හොඳට භාවනාව යනවනම් කාලසටහන කොහොමඩක්වත් කෙරෙන්නේ නැත්නම් කාලසටහන ඉක්මවලත් කෙරෙනවා එහෙම නැතුව තියෙද්දිත් ලෙඩක් වෙන්නේ ඉස්සලා සා ලෙඩ වුණාට පස්සේ බඩගින්නක් එන්නේ ඉස්සලා සා බඩගින්න වුණාට පස්සේ ගමනක් යන්නේ ඉස්සලා සා ගමනක් ගිහිල්ලා ඇවිල්ලා ශීත උණුසුම තියෙන්නේ ඉස්සලා සා පස්සේ කියන ඒ දෙකේදී තමයි ඒ කියන්නේ එතකොට ටිකක් බැටරි බහලා වගේ තියෙන්නේ අන්න ඒකෙදී සතත අභ්‍යාසයෙන් තමයි යෝගාවචරය භාවනාවට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ ඒ නිසා මේ මූඩ් වෙනස් වෙන්න පුළුවන් තමන් බලන්නේ ඒක කාර්තරණ කරා ගන්න නැතුව නැත්නම් අතක සා දාන්න නැතුව දිගට යනවනම් ඒක සාමාන්‍ය නැචරල් ගමනක් වෙයි වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස. නිකන් ඇඟට නිකන් හරිම හොඳු මාඳු ගතියක් තියෙන ස්වාමීන් වහන්ස. දැන් අද මම පරයන්කේ 10 11 ඉන්නකොට මටවත් තේරුන්නේ නැහැ මම නැගිටලා ගියා. මමවත් දන්නේ නැහැ ගියාට පස්සේ තමයි දන්නේ මම නැගිටලා ආවා. ඊට පස්සේ මං හිතුවා මේක නිදිමත. පස්සේ ටිකක් නිදා ගන්න උත්සාහ කරා ඒත් නිඳ ගියේ නෑ නමුත් සතියෙන් ඉන්න බව තේරුණා ඒ දැන් නිඳට ගියත් ඒ ඉඳ ඉරියව්ව පිළිබඳ ඒ ඉරියව්වට තමයි හිත ගියේ ඒ වුණාට නිකන් හරිම මේ නිකන් නෝමල් නෑ වගේ සාරි එහෙම ගතියක් තියෙනවා හැබැයි දැන් නම් ඒ ගතිය ටිකක් අඩුයි මට ඊයේ හවස මේ සක්මන් කරන්න ලෑස්ති වෙනකොට නිකන් මං වෙනත පටන් ගන්න හයියේ නමුත් මට එහෙම හයියෙන් තියන්නවත් මම තියෙන විදිහට නෙමෙයි කකුල තියෙන්නේ ස්වාමී. සර් එහෙම ගතියක් තේරුණා. නිකන් එක තැන කරකැවෙනවා වගේ. ඊට පස්සේ හෙමිහිට තමයි සක්මන කරේ. එහෙම සක්මන් කරනකොට බලන්න පටන් ගන්නකොට ඔය මේ මේ ලෙඩ කපුට වැල ගන්න වගේ පටන් අර ගන්නවා. මේකදී බලා නිරීක්ෂණය කරගෙන යන ටික වෙලා ගියාට පස්සේ නැති ප්‍රබෝධයක් අපි බලාපොරොත්තු වෙන වැඩි රේට් එකකින් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා ඒක තියෙද්දි අපිට එහෙන් කියනවා නිකන් බැටරි බහලා වගේ තියෙන කියලා. ඒ තියෙද්දි ලාවට පුළුවන් ප්‍රමාණයෙන් පටන් අරගෙන යන්න ඕනේ. යනකොට බැටරි වාහනේ දුවද්දි බැටරිය චාර්ජ් වෙන්නේ. දුවන වාහනේ ගාක් නතර කරලා තිබුණ වාහනයක් පටන් ගන්න යන්දාන් සෙල් ස්ටාර්ටර් ගහ ගන්න පුළුවන්. එතන මේ නැතුනොත් ආයෙ ගහන්න බෑ. නමුත් මේක කොහොම කොමනේ දුවන්න ගත්තොත් එතනසන චාර්ජ් වෙනවා. අන්න එතකොට තේරෙනවා ඒ ආරම්භක ශේෂයේ වශයෙන් තියෙන ධෛර්යයත් කරගෙන යනකොට එන ධෛර්යය කියලා එකක් තියෙනවානේ වැඩේ කරගෙන යනකොට ආන්නේ දෙකෙන් අපි දරගන්න ඕන ප්‍රයෝග ඥාන දාලා මොනවා හරි කරලා මේක නැගිටවා ගන්න. නැගිටවගෙන යනකොට ඒක හිතා ගන්න බැරි වෙනස්කම් ඇති කරන සමාහට. සමාහට ඇත්තට තිබුණට වැඩිය හොඳ නිදිමතකට මේනවා. ඉතින් ඒක දිහා බලන්න ඕනේ මේ අපේ තියෙන ධෛර්යයට සාපේක්ෂව මූඩ් එක කියලා එකක් බලපානවා. ඒක චිත්ත ශක්තිය කියලා. ඒක කර්ම ශක්ති බලපානවා. අපිට කරන්න තියෙන්නේ ඒක දැක ගන්න නම් ගේම පාවා දෙන්න නරකයි. ඒ කියන්නේ සත්‍ය අවදි භාවයේ තියාගෙන මේකේක නාඩගම් නටන හැටි බලාගෙන ඉන්න එකයි තියෙන්නේ. මේ අපි නිකන් වේදිකාව කුඩියට දීලා වේදිකාවේ එක එක නාඩගම් නටනකොට අපි හිතුවන් ජොලියට වගේ ගිහලා ඉඳගෙන බලාගෙන ඉන්න වගේ ගමනක් මේකේ තියෙන්නේ. වෙලා නේද නිකන් රැහැයි වඩනවා වගේ නිකන් ලොකු සද්දයක් වගේ ඇහෙනවා නිතරම ඇහෙනවා. ඒ 24 වෙනි රැ අතරමඟ ඇහැරුණත් ඒ සද්ද තියෙනවා. ඒකට තමයි හැම වෙලාවෙම හිත යන්නේ. කායික හරි කතා කරනකොට උනත් ඒ සද්ද ඇහෙනවා. එතනට හිත යනවා. දැන් මේ දවස් ටිකේ නිකන් ඒක මට තේරෙනවා ආරක්ෂක බලල්ලක් වගේ නිකන් රවුමි තියෙනවා ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම. නෑ ඒ කියන්නේ ඒකට බයක් හිතුනොත් ඒක අපිට පාළුව දෙවනත් කරලා ඔබ නාඩන් උලලේනෝ කිය. ඒක විවේකී ලකුණක් කියපුව ගමන් ආරක්ෂාවක්. ඒ දේවතාවෙක් බුදුරජාන් වහන්සේට කියනවා සනමාන සූත්‍රයේ පක්ඛීසු sannivēseesu තිතේ මජ්ජත්තිකේ කාලේ සනමාන බ්‍රහාරඤ්ඤං ප්‍රීති සංජාතෝ භයං සංජාතෝ විය කියලා සතුන්ද නිදන පක්ෂීන්ද නිදන මධ්‍යම රාත්‍රියේ
මට මා භ්‍රාන්ත සද්දයක් ඇහෙනවා ස්වාමීන් වහන්සේ මට පුදුම බයක් ඇති වෙනවා කියලා. දේවතාවෙක් වන දේවතාවෙක් කියනවා. ඒ සර්වඥාන්සේ ඒකේ භාවනා කරනවා. ඒක සර්වඥාන්සේ කියනවා තිතේ මජ්ජත්තිකේ කාලේ පක්ඛීසු sannivēseesu සනමාන බ්‍රහාරඤ්ඤං පීති සංජාතං විය කියලා. පක්ෂීන්ද නිදන මධ්‍යම රාත්‍රියේ මගේ හිතේ භ්‍රාන්ත සත්‍යයක් කරනවට හරි සතුටක් එනවායි කියලා. මම දැන් හුදෙකලා වුණායි කියලා. දේවතාවත ඒක බයක් තනිකම පිටිතුල් ගැට ගන්න දෙයක්. බුදුරජාණන්ජ කියන මේක මට හුදෙකලාවක්. ඉතින් ඒක මේ හුදෙකලාව පැත්තට මේක දාගත්තොත් ඒක මට අරසාවක්. මම දන්නවා කිට්ටුක පාතක සතෙක් සර්පෙක් නැහැ. මොකද ඒක කඩන්න බෑ. කෝටු කැල්ල කැඩ තද්දියවත් ඕකට බලපානවා. ඉතින් ඒක නිසා ඒක ඒ සවුන්ඩ් ඔෆ් සයිලන්ස් එක වාසියට ගන්නේ හැකි සංඥාව තියෙන එක නා. නැති කෙනා අපි කියුවා ටිනිටස් කියලා බේත් බනවකට. බයක් දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ආරක්ෂාවක් කියලා තමයි හැම වෙලාවෙම කිව්වේ. ඔකේ එන්නේ නැත්නම් ඉස්සරහට යනකොට තේරෙනවා. දැන් ඔය මේ මහත්ය කියනකොට ඕන නැතිව මට තියෙනවා සද්ද ටීත දාලා නිකන් ඉන්න එකයි. එහෙමයි ස්වාමීන්. මට ඌවට නඩු කියන්න කිව්වොත් මට මම හෙන නඩුටි ඔබ ඕන එකක් කියපන් මම මේ ඔබ දාගත්ත නිකන් හිටියා. ස්වාමීන් වහන්සේ ටිකට දෙමින් ඉදිරියට යනකොට අර ඇති වෙන දේවල් බලබලාම ඉන්නවා මිසක් වෙන කරන්නේ නෑ. බලන මෙව්වා කරන නාඩගම කරන මිනිහෙක් නෑ. එහෙමයි. නිරීක්ෂකයෙක් ඉන්නවා. ඒ නිරීක්ෂකයාට පේනවා හේතු බල ධර්මයක් වැඩ කරනවා. ඒ චෝගෙන කතන්දර කියන්නේපා. ඒ කියන්නේ කාටවත් කියලා වැඩක් නෑ. අනික් මිනිස්සයා ඒකෙන් කතන්දරයක් හදාන ආත්මයක් හදාන සුඛයක් හදාන නටන්න හදනවා. තමන්න පේන පටන් ගන්නවා මේක ඔබ මොන උමලකට දැම්මත් මොන ටෙම්පරාදු කරවත් ඕක ඕකමයි යන්න හරි එකයි කරන්නේ. ඒකෝට තමන්න වෙන්නේ මේ සිද්ධියෙන් ඩිස්ටන්ස් එකක් ඇති වෙනවා. සිද්ධිය වෙනවා මම මේකෙන් පොඩ්ඩක් දුරස්ත බැලමක් බලාගෙන ඉන්නවා. ඒක බුද්ධජනන්සේ සඳහන් කරන්නේ මේ කන්දක් උඩට ගිහිල්ලා නැත්නම් මේ නිරීක්ෂණ මැදිරියක් උඩට ගිහිල්ලා ගමක් දිහා බලා ඉන්නවා වගේ. ගමේ ගොඩක් රණ්ඩු සරුවල් යනවා. නමුත් මයිත් එක ලොකු ඩිස්ටන්ස් එකක් තියෙනවානේ. ආන්නේ වගේ ඩිස්ටන්ස් එක තුල තමයි ආතතියට එන්නේ ඩක් නැති. ඉමීඩියට් වෙච්ච ගම ආතතියන. හන්දනේ අදට නිමිත් මේ මම කලින් සදාහන් කරා වගේ හන්දනේ මේ වාචිකව ඉදිරිපත් කිරීමට කැමති අය මට මේ සදාහන් කරා මම අවස්ථාව ලබා දෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. මම මගේ භාවනා එක්ස්පීරියන්ස් ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම මට ප්‍රශ්නෙකුත් තියෙනවා. මම දැන් මාස 6ක විතර ඉඳන් තමයි භාවනා කරන්න පටන් ගත්තේ. මම මුලින්ම කළේ ආනාපාන සතිය. මම මගේ හුස්ම ගැන බලාගෙන හිටියේ මාස 2ක් විතර මම ඒ විදිහට කළා. ඊට පස්සේ එහෙම යනකොට මගේ ඇඟේ දැනෙන කම්පන චංචල ආනාපානයට වැඩිය හොඳින් මට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ භාවනාව මම පැයක් කළොත් 60%ක් විතර මගේ ඇඟේ කම්පන චංචල මට දැනෙනවා. ඒ කියන්නේ ආනාපානෙට වැඩිය හොඳට මට කම්පන චංචල දැනෙන්න ගත්තා. ඒගොල්ල මම ඒක මූල කර්මස්ථානයේ කරගත්තා. එහෙම එක දවසක් භාවනා කරනකොට තමයි මම කීස්පරෝ ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වුණේ. මම එතෙන්දී ප්‍රශ්නෙකුත් ඇහුවා හාමුදුරන්ගෙන්. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කිව්වා මට ඒක දිගටම එහෙම දැනෙනවා නම් ඒක කරගෙන යන්න කියලා. මේ දක්වා මේ රිට්‍රීට් එකට එනකම් මම ඒක තමයි මූල කර්මස්ථානයේ කරගත්තේ. ඊට පස්සේ දැන් මෙහෙ ඇවිල්ලා එක දවසක් යනකොට අරහම් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒ කම්පන චංචල අර වතුරකට ගල් දාලා හොලවලා තිබ්බහම ඒක යට යනවා වගේ විනාඩි 10ක් විතර යනකොට භාවනාවේ ඒක නැතුව යනවා. ඊට පස්සේ දැන් මට මූල කර්මස්ථානයක් නැති හින්දා මං ආයෙම ආනාපානෙට හිත තියන්න හදනවා. එනකොට මට ආනාපානය පේන්නේ නැහැ. ඊපස්සේ මං ඒක ආයාසයෙන් ගන්න හදනකොට මට දැනෙනවා ඒක මට කෘත්‍රිමයි වගේ. ඊට පස්සේ මම ආනාපාන ගැන හිත තියන්නේ නැතුව මට එන සිතිවිලි වල මුල මැද අග එහෙම බලාගෙන හිටියා. ඊට පස්සේ එහෙම දැන් ඊයේ ඉඳන් තමයි ඒක වෙන්න පටන් ගත්තේ. සිතිවිලි පටන් ගන්නවා. ඊට පස්සේ මැදට යන එක පස්සේ අවසන් වෙනවා වගේ. ඊට පස්සේ දැන් මට අද උදේ පාරයන්කේදී දැනුණා ඒ දැන් සිතිවිලි දෙකක් අතර දැන් ආනාපාන කරනකොට අපිට ලොකු ඇප් එකක් පේන්නේ නැහැ. ඒ වුණාට සිතිවිලි කියන්නේ මට සිතිවිලි හැම එක දිගට අර ආශ්වාස ප්‍රශ්වාස වගේ ඉක්මනට එන්නේ නැහැ. අර සිතිවිලි දෙකක් අතර ගැප් එකක් තියෙනවා කියලා මට තේරෙනවා. එතකොට මට දැනගන්න ඕනේ මං මේ ගැප් එක දැනෙන වෙලාවට මොකද කරන්න ඕනේ කියලා. කවුද කැමති උත්තරයක් දෙන්නේ? ඈ?
ඒ කියන්නේ ওই දෙවි ප්‍රශ්න තියෙනනේ මොකේද සත්‍ය පවත්තන්නේ කියන්නේ මෙතන දිගටම නැගින රත්තරත් නෑ කර්මස්ථායයක් නෑනේ මොකේද සත්‍ය පවත්තන්නේ නැහැ හිතවිලි දෙකක් මැද තියෙන ગેප් එක ආපුවහම මොකද්ද කරන්නේ හිතවිලි වල හිතවිලි සත්‍ය පවත්තනවා ඒක වෙලකට එක නෑ කතා කරන්න දෙන්නේ සයි ස්වාමීන් වහන්සේ මේ දැන් අපි ආනාපාන සතිය කරනකොට දැන් ආනාපානිය ගිවිලා ගියාට පස්සේ මම කරන්නේ අනිමිත්ත දිහා බලාගෙන ඉන්න එක ඊට පස්සේ ඉතින් අනිමිත්තත් නැති වෙන අවස්ථා වගේ තියෙනවා මම ඒකට සාමාන්‍යයෙන් කරන්නේ අනිමිත්තම නෙවෙයි හිත දිහා බලාගෙන ඉන්න එක ඒකට මොනවා හරි සංවේදනා හරි හිතුවිලි හරි එනවා පේනවනේ ඊට පස්සේ ඒවත් ක්‍රමයෙන් නැති වෙනවා එතකොට අර මෙයා කිව්වා වගේ අර හිඩස් ගොඩක් පේනවා. ඉතින් ඒ වුණත් සතියෙන් යුක්ත වී ධ්‍යාම බලාගෙන තමයි මම ඉන්නේ ස්වාමීන් වහන්ස. එතකොට අර මේ ඔය පාළු නීරසකම් වැලිකන් මට නම් ඉන්නේ නැහැ. එතන සෑහෙන සැපදායක ශාන්ත විවේක ගතියක් තමයි පේන්නේ. ඉතින් ඒක මට නම් එහෙම ඉන්න පුළුවන් ඊ අර මුකුත් නැති දෙයක් උත්තරේ හරි උත්තරේ හරි නමුත් මේ ආපු එකට උත්තරේ ඕක නෙවෙයි. ආයෙත් කෙනා ප්‍රශ්නේ තාම තියෙනවා. එච්ච අපි එක සාතරෙන් බාර ගන්න තව කෙනෙකුට දෙනවා මයික් එක. අරෙන් අතුස්. අතුස්සගෙන ඉන්නෝ ටිකක් කියලා නැතු මේක මලක්. අවසරයි ස්වාමින් වහන්සේ. එතන යාට පොඩි සැකයක් තියනවා වගේ දැන් මොකද කරන්න කියලා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ආයි මූල කර්මස්ථානට යන්න ඕනි කියලා මං හිතනවා. ඒ සැක දුරු වුණා නම් ඔය හිටස දිහා ඒ විවේකයේ දිහා බලාගෙන දිගටම මුකුත් කරන්නේ නැතුව ඉන්න පුළුවන්. ආ මූල කර්මස්ථානේ තියා හිතවිලි දෙකක්වත් නැති තැනක් ඔය කතා කරන්නේ. ඒ නිසා මූල කර්මස්ථානේ තියෙනවා නම් එල්ලෙන්න වෙලක් තියෙනවනේ. දැන් මූල කර්මස්ථාන නැති එකනේ මුලින් ඉඳලා යන මේ චෝදනාව. ඒ නිසා උත්තරේ හරියනවා වගේ උත්තරේ හරුණාට මේ අහපු කෙනාගේ ප්‍රශ්නෙට ඇඩ්‍රස් වෙලා නැහැ තාම. අවසරයි ස්වාමීන් වහන්ස. යා ප්‍රධාන අරමුණක් නැහැ. යා ඉනේන අරමුණ අරමුණ විදියට ගන්නවා. ඉස්සෙල්ලා කය වෙනස් වීම ගත්තා කියලා කිව්වා. ඊට පස්සේ සිතුවිලි එන ඒවා ගත්තා කිව්වා. දැන් ඒ සිතුවිල්ල එන වෙලාවට යායි සිතුවිල්ල යාර කරන්න තියෙන්නේ මට හිතෙන්නේ සිතුවිල්ලේ ගිවන් වීම දිහා බලන්නේ. ගිවන් වීම දිහා බලන්න 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 යාට ඒ ශක්තිය ලැබෙනවා බය නැති වෙනවා. ඒකට පුරුදු වෙනවා. ඊට පස්සේ ඒක නැති වෙලා ඊට පස්සේ දැන් යා කියපුව ආකාරයට නම් හය වෙනස් වීම අරමුණක් විදියට ගත්තා කියලා කිව්වා. ඊට පස්සේ හය වෙනස් වීම අරමුණට ගත්තා. එතනත් ගෙවි යාම දිහා බැලුවා නම් ඒක අරමුණක් වශයෙන් මම ඉන්නවා කියන එක තියෙනවා. සතිය පවතිනවා. ඒ කියන්නේ අරමුණ මොකද්ද නැති වුණත් සතිය තියෙනවා. මම ඉන්නවා කියන එක. එතකොට ඒ එන අරමුණේ ගෙවන් වීම දිහා බලන එක තමයි කල යුත්තේ කියන එක සම්හසමයි. මම ඒ සතුට වෙන්නේ නැහැ. උත්තරයක් හම් වෙනවා. ඒ කියන එකගේ වර්ෂන් එක වැරදි නෑ. නමුත් මම මේ ප්‍රශ්න අහපු එක්කනාගේ අයිතිවාසික වෙනුවෙන් අවසාන ලේ බින්දුව දක්වා සටහන් කරනවා. ස්වාමීනාංශ එහෙම දැන් මට මූල කර්මස්ථානයේ විදිහට ආනාපානෙ වැටුණා. වැටහිලා ඒක නැති වෙලා ගියාට පස්සේ මටත් ඔය වගේ තැනක් ආවා. සිතුවිලි එනවා. ඒක නැති වෙනවා දකින්නවා. ඊළඟ සිතුවිල්ලක් එනවා. හැබැයි මට හිත පවතිනවා කියලා දෙයක් තිබුණා. මේ සිතුවිල්ල එන්නේ මෙතෙන්ට ඊට පස්සේ නැතුව තියෙනවා ආයි සිතුවිල්ලක් එනවා ආයිත් අතෙන් තමයි එන්නේ. ඒක මම තුනක් දැනගත්තා. හිතක් තියෙනවා සිතුවිල්ලක් තියෙනවා. මම ඒක දිගේ යන්නේ නැහැ. දෙවෙනි එක අපහු වෙන. ඊළඟට බැලුවා මේ දෙවෙනි එක එන්නේ මට ඕන හින්දාද කියලා. එතකොට මම සමහරවිට මම හිතාගෙන ඉන්නවා අද මේකට කන්ටිනියස් එකක් ඊළඟට එයි කියලා. ඊළඟ එක වෙනමම මට හිතෙන. මම අන්තිමට දැනගත්තා මේක මට කිසිම පාලනයක් නැතුව දෙවෙනි එක වෙන තැනකින් එනවා කියලා. මුලදි පළවෙනි එකට කන්ටිනියු වගේ නියලි දෙයක් ආවා. ඊට පස්සේ මං හිතන්නෙම නැති පළවෙනි එක එනං දෙවෙනි එක ඉසෙඩ් වලින් අන්න එතන එතකොට මම දැනගත්ත මේක මට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක මං තහවුරු කරගත්තේ එතනින්. උත්තර හොඳයි. ඒක හොඳයි. නමුත් මේ ආපු එක්කනාගේ ප්‍රශ්නෙට මට හිතෙනවා මේ තව කට මේ සභාව ටිකක් කතා කරවල ගත්තොත් රිෆයින් කරන්න පුළුවන් වෙයි කියලා.
තව කවුද කතා කරන්න කැමති? අවසරයි ස්වාමීනාස. ප්‍රෙස්. ස්වාමීනාස දැන් එතෙන්දී සිතවිලි ඇවිල්ලා ගිහිල්ලා ඊට පස්සේ සිතවිලිත් නැතිව ගිහිල්ලා මූල කර්මස්ථානේ නැහැ. එතකොට මේ ඒකටත් කලින් තිබිච්ච අවස්ථාව දෙකටම සමහිත පවත්න්න පුළුවන් කමක් තියෙනවා. නෑ ඉතින් බෑනේ දැන් මෙතන මේ මෙයාට ඇවිල්ලා තියෙනවා දැන් මේ හිතුවේ නැත්තනම් මම ඉන්නේ කොහොමද කියලා සැකයක් තියෙන නිසා සමහිත පවත්න්න තරමට මැචියුරිටි එකක් වෙනදා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. සමිනාංශය අවසරයි. එතන සිතුවිලි නැති තැනට අවදි වෙන්න කියලා ඔබවහන්සේ මට මතක එක සැරයක් සඳහන් කරා. කිට්ටු කරනවා. එතකොට කිට්ටු කරන ප්‍රශ්නේ උත්තරේ තව කවුද මේ පැත්තට කවුද කතා කරන්න කැමති? පොඩ එක්කෙනෙකුට ඒ වන් ඩොන්කි ඇට් ටයිම්. සමිනාංශේ මට ඒ වගේ තැනකට ආවහම මම කරේ ඒක මොනවත්ම හොයන්න යන්නේ නැතුව ඒ විදිහටම ඒ මොනවත් නැති තැන ඒ විදිහටම හිටියා ස්වාමීන් වහන්සේ. ඒක ගැන ආයේ සිටවිල් ආයේ ඒක බයක් ගැන හිටනේත් නැහැ, තනිකමක් ගැන හිතන්නෙත් නැතුව මොනවත් හොයන්න යන්නේ නැතුව ඒ විදිහට හිටියා. එතකොට අර ශරීරයේ තියෙන බව දන්නවා, නිකන් එහෙමම හිටියා ස්වාමීන් වහන්සේ. මම ඔබ චැලෙන්ජ් කරන්නේ නැහැ. අරකට කිට්ටු කරනවා නැති එකට අවදි වෙනවයි කියන එක බයක් තියෙන කෙනා මොකද කරන්න කියන්නේ ප්‍රශ්නය ආන්නේ. බයක් නැති කෙනා නේ කතා කරන්නේ. බයක් තියෙන කෙනා මොකද කරන්නේ? සම්මත මූල කර්මස්ථානේ වෙනස් කරනවා. ඒකට මම එකඟ වෙන්නේ නැහැ. සම්මත මට මතකයි තව අවස්ථාවක් ඔබ සදාන් කරා මේකයි මගේ නෙවෙයි බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට පූජා කරනවා ඕන එකක් වෙන්න දෙන් කියලා හරි ඉස්සර දීපු උත්තරේ කක්ක කරගත්තා. සයන්ස මම නම් කරන්නේ ඉඳන් ඉන්න හරි ඉරවට හිතෙම කරගන්න එක. ඒක නෑ, යාට නෑ, ඒව එකක්වත් නෑ. නෑ කය ගන්න බෑ. මන් දෙන්න ෆයිට් එක. එහෙම උදේ. ඔක පොඩ බලන් ඉද්දි ප්‍රකට වෙයි. නෑ මේ ආන ප්‍රශ්නෙට මේකට උත්තරයක් තියෙනවා. සයන්ස අපෝ සිටි විලක් ලාවට එන්න පටන් ගන්න එතන තියා. නැතු ගියාට පස්සේ ආයේ ඉබේටම මොකක්hari බොහොම ලාවට එන්න පටන් ගන්න එක වැඩි විලා ඊට පස්සේ තියෙනවා. ඊට පස්සේ නැති වුණාට පස්සේ එන ગેප් එකේදී මොකද කරන්නේ? ආ කියන්නේ. ඔක ඉටිවිලි තියෙනකන් එයා දන්නවා is guided is එමෙත් දෙය. ඉටිවිලි එනකන් හරි ඊට පස්සේ ගියලා ගියා. නැති තැන බලාගෙන ඉන්න බැරිකමට දෙන උත්තරයක් නෙමෙයි අහන්නේ. නැත්නම් බලාගෙන ඉන්න බෑ, මෙයාට සැකයක් තියෙනවා. මෙතන ඒකට දෙන උත්තරේ මොකද්ද? අවසරයි සුමන් සර්. මම දැන් ඒක හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන යවට මොකද මටත් ආනපාන ඉන්නකොට ගෙවිලා ගිහිල්ලා අන්තිමට නැති වෙන එකට අමතරව දැන් ආනපානේ උස්ම රැල්ලේ ඉන්නකොට මැදින් ගැප් තිනා වගේ දැනෙනවා. ඒ වගේ අවස්ථාවක් වගේ නමුත් ඒක ඇතුළට යන්න බැරි වුණා. මේ අයත් අහකට ගියා නිකන් සිදුරක් වගේ තියෙන තැනක් වගේ දැනෙනවා. මට අර වගේ අවස්ථාවක් ඇති වෙලා නැහැ. නමුත් මට හිතෙනවා ඒක දිහා බය නැතුව බලන් ඉන්න එක තමයි හොඳ. කිට්ටු කරනවා තවත් කිට්ටු කරනවා. ඊළඟ සැරේ අරකට ඒක බලාපොරොත්තු වෙන්නේ. කිට්ටු කරනවා තවත් ඉස්සරහට ගියා. තවත් ඉස්සරහට යනවා. මේත් අරකටම මම ඒකත් බාර ගන්නවා. මේක හුදකලාව කියලා. If she is in a doubt, introducing death is not a good moment at that time. කිට්ටුවකට යනවා. නමුත් මේට වැඩිය අපිට කෙලින් කියන්න පුළුවන් මේක බලාගෙන තමයි භාවනා කරේ. මේක අගේ කරන්න. අවසරයි ස්වාමීනාත් මම හිතන්නේ එතන මොන්ටම තැනක් එයා මිස් කරන්නේ. නෑ ඒක තමයි යාට කියන්න තියෙන්නේ. අරමුණු තියෙන තාක් කෙලස්. අරමුණු නැතිකම නික්ලිෂි. දැන් ඔන්න නික්ලිෂි තැනට ආවා. එතන තියෙන බය තියෙනවනේ දැන්. ඒක නිසා මේක තමයි බලාපොරොත්තු වෙ ආයුත්. එහෙම නැත්නම් මේක තමයි අගේ කළ යුත්තේ. නමුත් අපේ හිත ස්වභාවයෙන් අගේ කරන්නේ නෑ.
ඒක නිසා ඇඩ්වයිස් එකක් දීලා යන්න. අනිත් දවසේ මම මේකට බලාපොරොත්තු වෙනවා. නැත්නම් මේ බලාපොරොත්තු කියන කියන්නේ කාම බලාපොරොත්තුක් නෙවෙයි. මේකට සාදර වෙනවා. ඒ නිසා ප්‍රතිඵලය ලැබුණාට ප්‍රතිඵලය අගය කරන්නේ නැත්නම් අපි තියනවානේ තෑග්ගක් දෙනවට ඇටි තෑග්ග බාර ගන්න එක වටිනවයි කියලා. මේ තෑග්ග ලැබිලා බාර ගන්න කැමති නැහැ. ඉතින් එතකොට යායේ තෑග්ගට එහා පැත්තෙන් හොයන තාක්කල් ඔක්කොම කරන්නේ අව කැපෙන වැඩ. මේක තෑග්ග කියලා බාර ගන්නවා. නැත්නම් මේක අගය කළ යුත්තක් කියලා බාර ගන්නවා නම් ඒකට අපි සම්මාදිට්ඨිය කියනවා. ඒක ඒ සංකල්පෙන් ගියොත් එයා දන්නවා අනිත් දවසේ ඒකට යනකොට මේකට මේ අනුදර කරන්න එපා. මේකට අරියාදුර ගන්න එපා. මේක භාවනාවේ ප්‍රතිපල ඇදහෙන endowment of mindfulness. It's a gift of mindfulness කියලා බලන්න ගිය දවසේ අනිත් දවසේ යන්නේ ඒකට ලෑස්තිලා මිසක් අයික ප්‍රශ්නයක් කරගන්න නෙවෙයි. මොකද කියන්නේ? නෑ ගැප් එක ගන්න නෑනේ. ගැප් එකට එන්නේ ඉස්සලා අපි තීන අනුකුරු ජීවනකම් ඉන්නවා. ඉන්නකොට තේරෙනවා මේ මගේ දක්ෂකම නිසා මට මේ ජීවිතේදිම කෙලෙස් නැති තැනක් හම්බුණා. කොච්චර මට මේක වැඩි කරන්න පුළුවන්. එතකොට ඒකට මම මොකද කරන්න කියන ප්‍රශ්නයක් නෙවෙයි ඉන්නේ. මේක තව ප්‍රොමෝට් කරන්නනේ හදන්නේ. ඒ ප්‍රොමෝට් කරන්න හදන්න නම් භාවනාව නෙවෙයි එතන තියෙන්නේ. භාවනාවට යනකොට තියෙන මිච්ඡා සම්මා දිට්ඨියෙන් යන්න ඕනේ. මේක ලැබුණාම ඒක අගය කරන. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අර මේ සනාරම්මන එහෙම නැත්නම් ඒ සූත්‍රය කියන්නේ සනිමිත්ත සූත්‍රේ සූත්‍ර 10ක් කියනවා. සනිමිත්ත භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මනෝ අනිමිත්ත තස්මින් ඒව නිමිත්තේ පහිනේ තං අකුසලම් පජහති. මහණෙනි මහ කෙලෙස් උපදිනතාවක් උපදිනේ නිමිත්තක් ඇතුව. නිමිත්තක් නැතුව නෙවෙයි ඇතිවෙච්ච නිමිත්තක් ගෙවුණයි කියලා කියන්නේ කෙලෙස් ගෙවුණා. ආනපාන ජීනකම් කෙලෙස්. ආනපාන ගෙවුනට පස්සේ කෙලෙස් නැහැ. හිතවිලි ජීනකම් කෙලෙස්. හිතවිලි ජීනකම් එතකොට අපි බලන්නේ හිතවිලි ගෙවීම ප්‍රශ්නයක් ඇති වෙනව නෙමෙයි උත්තරයක් ලැබෙනවායි කියල. දෙරණ. ඒක උත්තරේ කියන එක මම දන්නේ නැතුයි. හරි. ඒක තමයි අපි මේ සාකච්ඡා කරලා කමඨාන් සුද්ධ කරලා අපි දෙන්න හදන්නේ. කොච්චර භවනා කරත් මිත්‍යා දෘෂ්ටියෙන් භවනා කරනවා නම් හැම වෙලේම ප්‍රතිඵලයක්ම සැක කරනවා. ඒක යෝගාවචරික ප්‍රශ්න නෙවෙයි. මේක ගුරුවරයා වගේ කියන්න ඕන උත්තරයක්. පණ්ඩිත සාති කෙනෙකුට 100%ක් ගුරුවරයා වගේ කියන්න ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ දහසක් පැත්තෙන් කියන්නේ බණ භාවනා කරනකොට බණ අහපල්ලා. බණ අහනකොට විවෘත මනසකින් අහන්න අපි භාවනාදි විවේකයක් හමුනොත් හැම විවේකයකටම අභියෝග කරනවා. අපිට තියෙන විවේකයට බය. නොදන්න දෙයට බය. අලුත් දෙයට බය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එහෙනම් උඹට තියෙන අයෝනිසුමංචකාරය. යෝනිසෝමනසිකාර කියන්නේ නොදන්න දෙයට සද්ධාව පිහිටවපන්. නොදන්න දෙයට බලපන් සීලෙ කැඩෙන්නේ නැහැ. සතියක් තියෙනවා. ඒ නිසා මේක සතියේ සාමාන්‍ය ඵලයක් නෙවෙයි උත්කෘෂ්ට ඵලයක්. එතකොට යාට කියන්න තියෙන්නේ හරි. ඔබ දැන් පිළිගත්තන මේක වැඩි කරන්න දැන් මොකද කරන්න ඕනේ? මම අහන ප්‍රශ්නයක් ඉතිරි දෙකක් මැද අර මේ ඉතිවිලි දෙකක් මැද අසතිය දැනෙන විට මොකද්ද ඊගාට වඩා මතක නැහැ පොඩි එකා ලියනවා මට ඇඟ හිරි වැටෙනවා මම කොහෙන් මේක ඇල්ලුවද කියලා. ඉතිවිලි දෙකක් මැද අසතිය. අසතිය වෙන්නේ බය වුණොත්. දැන් මේක තමයි සතිය කියලා බැලුවොත් ඊහාට දෙන අභියෝගය තමයි කමඩන් සුද්ධ කරලා ඊගාට බබා අතර දෙනවා. මේක වැඩි කරන්න මොකද්ද කරන්න ඕනේ? මොකද ඇහුවොත් කියන්නේ මොකද්ද උත්තරේ? මේ ඉතිවිලි දෙකක් මැද තියෙන ગેප් එක වැඩි කරන්න මොකද්ද කරන්න ඕනේ? ඒ කියන්නේ බලාපොරොත්තු වෙන ගියොත් විතරයි වැඩි කරන්න හිතන්න පුළුවන්. ඊට පස්සේ තමයි තමන්ගේ ක්‍රමසාවිදි එන්න පටන් ගන්න. තමන්ගේ තියෙන බ්‍රේන් එක අලුත් නියුරෝබික්ස් වැඩ කරනවානේ දැන්. ඔච්චර කල් තිබුණේ බයනේ, ෆෝබියානේ. දැන් ඒ වෙනුවට මේක වැඩි කරන්න හදනකොට මුලියේ කවදාකවත් වැඩි කරපු නැති අලුත් සර්කිට්ස් වගේක් වැඩ කරනවා. මේක තමයි එන්ලයිටන්මන්ට් කියලා කියන්නේ. මේක තමයි මේ යටිහිතේ බිංගයක් කපනවායි කියන්නේ. දැන් මේ යටිහිත තමයි නොදන්න දේ. අපි ඒකට බය නැති තියෙන්නේ. අපි දැන් කියනවා දන්න දේ හොඳටම ඉවර වෙන ගම බලවයි. ඒකට ඔබ යන්නේ අටිහිතට. මේ අටිහිතට ටනල් එකක් කපලා කොන්ක්‍රීට් කරගනි. ඕන වෙලාවක යන්න. ඊළ වැඩි වෙලා ඉන්න හදපන්. ඒක ද්වේෂය නෙවෙයි නෙන්නේ. එතකොට යාට දෙනවා අභියෝගය. දැන් ඔබ මොකද කරන්න? එතකොට යාගිම ක්‍රමෝලි මේක වැඩි කර ගැනීම සඳහා සාදර බව. අරමුණක් එන්නේ කො හොඳයි. එතකොටම දැනගන්නවා ඒක යා දන්නවා යා ගෙවෙනවා. ගෙවුනට පස්සේ ඔන්න ඇඟට ලේ වුණනවා. අන්න ඉවර වෙගෙන. ඊට පස්සේ ඒක වැඩි වෙලාවක් ඉන්න බලනවා. ඕමම වෙනකොට අර කලවම් කරපු වතුර එකක් තිබ්බා වගේ ඔය නිම වීම බලන් හදන ගියාම ස්වභාවයෙන්ම ඉන්න වෙලා වැඩි වෙනවා. ඒක පොඩ පොඩ වැඩි වෙන හොඳට තේරෙනවා. ඒක මට තේරුණා ස්වාමීන් වහන්සේ අර
කම්පන චංචල නැති වෙන එක ඒක මට හොඳට තේරුණා. මොකද ඒක ඒකට තියෙන්නේ ඒකට go prepared කියන එක. ඒකට prepare වෙලා යන්න, appreciate කරන්න යන්න. ඒක භවනානේ. ඒක තනි කර භවනා වෙනස් දෙයක්. ඒක සම්මාදිට්ඨිය. ඒක නැතුව මේක නඩුවක්, මේක අරියාදුවක්, මේක වැරද්දක් කියන හැඟීම ඉන්න තාක්කල් කරන හැම දෙෙම ඇහැට කුණක් දැම්මා වගේ මේ යෝගාවචරය ඒවිතර ඒක ඇඩ්ජස්ට් කරලා දෙන්නේ නැතුව කැන රිවර්ස් ගියර් එකේ දාලා තියදී කොච්චර පෑගුවත් වාහනේ පස්සට නෑදින්නේ. මේක හදන්න බෑ ඔయిత ඉස්සෙල්ලා. දැන් භවනා නොකරපෙන්නට ඔක් කියලා දෙන්න පුළුවන් කියලා බලන්න ඔයාලට ලෑස්තිල බලයන් කියලා කපට පුළුවන් වේද? මොකද්ද මේ කතා කරන්නේ? කාමයේ ඉන්න මිනිහකට ඕ කාම සංඥාවක් ඉන්න මිනිහට රූපේ ඉන්න මිනිහකට ඕ රූප සංඥාට රූප ගෙවල රූප සංඥාට පත් වෙච්ච මිනිහට කියන්න පුළුවන්. දැන් අපිට පේනවනේ එහෙම මෙන් රූපේ එනවා, එහෙම මෙන් කය එනවා, එහෙම මෙන් ආනපාන එනවා. දැන් මේ ආහනෝනේ අතරමැද රිස් කියන එක ලොකු ජයග්‍රහණයක්. උඹට දෙනවා මම ඊ පිට ටාස්ක් එක කොහොමද වැඩි කරන්නේ. එතකොට යා බලන්නේ පොසිටිව් නේ. මොකද්ද පොසිටිව් බලන්නේ? නෙගටිව් එකනේ. පොසිටිව් බලනවා නෙගටිව් එක දිහා. ඉතින් මේක සාමාන්‍ය මව් තර්ක මනස නෙවෙයිනේ. මනුස්ස ලෝකේ නෙවෙයි මේක. දැන් මේ මිනිස්සයා ඒ සඳහා හොයන්න ගන්න ක්‍රම අපේ මොලේ කවදාකවත් ක්‍රියා කරපු නැති එක්ස්ප්ලොරේෂන් එකක් නෙමෙයි යන්නේ. එතන තමයි අපි මොලේ වැඩ ගන්න තැන. අනිත් එක රට් එකේමයි දුවන්නේ. ඉච් ඉන්න රට් හැම වෙලාවෙම දන්න දේක් හොයා ගන්න හදනවා. දන්න දේ කක්ක, දන්න දේ අපාය, දන්න දේ කෙලෙස්. ඉතින් මට හරි පුදුමයි, බයයි. කෙල්ලෝ මේවට බයයි. ඉතින් අපි හදලා තියෙන හැමනේ කෙල්ලෝ හදලා තියෙන්නේ කෙල්ල ගෙට ගන්න කොල්ලා එන හැටි හරි නැහැ. ඉතින් කෙල්ලෙකුට පුළුවන් දේ chance එකක් ගන්න මේ වගේ. දැන් මොනම දන්නති ශේෂ්ඨක මම පනවා කම්මෝගෝ චිකාගෝ. Frog jump into the old pond plop. රාජා හෝ මා හෝ ගංගා හෝ. මේක තමයි මම කියන්නේ එහෙම වෙන කරන්න පුළුවන් කෙල්ලෝ ඉන්නවනම් අම්මා පවම් බදිනවා. බෑ උඹලට බෑ. උඹල මොකද මේ එනකොට මේ විවේකයට බය වෙලා ඒකට විරුද්ධව නඩු ලියාගෙන මේ චාර්ජ් ෂීට් ගහගෙන කවුරු එක්කද මේ රණ්ඩු කරන්නේ? මාරයට නේ පොර දාන්නේ. මාරයට නේ ආහාර දෙන්නේ. ඉතින් ඌ උඩින් දෙනවා පෙරක දෝරුකම්. ගොඩ පෙරක දෝරුකම්. ඉතින් ඒටිඑඩ් මේ මිනිස්සු ඔක්කොම අගාරවල බෝව ලබාගත් ලොකු ජයග්‍රහණයක්. පුළුවන් නම් වැඩි කරන්න බලපං කිව්වොත් මේ ලෝකෙ උත්තර දෙන්න පුළුවන් එකෙක් ඉන්නවද බලන්න. මේක වැඩි කරන්න තියා ඒකට මේ ඒක හරියට තේරුම් ගන්න නැති ලෝකයක් මේකේ තියෙන. ඒක අකර තැබ්බයක්, ඒක අත්තර දිල්ලක්, ඒක කල මේ මල බැන්නිල්ලක්, ඒ නැත්තම් දිසාමාරු විල්ලක් කියලා හිතාන ඉන්නේ. දැන් මේක වැඩි කරන්න බලපං කිව්වම අමනුසයිනේ. ඌට හිතෙන්න ඌට තියෙයිද බයක් කියන එක කීරවසේ ජීවිතය ආයේ. එන්නේ යකඩ බය නම් අපි යනවද කියලා සෝණේ කියවල් හදන්නේ. වරෙන් ආර්ගදී මම වැඩි වෙලා ඉන්න බලන්න. එන්නේ සාදරකම වලට කෙලස් පුදුම බයයි. මේ මොනවත් නැති දෙයක තියෙන සාදරකම, නොදන්න දෙයක තියෙන මේ බලන්න යන ගති එක්ස්ප්ලොරේෂන් කියන එක. එහෙම නැත්නම් මේ නවමුතාවේ. ඒකට කෙලස් බයයි. කෙලස් එන්නේ තු තනි කරනවා, බය කරනවා, නැති තැන්න කියන විදිහ. හරි හොඳයි හොඳයි හොඳයි. කරපංකෝ. එකෙනා කියන්නේ එහෙම කෙනෙක් කල්ලා ගිහිල්ලා මිනි මැරුමකට අල්ල දාලා කරුල කාමරේට දාන. ඉතින් ඌ කරුල කාමරේ දවස් හතක් භාවනා කරයි. තොප්නේ. නැත්තම් කරුල කාමරේ දාපු එකාලේ ඒ බඩ ගිහිල්ලා මැරනවා කරුල කාමරේ. මම දැන් මං කියෝ මිනි මැරුවට ලක් වෙච්ච 114ක් එක කතා කරා. එක්කෙක්ගේවත් හිතේ කිසිම බයක් නැහැ. පුදුම සිරියවන්තකමක් තිබුණේ මේ මුණු දිහා බලනකොට අයියෝ. ආහකච්චාව කරන්න ඉතන මට පිටිය දිහා හැරිලා අඬා ගත්ත ගමන්නේ මොනව ආවත් චරිතුරු අරුන්ට නැති වෙන්න දෙයක් නැහැ. උකින මෙච්චර අපරාධ කරද්දී සාංශ හතරෙනි පීවර තියලා පස්වෙනි පීවර මට කියන්න පුළුවන් සතියෙන් මොකද්ද මේ කතා කරන්නේ? උණ්ඩ නැහැ, අය නැති වෙන්න දෙයක් නැහැ. ආන් මේ වගේ භාවනා කරනකොට බුදුරජාන්සේ අඩියටම අත දානවා. අත්තලා ගසලා අරන යහට මෙහට ආයි වනවලා මොනවද මේ උඹලා මේ ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරන කෑ ගහන්නේ? මේකනේ අපේ ශේෂ්ත්‍රේ, ආර්යයන්ගේ ශේෂ්ත්‍රේ. මේක තමයි භාෂාව කතා කරන්න බැරි තැන. මේ කතා කරන්න පුළුවන් ඔක්කොම කුණු අරපණ එකක් අනේ. මේ ඒකනේ ඉඳලා තෙන්න යන්න ඕනේ. එහෙම නැතුව යන්න බෑ.
නැත්නම් පොඩි ළමයි යතන ඉන්නව වැඩන්නේ නැහැ. අපි මේක දන්නේ නිසා නමුත් අපි හිත කියනවා දැන් මම මොකද කරන්නේ බලන්නකෝ කය වේන්නේත් නැහැ අනපන වේන්නේත් නැහැ ඉතුරු දෙක මේකත් ગેප් එක වේන්නේ දැන් මම මොකද කරන්නේ. වේනවනේද මම මේ අසරණ වෙලා තියෙන හැටි. මූණ බලන්නේ එහෙම කියන්න එපා වදින අපි හිතවවන්නේ. මම ඒකයි කිව්වේ පිටියේ පැත්තට වැටෙන දිතනවා මට මූණ දකිනකොට හේගෙන ගාච්ච තෝම් පිටටි වගේ මට පේන්නේ. මගේ පැත් මට හිතෙනවා පිටියේ තියා බලන්න සාකච්ඡා කරනවා හොඳයි කියලා. ස්වාමීන් වහන්සේ ඒක දැනගන්නත් තව ඉස්සරහට යන්න බැහැනේ. ඒ කියන්නේ එතනින් කියන්නේ ඒ ગેප් එකේ මොකද කරන්නේ දන්නේ නැතුව සාදර වෙන එක එක. ඒක කෙරුවට පස්සෙම ඔළුවට දාන්න ඕනේ තව බරක්. ඒක වැඩි කරන්නේ කොහොමද කියලා. ඊටරු සාදර වෙච්ච එක අමතක කරන මො ඊට පස්සේ යන්නේ කට ඇරගෙන අරදීවන බය නෙවෙයි යන්නේ ඒකට. බලන්න ඒ ස්තන කෙරේ ආකල්ප වෙනස. ස්වාමීන් වහන්සේ මට අවුරුදු ගාන කලින් ඉස්සර ස්වාමීන් වහන්සේ උපෙන්ට දී පුත්‍රේ මගේ ජීවිතය වෙනස් කළා. ස්වාමීන් වහන්සේ මට කිව්වේ සිතුවිල්ල ඉවර වෙවිලා ඉවර වෙන තැන ගෙට ගොඩ වුණා කියලා හිතාගන්න. ඊළඟ සිතුවිල්ල එන තැන අපව එළියට ගියා. කක් කක් ඊළඟසේ කක්. ගෙදර ඉන්න ටික වැඩි කරගන්න බලන්න. ඒකට කියන්නේ වචනයක් දාලා තිනවා රිට්‍රොස්පෙක්ෂන් නේ රිට්‍රොස්පෙක්ෂන් නෙවෙයි ඉන්ටරෝගේෂන් කියලා වචනය. ඉන්ටරෝගේෂන් කියලා කියන්නේ බෑක් ඇට් හෝම්. එතකොට ඒ ඉන්ටරෝගේෂන් එක ගියාට පස්සේ ඒ බව ප්‍රූව් කරන්න සයින්ස් වගේක් තියෙනවා. අටර්ලි මම දැන් මෙතන ඉඳී. එතකොට දන්නවා දැන් කිසිම දෙයකින් මම නලවන්න බෑ පිනවන්න බෑ මම ඉන්නේ ගෙදර කියලා. එතකොට තමයි මම දන්නේ මම දැන් අරමුණකට නතු වෙලා නැහැ කියලා. ඒක අඳුනන්නේම නැතුළු සෞපෘතඥය. තමන්ගේ ගෙදර කියන එක දන්නේම නැහැ මොකද ඒකට හේට් කරනවනේ. එයා එකෙන් කඩලා මේකේ 100%ක් කියන තැන ඵලයන් කිව්වහම එතකොට එයා දැනගන්න වෙනවා මම කොයි වෙලාවකරි නන්නත්තර වෙලා ගෙදර ආපු වෙලාවේ මේක හීනයක් නෙවෙයි මේක මනෝවිකාරයක් නෙවෙයි මේක ඇත්තමයි කියලා දැනගන්න ඉන්ටරෝගේෂන් සයින්ස් වගේක් තියෙනවා. ඒක පෙන්නකොට සයිකියාට්‍රිස්ලා නෙමෙයි නියුරෝසයන්ටිස්ලා කියන තැන මට බඩගිනි බව දැනෙන්නේ. ඒ කවුරු කියලා දීලා නෙවෙයිනේ. මට දැන් නිදිමත දැනෙන්නේ. මට නිින්ද ඇති උනායි කියලා දැනෙන. එතකොට බොක්කෙම්ම නෙන්නේ. ආන්නේ වගේ මෙතෙන් ගියාට පස්සේ එනවා ලකුණක්. මම කිසිම දෙයක ආකර්ෂණයට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ ඉරයි හඳයි අතරමැද ඉන්නේ. මම ගුරුත්වාකර්ෂණ අහුවෙලා නැහැ. ඒ කියන්නේ මම නිදහස්. මම කාගවත් බන්ධනයක නැහැ. නමුත් ඒකටනේ බයක් තියෙන්නේ අපි. ඒකට තමයි කියන්නේ නියුරෝෆෝබියා. ඒක තමයි කියන්නේ ෆියර් ඔෆ් ෆ්‍රීඩම්. ඒක තමයි කියලා කියන්නේ අනිශ්චිතතාවය පිළිබඳ බය. ඒක පෘථජ්ජනය බැඳලා තියෙන එකේ. පෘථජ්ජනය හැම වෙලාවෙම මේ ආරක්ෂක විදි ඔක්කොම දැන් රජයෙන් ඔක්කොම දෙන්න හදන්නේ මේ බය ලගරන්නනේ කියලා. ඒ හැම එකකින්ම බය වැඩි කරනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මෙතෙන්ද ඵලයක් මෙතෙන්ද යනකොටම බයක් තියෙනවා. ඒක වෙනස් කරගන්න පුළුවන්. දෙයිතෙන්ට අපේ දෘෂ්ටිය වෙනස් කරන්න පුළුවන්. ඒකට අපි බුදුහාමුදුරු කීන්නේ සාහරි කමන්නේ නැහැ කියලා. නැත්තම් මේ එහාට ගිය කියලා සීල කැඩෙන්නේ නැහැ නේ. ඊට පස්සේ ප්‍රූකේතුව සතියත් කැඩෙන්නේ නැහැ කියලා. ඒසර සීලයයි සතියයි විශ්වාස සීලය මේ ශ්‍රද්ධාවයි ගත්තාම පේනවා. එහා පැත්තේ ලෝකෙ මිලෝ යකෙක් නෑ රණ්ඩු කරන්න. ඒක වෝක් ඕවර් එකක්. හැබැයි ඒක බයක් කරගත්තොත් වෝකෝරනේ පනිෂ්මන්ට් එක. මේක එන්ඩවුමන්ට් එකක්ද පනිෂ්මන්ට් එකක්ද? මේ එකම මිනිස්සයා පනිෂ්මන්ට් කිකියාවට වේකන දැන් කියන එන්ඩවුමන්ට් කියලා. කවුද ඒ වෙනස කරන්නේ? භාවනාවෙන් කියලා හිතනවාද? කවදාවත් නැහැ. භාවනාවේ බණ ඇහිල්ලෙන් ධර්ම සාකච්ඡා කෙරිල්ලෙන් තමයි අපි ඒක මේ 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 ඔප්ෂන් එකට දාලා බලනවා. දාපු ගමන් අලුත්ම නියුරෝබික්ස් වගේක් එන්න පටන් ගන්නවා. පුළුවන් වෙලාවක මම මේකට යන්න ඕනේ ගිහිල්ලා පුළුවන් තරම් එක්ස්ප්ලෝර් කරන්න ඕනේ. මේක පැතුර එලා ගත්ත වගේ ලන්දේතිකාරය හරක්කම එලා ගත්ත වගේ පුළුවන් තරම් ඊට පස්සේ හිතවිල්ලක් ඇවිල්ලා ගියත් යන එක විතරයි මම බලන්නේ. අරක වගේ ප්‍රශ්නයක් වශයෙන් නෙවෙයි බලන්නේ උත්තරයක් වශයෙන්. එතකොට ඒ ඇත්තටම ඒ වෙනස වුණාට පස්සේ පරණමනුස්සය නෙවෙයි. යාගේ පර්සනලිටි එක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. likings and dislikes ඔක්කොම වෙනස් වෙනවා. කිසිම කර්මයක් බලපාන්න බැරි වෙනවා. කර්ම බලපාන්නේ තියෙන දේනේ. කර්ම එන්නේ matter එකේ. immaterial එක ලව් කරපු ගම කර්ම ඇවිල්ලා නිකන් bullet proof එකකින් ඉඳද්දි bullet වදිනවා. නැත්තම් bunker එකේ ඉඳද්දි bomb දානවා. ප්‍රශ්න නැහැ. සද්දේ එන ඔක්කොම එනවා. නමුත් තමන්ගේ අපි මෙතෙක් කල් කරුවේ රූපේ ඉඳගෙන protection ඉල්ලනවා.
මනුස්සෙ ඉන්නේ ඉතින් වෙයිද ගැළවිල්ලක් අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් අපි ඇති කර ඇති නේද සර් වාන්සක් යු විදියට එතකොට ආස්වාස ප්‍රාස්වාස කරන්න ඕන අපි මේ අවකාශය කියන එක බලන සුළු නෑ ඒ කරන්න කිව්වොත් එහෙම කක්කා ඒ මොකක්වත් දෙපහසාත කරන්න ඇති වෙනකම් කරන්න ගිහිල් වෙලා කොයි වෙලාවකට මෙයා ගෙනා දුන්නට පස්සේ ගෙදෙට ඔසි බුදු අම්මේ මම මැරෙයි කියලා පණින්න වතුර ය ඉබ්බකේ නළු බුධාණ්ඩිපා වතුරි බුදු අම්මේ මම මැරෙන්නේ නැවේ කියනවා. හැබැයි එන්නේ නැවේ කිවට වතුරට තමයි ආතාව. ඒ නිසා අනපන නැතුණාට පස්සේ කියනවා පොරුව පෙරුණාට පස්සේ ඒ අත ඊට වැඩිය හොඳයි කියලා ඒකට යනවා. ඒ දිදී ඉස්සෙල්ලා අනපන කරන්න යන්න ඕක බලන්න. කෙරරපු ගමන් කක්කා. කෙරරපු ගමන් මේ දීපික වෙනකොට අනිත් පැත්ත අරනවා වෙනවනේ. ඒක මැචුරිටි කෙද්ද එනකන් එක්ස්පීරියන්ස් එක ගියාට පස්සේ මේ තීරික දාන්න. තීරික දාලා ගියොත් එක්ස්පීරියන්ස් එකවත් හම්බෙන්නේ නැහැ. ඒකයි ඔතීර දන්න මිනිසුන් යන්න බැරි යතෙන්. ඒ ආනපන දිහා බලන්නේ ආනපනේ ස්වභාව ලක්ෂණ ගති ලකුණු බලන්නේ ඉවර කරන්න ඉවරයි. ඊට පස්සේ මේ තමන්ගේ ගෑණි පිළිබඳ සැක ඇති වෙච්ච මිනිස්සේ ඊට පස්සේ දීග ගන්න බෑනේ. නිකසාදයක් වෙන්න සැකයක් ඇති වුණා හේතු තියෙනවා. නැත්තම් නිකසාද වෙන්නත් එපා. හේතු කරු නැතුව සැක කරන්නත් එපා. ওই දෙක තමයි ප්‍රත්‍යජනකම්. අන්දනේ කියන්නේ භාවනා කරගෙන යනකොට මේ ආස්වාස ප්‍රස්වාස අතර ගැප් එක ප්‍රකට වුණොත් ඒ දිහා බලන්න කියන එක නේද? නේ බලන්නත් එපා. ඒ වෙලාවට ධම්මජීව හඳුනගෙන අහන්න. ඔයගොල්ලොන්ට ඒක මගේ තියෙන සීනාව එතන පුරු. පොඩි එකක් තියෙනවා. ගාලා ඊමේල් එකක් ගන්න. හරි එහෙම කරන්න ඕන. එහෙම නැතු ඔයගොල්ලෝ නිකන් හිතනවා නම් මේ කවුරුත් නැතුව එහෙම ඕවර් ද කවුන්ටර් ගන්න පුළුවන් කියලා බෑ මම ප්‍රෙස්ක්‍රයිබ් කරන්න ඕනේ මෙඩිසින් එක බලලා ඒක හයි පොටෙන්ෂල් මෙඩිසින් එකක් ඒ වෙනකන් ඒක දීලා තමයි එතෙන්ට ගන්න. ආවට පස්සේ කියනවා මෙයාට සින්දුරම් දෙන්න එක්ක හරිනවා එක්ක මැරෙනවා. ඔබ වහන්සේ දෙවිණින් කියන්නේ අවුරුදු ගානකට කලින් ට්‍රිප් එක. ඔව් මයික් එකක් දෙන්නේ නැහනේ. ඔය වයික් එකතේ තියාරේ. අපෝ මේ වාහනේ. ආවුදුර ගැන කියනකොට මයික් එකවත් දෙන්නේ නැහැ බලන්න. දැන් මං ගැට මොන හරි කියනකොට ඒකට ඉන්ෂා කරනවා. අවුරුදු ගානකට කලින් අපි වෙලින්ටන් වල ඔබ වහන්සේ ප්‍රෝග්‍රෑම් එකක් කරා ස්ට්‍රෝක් ඇන්ඩ් කැන්සලේදී. එතකොට ඔබ වහන්සේ මට කිව්වේ මේ ගෑණියෙක් වගේ යන්න නැතුව පිරිමියෙක් වගේ යන්න කියලා. මොකද ඒ කලින් දවසේ භාවනාව අතාරින්න තරම් හරි අමාරුවක් අපහසුකමක් ඇඟට නිකන් වේදනාවක් ඒ වගේ දැනිලා මම ඔබ වහන්සේට කිව්වම ඔබ වහන්සේ කිව්වා කට්ටි පනින්න ඕන නම් ගෑණියෙක් වෙන්න නැතුව මැරෙන්න බයිද කියලා ඇව ඉස්සෙල්ලම මැරෙන්න බය නැහැ කිව්වම එහෙනම් ගෑණියෙක් වගේ යන්න නැතුව පිරිමියෙක් වගේ යන්න කිව්වා. ඊට පස්සේ තමයි ඒ ඔබ වහන්සේගේ අනුශාසනා විදිහට ඔබට අනුශාසනා කියලාද කියන්නේ? ඔබ වහන්සේගේ අවවාද විදිහට කරලා තමයි ස්වාමීන් වහන්සේ ඉතින් ඒ වගේ අත්දැකීම් ලැබුවේ. නෑ මේ වුණත් මේක නිවන නෙවෙයි. ඒ ලබන එකත් නිවන නෙවෙයි. නිවනට ඉස්සලා තියෙන බොටල් එක. බා රූපේ පිළිගන්න ඕන. රූපේ පාවා දෙන්නේ නැතුව අරූපෙට යන්න බෑ. හැබැයි අරූපේ කියන්නේ නිවනේ. එහෙනම් නිව සංඥා සංඥාත නිවනේ වෙන්නේ පැයි. නමුත් මේකට යන්න නැතුව යන්න අපි කොච්චර බයද බලන්න මේ කාමෙත් කියවල කාම සංඥාවත් කියවල තියේදී රූපෙත් කියලා රූප සංඥාට එනකොට අරූපෙට බයක් එනවා. මන්ද මොකද කරන්නේ කියලා. ඒකට කියනවා ඕකට පැනපන්. You jump. Frog jump into the old pond plop. ඊට පස්සේ අමුතුම ලෝකයක් ඊට පස්සේ නේ කාම ලෝකෙ මෙහෙමයි රූප ලෝකෙ මෙහෙමයි අරූප ලෝකෙ මෙහෙමයි කියලා පේනකොට පේනවා මේ ලෝකයා කොහෙද නටන්නේ මේ කාමෙට මුළු ජීවිතේම නටනවා හේතු කරුණු කිය කියා මේ රූප ලෝකේ අරූප ලෝකේ මේත වෝක්කවර එක කිසි කෙනෙක් නැහැ මිච්චර ඉඳ තියෙන එකේ විතරම උප්පරීම සැපක් ඒ කියන්නේ කොහොම ෆ්‍රික්ෂන් එක නැහැ ඉතින් මේ තුනම තියාන ආයෙත් කාම ලෝකෙට යන්න ඕනේ ඉල බලන්න මේ මිනිස්සු බොරුව නෙවෙයි මේ කරන්නේ ඇත්තමනේ කාම ලෝකේ එන්ගේජ් වෙලා ඉන කොහමද ඒ දෘෂ්ටිය ඒ දෘෂ්ටිය අරූප ලෝකේ අල්ලගන්නට සමාන ඒ දෘෂ්ටිය අරූප ලෝකේ තල්ලන්නේ ඉඳින දෘෂ්ටිය
ඉතින් මේ තුන දිහා බලනකොට අපි මේක හදාගන්න නැතුව කොච්චර හම්බ කරත් මොකද්ද හම්බ කරන්නේ? හම්බ කරන්නේ කාමයට තව පහඳින එකනේ. හම්බ කරන්න ඕනේ. නමුත් මේක සුද්ධ කරගන්න නැතුව තමන්ගේ භාජනේ සුද්ධ කරන්න නැතුව ගොම තියෙන භාජනෙට කිරි දෝනකොට වැඩක් වෙන්නේ නැහනේ. ගොම කඳුලක් තිබ්බොත් ඇති කිරි භාජනේ. මේක යන්නේ ගොම භාජනයකට කිරි දෝනො. ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී මම දන්නේ හරිද වැරදිද කියලා ස්වාමීන් වහන්සේ මයික් එකට කතා කරපන්. ස්වාමීන් වහන්සේ මම ඉතින් කරන්නේ පුළුවන් තාක් ඒ අවස්ථාවේ දැන් ඉඳ තමයි බලන්නේ. ඒ එළියට දැන් කාලයක් එහෙම ස්වාමීන් වහන්සේ දිනු කරගෙන ගිහාම අර ඒකෙන් එළියට ආවත් ආයෙත් පොඩ්ඩකින් මූල කර්මස්ථානයට හිත යොමු කරගෙන හිත මේ සතිය මේවා වෙනකොට ආයෙත් ඒ තැනට යනවා ස්වාමීන් වහන්සේ තේනවයි යනවයි. නැ කවදා හරි ඊට පස්සේ ආයේ දැන් අර ඉස්සලා කිව්වා වගේ අර කාම ලෝකේ එහෙම නැත්නම් ඉස්සලා තිබුණ නිදර්ශනේ මොකද්ද මම බැන්නේ මොකේදද? භාවනා කරන්න ගියාම පූර්වක්‍ෘත්‍ය කරන්න කියනවා. කරපන්. ඒක කරනකොටත් බලන්න ඕනේ පූර්වක්‍ෘත්‍ය ඇත්තේ තිස්තන තියෙනවනේ. පූර්වක්‍ෘත්‍ය ඥානපාණ විතර නෙමෙයිනේ. පූර්වක්‍ෘත්‍ය කරපයි තන තිස්තන තියෙනවා. දැන් ඔබ අප්‍රිය කරන දේවල් ඒකේ තිස්තන තියෙනවා. ඒකේ බලනකොට තමයි අර සුද්ධ දේ හිස්තන දැක්කට වැඩිය වටිනකම තියෙන්නේ ඔක්කොම කරන්න ඕනේ. ඒ මට්ටමේ ඉඳගෙන මේවා කරන්න අරකම රීටරේට් වෙනවා. ඒක නැත්තම් ඒකම රීන්ෆෝස් වෙනවා. ඒ නිසා කක්කාවටම දාන්න ඕනේ. මේ වගේ වෙලාවල ගුරුවරු මහා උපක්‍රම කරනවා. එයා ගිහිල්ලා අතාරිනවා මේ කාමයේ උපදින තැනක. ද්වේෂයේ උපදින තැනක. දාලා බලනවා ඒකේ හිස්තන බලන්න පුළුවන්. බැහැ නං බඩු ෂුවර් නෑ. එහෙනම් බඩු පන්නරේ වැඩි. පන්නරේ කියන්නේ නැවත දාන්න ඕනේ මේ කාම ලෝකෙට ගිහිල්ලා. පොඩෝයන්. තල්ලු කරලා දානවා. ඒක ලස්සන තියෙන සෙන් බුද්ධ ආගමේ තමයි මේ ටැක්ටික්ස් තියෙන පුළුවන් තරම්. අපි මොකද කියන්නේ? මම හිතන්නේ ප්‍රශ්න ඉවරයි වගේ හම්බුනේ අද නියමිත. ඔය ඉන්සාවෙට පැයකමාරක් තියෙනවා. ඉන්සාව විනාඩි 30 වතුනක් ගමු. ඒකෙන් හතර වෙනකන් මේ හතරමාර වෙනකන් වෝකින් හතරමාර ඉඳලා පහ වෙනකන් හිටින් පහ ඉඳලා පහමාර වෙනකන් වෝකින් ධර්මදේශනා සඳහා සම්බන්ධ වෙච්චී ශිරු දිනාට තෙරුවන් සරණයි. මේක අපේ සාකච්ඡාවේ නිමාවයි.